බසන්දයක් ඔයාලා හැමෝටම ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මුස්ලිම් මජලිසේ මගින් නොමිලේ පවත්වනු ලබන රිවයිව් මයින් විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ වැඩසටහන් මාලාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අප පෙර සඳහන් කළ පරිදි අද දින අප විසින් සියලුම විෂය ධාරාවන්ට අදාළව විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ වැඩසටහන් පවත්වනවා. ඒ වගේම මේක පවත්වන්නේ උසස් පෙළ ප්‍රතිඵල හිමි වූ සිංහල මාධ්‍යයෙන් ඉගෙනීම ලැබූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටයි. වැඩසටහන ආරම්භ කිරීමට පෙර ඔබගේ මයික් මියුට් කර තබා ගන්නා ලෙස අපි කාරණිකව මතක් කරනවා, නැතිනම් මේ බාධාක් වෙනවා. නමුත් වැඩසටහන අවසානයේදී ඔබට තිබෙන ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. එවිට ඔබට පුළුවන් මයික්ස් අන්මියුට් කර නැතිනම් චැට් එකේ හරි ඔබගේ ප්‍රශ්නය සඳහන් කරන්න. ඒ වගේම තමයි ස්ක්‍රීන් ෂෙයරින් කරන විට අනවශ්‍ය ලෙස ඇඳීමෙන් වළකින්න. එසේනම් අද දවසේ මේ වැඩසටහන සඳහා දායක වන අපගේ විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන්ව සාදරයෙන් පිළිගනිමු. පළමුවෙන්ම ජීව විද්‍යා විෂය ධාරාව සඳහා දැනට BSc ඔප්ටොමෙට්‍රි උපාධිය හදාරන AM මුබස්මිලා සහෝදරිය, භෞතික විද්‍යා විෂය ධාරාව සඳහා දැනට BSc ඉංජිනේරින් උපාධිය හදාරන A අම්ජද් නසීම් සහෝදරයා, වාණිජ්‍ය විෂය ධාරාව සඳහා දැනට BSc මැනේජ්මන්ට් උපාධිය හදාරන අෆ්ලල් අසීම් සහෝදරයා, කලා විෂය ධාරාව සැනට BA රිස්වාන් ආයිෂා හා BA ඉන් ආර්ට්ස් උපාධිය හදාරන සාරා ශිහාම් සහෝදරිය, ජෛව පද්ධති තාක්ෂණ වෙත විෂය ධාරාව සඳහා දැනට බයෝසිස්ටම් ටෙක්නොලොජි උපාධිය හදාරන අල්ෆියා අක්බර් අලි, ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව සඳහා දැනට BET ඔටෝමොබයිල් ටෙක්නොලොජි උපාධිය හදාරන මොහොමඩ් අතික් සහෝදරයා. හොඳයි, එසේනම් පළමුවෙම මුබස්මිලා සහෝදරීට අපි අවස්ථාව ලබා දෙනවා ජීව විද්‍යා විෂය ධාරාවට අදාළ පාඨමාලා පිළිබඳව කතා කිරීම. ස්තුතියි. Assalamu alaikum හැමෝටම, good evening everyone. මම ඔයගොල්ලෝ දන්නවා මම ජීව විද්‍යා විෂය ධාරාව පිළිබඳ ඔබ සමග කතා කරන්න දැන් බලාපොරොත්තු වෙලා ඉන්නේ. මම දැනට මම ඉතින් තමයි ස්ක්‍රීන් ෂෙයා කරගෙන ඉන්නවා. මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි ඔෆ් ඇලයිඩ් හෙල්ත් සයන්ස්, ඒ කියන්නේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ ඔප්ටොමෙට්‍රි ඩිග්‍රී එක හදාරනවා දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. මගේ නම ඒ මුබස්මිලා. ඔගොල්ලෝ දන්නවා මේ මුස්ලිම් මජ්ලිස් විසින් සංවිධානය කරන ලද මේ ඇඩ්වාන්ස් ලෙවල් එක හදාරපු රිසර්ච් ආපු ළමයින්ගේ යුනිවර්සිටි ගයිඩන්ස් එක කොහොමද කරගන්න ඕනේ, ඒ ගැන වැඩි විස්තර දැන් රිසර්ච් ලියලා ඉන්න කට්ටිය කොහොමද යුනිවර්සිටි එකට දාන්න ඕනේ, ඇප්ලයි කරන්න ඕනේ, බයොලොජි ෆීල්ඩ් එකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද, කැරියර් එක ඒ කොහොමද, ඒ හයර් ස්ටඩිස් එක කොහොමද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ, ඒ ගැන පොඩි අවබෝධයක් දැනුවත් කිරීමක් කිරීමට තමයි මම මෙතනට පැමිණලා ඉන්නේ. සෙල්ලාම ඔයගොල්ලෝ හැමෝම ඉන්නේ බයොලොජිකල් සයින්ස් ස්ට්‍රීම් එකෙන් හදාරලා, සාමාන්‍යයෙන් පොදුවෙන්ම බයෝලොජි ස්ට්‍රීම් එකෙන් බයෝලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් ෆිසික්ස් වෙනුවට සමහර ළමයි ගන්න ඇග්‍රිකල්චර්, ඒ වගේ පාඩම් විෂය ධාරා විෂයන් තේරි ළමයි තමයි තෝරපු ළමයි තමයි මෙතන ඉන්නේ වැඩියෙන්ම. දැන් මේක තමයි 2023-24 අවුරුද්දට ආපු කැම්පස් පොත කියන්නේ, ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි පාඨමාලාව සඳහා ප්‍රවේශය මේ පොත තමයි ඕගොල්ලන්ට යවලා තියන්නේ මේ UGC එකේ. මේ පොත අපිට හරිම හොඳට කියවලා ඒක පුරවලා ඒකේ ඔන්ලයින් තව වැඩි දියුණු කරලා ඔන්ලයින් එකේ කරන වැඩ ටික කරලා ඔක්කොම සබ්මිට් කළා තමයි ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයේ සඳහා බලාපොරොත්තු වෙමින් ඉන්නේ, ඒ වුණාට ඔබ ඉන්නේ ලොකුම ලොකු තීරණාත්මක කාලෙක. මේ සති තුනේ කාලේ තමයි ඔබව ඔබගේ අනාගතයේ බලාපොරොත්තුව ඉෂ්ට කිරීම සඳහා වෙන 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 කාලේ. මොකද ඔගොල්ලෝ ඒ ලෙවල්ස් වලට 3A වුණත් අරන් වැඩක් නැහැ, 3S උනම් අරන් වැඩක් නැහැ. ඔගොල්ලෝ හරියට විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරන්නේ නැත්නම් ඔගොල්ලන්ට යුනිවර්සිටි එකට එන්ටර් වෙන්න හරියට බෑ, එන්ටර් වෙන්න බෑ. මොකද මේ යුනිවර්සිටි එකේ වැඩ UGC එකෙන් අපිට කියලා තියෙනවා ඩිග්‍රී එකක් හදාන්නකොට එක පිරිවෙලක් තියෙනවා. මේ පිරිවෙලට අනුව තමයි ඒගොල්ලෝ කියන විදිහට තමයි අපි මේ ඇප්ලයි කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන් අපි ඉස්සෙල්ලාම බලමු දැන්
బయోలాజికల్ సైన్స్ స్ట్రీమ్ మీ కానుగా ఒకళ్ళంటే కొచ్చర కోర్సెస్ తినది ఇవగేమ మెడిసిన్ ఇతరట్నమే లోకే కొచ్చర జీవిత జాగన్న పులు అంద ఒబ హక్కి ఆవదను మాడున కిల బలాగనుకొని మూలిమ తమాయి మంకియన్ సుదానం వెన్నె ఒగొల్లో యూనివర్సిటీ ఎక్కడ అప్లై కరనానా ఇస్తెల్లామ ఒగొల్లంట మునార్తియన్ నోల్కి నానా సస్పెల విషేదారావే అవమాషేమ ఒగొల్లంట తీయన్నోని బయాలజీకి ఎస్ఎకాయ్ కెమిస్ట్రీకి ఎస్ఎకాయ్ ఫిజిక్స్ కి ఎస్ఎకాయ్ ఇంకా తిబునత్తమ ఒకళ్ళంటే విశ్వవిద్యాలయ అప్లై కరాల పుల్వ ఏకతమ అవమ సుదుసుకమ కీలా అప్పి కియాలి ఏకతమ మెతన్ దాల తీయండి ఏ ఉన్నాత ఒక సస్పిల విశ్వ విషయాన్ తోరాగని మే ఇయాలనుకుంటే ఒకళ్ళు తూన్ వరకట నువ్వరి వారగలకది అప్పు సస్పిల అనుమతి విషయాన్ని తూనటమ తమై మే ఒకళ్ళంగే ఏ సమాత తున లభాగన తీయనుకోండి ఒకట ఒకళ్ళు ఫోర్త్ అయ్యాక క్లియర్న పుల్వా ఫిఫ్త్ అయ్యాక తప్పటి లియాన్న పుల్వా ఏ ఉన్నాట ఒకళ్ళంటే యూనివర్సిటీస్ వెళ్ళట థర్డ్ చాయ్ వెనక అంతమై అప్లై కరన్న పుల్వా ఏకతమై విశ్వవిద్యాలయ యూజీసీకి అప్పుట లబాదీల తీన నివేద్దే ఏక తెక్క తవ ఏకదే విశేషకరణ ఒకళ్ళంటే కియాన్నోని ఎత్వశ్యం అప్పుట గుడా మీకు సామాన్య పొదు ప్రశ్న పత్రయ వెడియమ గుడాక్లమై మెతన టిగా బెటరా సామాన్య పొదు ప్రశ్నే ఒకళ్ళంట సీఎడ తిహత్తి అన్నోని సీఎడ తిహత అడుగున ఒకళ్ళంట కిసిమ శాస్త్రేకి అంటే బయాలజీ ఫీల్డ్ ఎక్క విత్తనం కిసిమ శాస్త్రేకి విశ్వవిద్యాలయ ప్రవేశే సహా ఒకళ్ళ సుదుసుకం నెహకిలాయ్ ఒకళ్ళవ గాని ఏ విషయాన్ని ఏ పొడ్డాక్ మనకి అనుకుంటే దాని ఒకళ్ళ సెకండ్ షాయి క్లియనవా ఇతకొట ఏకే ఒకళ్ళంట సీఎట తిహట పడ అడువెంతి అని ఏమన్నాట ఫస్ట్ షాయికే ఒకళ్ళంగే జెడ్ స్కోర్ రేక అడు నాట సెకండ్ షాయికే జెడ్ స్కోర్ రేక సామాన్య పాఠమాల ఒకట తేరి పత్వమైన పాఠమాల తేరి పత్వమైన పుల్వాలి ఆపదించిన సుదుసుమా కేనవా ఏమన్నాట ఒకళ్ళంగే పొదు విష ఏకే అని జనరల్ నాలెడ్జ్ జీకేక అడు తిహట పడ అడుగునా ఒకళ్ళ ఫస్ట్ షాయికే ఏకట తిహట వడ వెడి తిబుత్ ఏ మార్క్స్ ఏక పెన్నలా అపి ఏకట తవ విధి విధాన టికట్ తీయన ఏక పెన్నలా మీ సకంచాయి రిసార్ట్ ఏమో ఒకళ్ళు అంటే అన్న పువ్వా తవ దిక్క దే ఏ తవ ఇక దేనా ఒకళ్ళ దే థర్డ్ చాయ్ ఏక లియండోనినా ఏకే అండి సకంచాయి ఏక లియల ఇన్నినా సెకండ్ చాయక లేలైతే ఏమన్నాట మీ సెకండ్ చాయకే ఫస్ట్ చాయకే మొగుడు నాకు తిహట వడ అడున్నా ఒకళ్ళ థర్డ్ చాయకే జీకే ఎగ్జామ్ మీకు బిత్తరా క్లియరా ఇక్కడ తిహట వెళ్ళా పెడి ఏం అరా సెకండ్ షాయ్ రిసార్స్ ఎక్కటమా ఒకళ్ళంటే విశ్వవిద్యాలయ యాన్న పువ్వా ఏ తొరతరు ఒకళ్ళు టికెట్ దెనగని ఇవ్వని తవదే ఒకళ్ళంటే విశేషం కియన్న తీయన్ని మేఘతమై మెత విశ్వవిద్యాలయ ప్రవేశం సందహా ఐదుం కిరిగింది ఒబగే జెడ్డాగే సహా పెరవసరే కడయం లకుడు మత రంది నొసిట ఒబ అవ సుదుసుకం సపురా అతి హకి తరం పాఠమాల సంఖ్యావక్ సందహా ఐదుం కరం లెస అవధారణే దన్మా సిటివు ఏ మెహమై దాని ఒగోల్లో సెక్స్ స్కోర్ రేఖ దమ్మి పోతే యూనివర్సిటీ క్యాంపస్ పోతే దాల తీయను జెడ్ అగే ఏకే అని ఒకళ్ళు అంటే ఆ అవబోధ లభాగనిమి సదహా గి అవరు జెడ్ స్కోర్స్ టిక పోతే అటిని దాల దానవా మే జెడ్ స్కోర్ రేఖ మే కోర్స్ కి మే జెడ్ స్కోర్ రేఖ మే కోర్స్ కి కీల దాల తీయండి ఏమన్నాట ఒగోళ్ళు మేక మే కరుణ హొందట బలాగతు తోగొల్ అంటే తీరే గి అవరుద్ధ జెడ్ స్కోర్ రెక్క మే అవరుద్ధట బాధావా నెవే గి అవరుద్ధ జెడ్ స్కోర్ రెక్క నెవే మే జెడ్ మే అవరుద్ధ జెడ్ స్కోర్ రెక్కట ఏ కిసిమ బాధావా కతివేంద ఒకట ఏ అవరుద్ధే వెనా స్లమాయి తేరి పత్తున వెనా సేగొల్లంగి డిస్ట్రిక్ట్ వినా సేగొల్లంగి సెలెక్ట్ కోర్సెస్ వినా సేగొల్లం అదే జెడ్ స్కోర్ మట్టమ లభాగ ఏ వినాస్ ఏ ఒక్కోమ వినాస్ సేలు దిన సేలు దేమ వినాస్ ఏ హిందే ఒకళ్ళ దే ఉదాహరణ క్వశ్చన్ కివు తోగొల్ల దే ఫార్మసీ జెడ్ స్కోర్ ఫార్మసీ కూడా ఒకళ్ళు తేరెన్న పులువా జెడ్ స్కోర్ రేక ఈ అవరుద్ధి తెక్క బలన కూడా నెహె ఏ ఉన్నట్టు ఏనిసా ఒకళ్ళు మగ జెడ్ కాదు ఇది అంటే బెహకి ఇలా హితాన్ని మొక్కతే ఏ అవరుద్ధి జెడ్ స్కోర్ రేక తీయన్ని ఏ అవరుద్ధి గీ అవరుద్ధి మే అవరుద్ధ జెడ్ స్కోర్ రేక ఇట పాస్ చేయటమే అప్పుడు బాగా పులు అని సమహార వీట ఒకళ్ళంటే మే అవరుద్ధ జెడ్ స్కోర్ రేకట ఫార్మసీ సెలెస్ సెలెక్ట్ అయిన పూర్వాంతరం జెడ్ స్కోర్ అగే ఒకళ్ళ తీవ్రత ఒకళ్ళు ఆ రవ్లిస్టే ఫార్మసీ యొక్క సెలెక్ట్ కరెన్న తీవ్రని సా ఏ ఫార్మసీ కోర్స్ కే నా తీవ్ర కీనకమైన మెతని తహదీల కియాను ఏ హింద మెతని ఒకళ్ళు కొడ్డ వెడి అవధానే ఎముకరాన్న ఒకళ్ళంగే జెడ్ డెక ఏగన కల్పన కరాన్నే పా ఒకళ్ళంగే మెతన
මුලින් මේකේ කියන්න තියන්නේ ඔගොල්ලන්ගේ කෝස් එක කැමරීම කෝස් එක මොනාද ඔගොල්ලන්ට ඒ කියන්නේ කෝස් එක හම්බ වුණත් යන්න පුළුවන් ද එතන තියෙන ජොබ් එක කොහොමද ඒ වගේම මෙතෙන් යූත් මට හොඳට ඉදිරියට යන්න ඒ වගේ දේවල් කරුණු සලකා බලා ඒ වගේම මගේ ලෙට් ස්කෝර් එක ගිය සැරේට කොහොමද තියන්නේ ඒක ඒක විතරක් බලලා ඔගොල්ලෝ ඒක විතර හොඳ එතනින් අවබෝධයක් ලබාගෙන තමයි ඔගොල්ලෝ මේ ප්‍රිෆරෙන්ස් ලිස්ට් එක ඒ කියන්නේ යුනිකෝඩ් ඕඩර් එකට කෝස් එකකට අපි මං අන්තිමට මේකේ අන්තිම යුනිකෝඩ් එක කොහොමද ඒව ගැන කියන්න ඒක දාන්න ඕනේ. ජෙට් ස්කෝර් එක අඩුයි නිසා මම මේකට දාන්න හැ එහෙම එහෙම එකක් හිතන්න එපා. දැන් අපි බයෝස්ට්‍රයින් ස්ට්‍රීම් එකෙන් කොච්චර කෝසස් වලට යන්න පුළුවන්ද ඒ වගේ දේවල් බලමු. මේ බයෝ සයින්ස් ස්ට්‍රීම් එක කියන්නේ ලොකුම ෆීල්ඩ් එක. ඒ කියන්නේ මේක නිකන් පටු නෑ පළල් විෂය ධාරාවක්. ඒ කියන්නේ ලොකු ඩයිවර්සිටි එකක් මෙතන තියෙනවා. ජෛවීය විද්‍යා විෂය ධාරාව. මේ ජෛවීය විද්‍යා විෂය ධාරාව ගන්න එකේ හොඳම වාසිය තමයි ඔයගොල්ලන්ට වෙන ස්ට්‍රීම් වලට වඩා මේකේ හොඳ හොඳ කෝසස් තියෙනවා. ඒ වගේම වැඩියෙන්ම කෝසස් වලට දාන්න පුළුවන් විෂය ධාරාව තියෙන ජෛවීය විද්‍යා විෂය ධාරාවේ තමයි. ඒ ගැන අපි සතුටු වෙනවානේ. මොකද අපි ජෛවීය විද්‍යා විෂය ධාරාවට මේ කරන්න ඉස්සෙල්ලාම බලමු ජෛවීය විද්‍යා විෂය ධාරාවේ ඒ පාඩම් තුනම කරන ළමයි නැත්නම් ඇග්‍රි විදියට ගන්න ළමයිට කොයි වගේ විෂය ධාරාවන් වලට කොයි වගේ කෝසස් වලට යන්න පුළුවන්ද කියන එක තමයි මම මෙතන කියන්නේ අන්නේ ඔයගොල්ලන්ට. ඒක ඉස්සෙල්ලාම තියෙනවා මෙතන දාලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාව. ඒ කියන්නේ මෙඩිසින්. ගොඩක් දෙනෙක් බලුත් කියලා සයන්ස් ස්ට්‍රීම් එක හදාරන්නෙම මෙඩිසින් එක යන්න සූදානම් බලාපොරොත්තු වෙන. ඒ වුණාට ශ්‍රී ලංකාවේ 2 ලක්ෂ 3 ලක්ෂ ගාණක් ලියනවා බයෝ සයන්ස් ස්ට්‍රීම් එක. ඒ වුණාට මෙතන දාලා තියෙනවා මෙඩිසින් එකෙන් කී දෙනෙක් තෝරා ගන්නවද කියන එක. යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව 2088යි. ලක්ෂ ගානකින් 2088කට තමයි ලංකාවේ තියෙන ස්ටේට්ස් යුනිවර්සිටිස් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් මෙඩිසින් එක ඉගෙන ගන්න පුළුවන්. ඒ කියලා ඔගොල්ලෝ ජීවිත අතාරින්න එපා. මොකද විවිධ හේතුන් විවිධ කෝසස් තියෙන ඔගොල්ලන්ට මම පස්සේ යනකොට කියනවා. දැන් ඔගොල්ලෝ තව දෙයක් බලන්න ඕනේ. මේ මෙතන දාලා තියෙනවා මේ කෝස් එකේ නම. ඒත් එක්ක මෙතන තියෙනවා පාඨමාලා කේතය. යුනිකෝඩ් එක නෙමෙයි පාඨමාලා. යුනිකෝඩ් එකක් කියන්නේ දෙකම එකතු වෙලා එන එක. පාඨමාලා නමත් එක තියෙන කෝස් එක තියෙන මේ විශ්වවිද්‍යාලයත් මෙතන තියෙන පාඨමාලා යුනිකෝඩ් නෙමෙයි කෝස් එකේ කෝඩ් එක තියෙන්නේ. මෙතන දාල් තියෙන ප්‍රවේශය සඳහා තියෙන අවම සුදුසුකම. ඔයගොල්ලෝ මොන පාඩම්ද මොන විෂයන්ට ගන්නවනි සමය දන්නවා. මෙඩිසින් එකට ඔයගොල්ලෝ මේ බයෝලොජි කෙමිස්ට්‍රි ෆිසික්ස් වලින් තමයි යන්න පුළුවන්. ඒකට මේ 2CS තිබුණොත් තමයි මේකට ඔයගොල්ලන්ට අවම සුදුසුකම් ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් තියෙන්නේ. දැන් වෛද්‍ය විද්‍යාවම පාඨමාලා විශ්වවිද්‍යාලය 12ක තියෙනවා. ඒ කියන්නේ කොච්චර සංඛ්‍යාවක් 2088කට ඉඩ දෙනවෙන්නේ. වෛද්‍ය පීඨයේ තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය, යාපනය, රුහුණ, කැලණිය, ජයවර්ධනපුර, රජරට, නැගෙනහිර, බයඹ, සපරගමුව, මොරටු යන විශ්වවිද්‍යාල සහ අලුතෙන් ආපු ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය. මේකේ වෛද්‍ය පීඨයේ තියෙන්නේ බදුල්ල ප්‍රදේශයේ. මේක මෙඩිසින් එක පාඨමාලා කාලය වසර 5ක්. තව දෙයක් කියන්න ඕනේ ළමයි අංගිලා අහගෙන ඉන්නකොට මේ ඔගොල්ලෝ දැන් උදාහරණයක් වශයෙන් කියන්න ඔගොල්ලෝ දැන් ඔගොල්ලෝගේ ගෙවල් තියෙන්නේ යාපනේ නා. ඒ කියන්නේ ජැක්නා වල ඔගොල්ලෝ ඉන්නේ. ඒ වුණාට ඔගොල්ලන්ට මෙඩිසින් හම්බ වෙනවා. හැම මෙඩිසින් එකක්ම හම්බ වෙන දෙස් ස්කෝර් එකක් තියෙනවා කියමුකෝ. එතකොට ඕගොල්ලන්ට දැන් රුහුණ මෙඩිසින් එකටත් යන්න පුළුවන්. රජරට විශ්වවිද්‍යාලයටත් යන්න පුළුවන් නම් ඕගොල්ලෝ ඒ දුර ටිකක් බලන්න. ඒ වගේම ජස්නා එකේම විශ්වවිද්‍යාලයක් තියෙනවා මෙඩිසින් එකට. ජස්නා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් නම් ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න අවුරුදු 5ක කාලයක් ඔයගොල්ලෝ ගෙදර ඉඳන් නෙවෙයි යන්නේ. ගෙදරින් පිටත ඉඳන් කන්නත් නැතුව බොන්නත් නැතුව ගොඩක් මහන්සි වෙලා කට්ට ගාගෙන පාඩම් කරන ඕනේ ඒ දවස්. ඔයගොල්ලෝ දුර බලාගන්න. ඒ කියන්නේ දැන් රුහුණ විශ්වවිද්‍යාලයට ගියොත් යාපනයේ ළමයෙක්ට ගෙදර යන්නම දවසක් යනවා. ගෙදර ඉන්න දවසක් යනවා. උඩ ඒගොල්ලොත් ඒක ඒක ටිකක් ඔයගොල්ලෝ අවබෝධ කරගෙන දාන්න. ඔයගොල්ලෝ රුහුණ විශ්වවිද්‍යාලයට වඩා රජරට නැත්තම් ඔයගොල්ලෝ
ගෙවල් ළඟම ඉන්න ඕනි නම් ගෙදර ඉන්නම් යන එක කොච්චරද හොඳයිද කියලා යුනිවර්සිටි ගියාට පස්සේ තීරේ ඕගොල්ලන්ට යාපනයේ විශ්වවිද්‍යාලයටම දාලා ඉස්සලා මේ ඒකම දාලා යනවා නම් ඒකටත් යන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට හොඳම ලේසි ක්‍රමයක් වෙයි. ඒක තමයි මං කියන්නේ ඔයගොල්ලන්ගේ තැනත් බලලා ඔයගොල්ලෝ කෝස් එක සෙලෙක්ට් කරන්න. මොකද නම් දැන් නම වෙනුවෙන් යන්න ඕනේ නැහැ. රුහුණ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මෙඩිසින් එක තමයි. රජරේ උගන්වන්නේ මෙඩිසින් තමයි. ජෆ්නා එකේ උගන්වන්නේ මෙඩිසින් තමයි. ඔයගොල්ලන්ගේ ෆයිනල් ඉයර් එකේ තියෙන කුසලතාවය අනුව තමයි අපොයින්ට්මන්ට් එක ඒගොල්ලෝ ලබා දෙන්නේ. ඒ කියන්නේ රුහුණට කියලා වෙන එකක්, ජපුරට කියලා වෙන එකක් නැහැ. ජයවර්ධනපුරට කියලා වෙන එක රජරට. හැමදෙනාම මෙඩිසින් ඩිග්‍රී එක විරුණාට පස්සේ ඩොක්ටර්ස් විලා තමයි එන්නේ. හැමදෙනාටම සැලරි එක එකයි. දැන් රජරටේ 50,000යි, රුහුණේ 100,000යි, එහෙම වෙනසක් නැහැ. ඔක්කොම ලාට සැලරි එක එකයි. ඒ හින්දා ඒ ටිකත් ඔගොල්ලෝ බලන්න. තව එකක් තමයි සර්ජරි. ඒ කියන්නේ ඩොක්ටර්ස්ලාටම තියෙන කෝසස් ටික තමයි ඩෙන්ටල් සර්ජරි එක. මේක මෙතන සංඛ්‍යාව යන්නේ 130යි ගන්නේ මුල් ලංකාවේ ඩෙන්ටල් සර්ජරි එකට. මේක තියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. මේක පාඨම කාලයේ වසර 5. ඔයගොල්ලන්ට මේක හොඳට මේ පොත බලනකොට තේරෙයි මේ ඕඩර් එක කොහොමද දාලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කෝප්පික දාලා තියෙනවා, කෝප්පේ කොහෙද තියෙන්නේ, ඊට පස්සේ පාඨම කාලය කියලා දිනවා. මේක පශු වෛද්‍ය විද්‍යාව, වෙටනරි සයන්ස්, වෙටනරි ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් මේකෙන්. මේකෙන් තමයි මේක පේරාදෙණියෙන් විතරයි තියෙන්නේ. මේකත් වසර 5ක පාඨමාලාවක්. මේ ඔක්කොම මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි උගන්වන්නේ. අනිත් එක තමයි ඉස්සර මෙඩිසින් එකෙන් පස්සේ ගොඩක් අඩිය දැම්මේ ඇග්‍රි පැත්තට. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ හින්දා ඇග්‍රි පැත්ත තමයි ගොඩක් කට්ටිය ඕගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ කරුණු වැඩියෙන්ම ඒගොල්ලන් කැමැත්ත ඇග්‍රි පැත්තට තමයි තිබුණේ. ඒ වුණාට දැන් ඒක වෙනස් වෙලා මොකද ඔක්කොමලා සයන්ස් ස්ට්‍රීම් එක සයින්ස් බයෝලොජි ෆීල්ඩ් එකට, සයින්ස් ෆීල්ඩ් එකට, හෙල්ත් සයින්ස් ෆීල්ඩ් එකට යනවා. මේකේ ඇග්‍රිකල්චර් ඇන්ඩ් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට් එක 221ක් ගන්නවා. මේකේ මේ මේ කාණ්ඩ තුනටම තියෙන විශේෂ අරන් තියෙන ළමයිට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක කෝස් එකක්. මේකේ තියෙන විශේෂත්වය මොනවාද නම් ඇග්‍රිකල්චර් කියලා වෙනම කෝස් තියෙනවා. ඒකෙන් මම කියන්නම්. ඒ වගේම තමයි මේක මැනේජ්මන්ට් එක තියෙනවා. කෘෂිකාර්මයේ සමග මේකේ උපාධි මේක ඇවිල්ලා විද්‍යාව හා තාක්ෂණ ලෝකයේ මෙන්ම කළමනාකරණ ලෝකයේ කොහොමද අපි ජය ගන්න ඕනේ ඒ ගැන මෙතන අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් මේ කෝස් එක කරුත්. මේක හොඳ වටිනා කෝස් එකක්. මොකද ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ වගේම කෘෂිකාර්මය කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් කරන එක. ඒක මේ මං කියපෝගේ ඇග්‍රිකල්චර් කෘෂිකර්මය. මේකේ ටිකක් තියරි නොලෙජ් එක වැඩියෙන් තියෙනවා. මේක තියෙනවා විශ්වවිද්‍යාලය 1, 2, 3, 4, 5ක තියෙනවා. මේ සබ්‍රගමුව තියෙනවා, නැගෙනහිර, ජාෆ්නා, රජරට, වයඹ. මේ යුනිවර්සිටිස් වල තියෙනවා ඇග්‍රිකල්චර් එක. මේක ටිකක් අර ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ජොබ් ෆැසිලිටිස් තියෙනවා. මේකත් වසර 4යි. 4 years ඩිග්‍රී එක, 4 years 3 years ටික තියෙන වෙනස පස්සේ කියනවා. ෆුඩ් සයින්ස් ඇන්ඩ් නියුට්‍රිෂන්. දැන් මේක ලොකු ට්‍රෙන්ඩ් එකේ යන කෝස් එකක්. ෆුඩ් සයින්ස් ඇන්ඩ් නියුට්‍රිෂන් කියන එක ආහාර විද්‍යාව හා පෝෂණය. මේක තියන්නේ වයඹ, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පමණයි වසර 4ක්. ඒකට යන්න පුළුවන්. වසර 4ක කාලයක් තමයි තියෙන්නේ. මේක දාලා තියෙනවා ආහාර විද්‍යාව හා තාක්ෂණය, ව්‍යවහාරික පෝෂණය. කියන්නේ දැන් කට්ටිය නියුට්‍රිෂනිස්, ඩයටිෂියන්ස් ලගේන ගොල්ලෝ අහලා ඇති. ඒගොල්ලන්ට රජයේ රෝහල් වල රැකියා තියෙනවා. ඒ වගේම ප්‍රයිවට් සෙන්ටර්ස් වලත් වැඩ තියෙනවා. ඔයගොල්ලෝ අහලද නියුට්‍රිෂන්ස්ලා, ඩයටිෂියන්ලා පොරින් වල එහෙම පිට රටවලත් මෙහෙම වැඩ කරන කට්ටිය ඉන්නවා. මේක දැන් නැගී එන කෝස් එකක්. මොකද කට්ටිය ඒගොල්ලන්ගේ ඇඟ ශරීරය ලස්සන කරගෙන ඉන්න කැමති. ඒ වගේම ඒගොල්ලන්ගේ ඇඟ හරියට මේන්ටේන් කරන කැමති. ඒ වගේ කට්ටියට කන්සල්ටන්ස් එකක්, නියුට්‍රිෂන් ඩයට් විදිහක් කොහොමද මේන්ටේන් කරන්නේ, ඒ වගේ ඒ වගේ දේවල් කියන්න පුළුවන් කට්ටිය තමයි මේ ඩයටිෂියන්ස්ලා කියන්නේ. තව එකක් තමයි තියෙන්නේ ෆුඩ් සයින්ස් එකේම, ෆුඩ් සයින්ස් ඇන්ඩ් ටෙක්නොලොජි. මේක තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ සබරගමුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මේකට අවුරුදු 4ක කෝස් එකක්. මේක ඒකට වඩා වැඩියෙන් තියෙන කාරණා මොකද නම් මේකේ
ටෙක්නොලජි එක ගැන කියනවා. ඒ කියන්නේ කර්මාන්ත සහ ඒ කියන්නේ හැම දෙයක්ම ආහාරයක් නිසානේ. අපි ආහාරය ගොඩක් ඉම්පෝර්ටන්ට් අපිට. ඒ නිසා මෙතන තියෙනවා විදේශීය ආහාර සහ දේශීය ආහාර සහ ඒ ආශ්‍රිත කර්මාන්ත ගැන තමයි මෙතන තියෙන්නේ. ඒකේ ඇප්ලිකේෂන් එක කොහොමද කියලා මේ කෝස් එකේ තියෙනවා. තව තමයි තියෙන්නේ තවත් ෆුඩ් සයින්ස් කෝසස් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනි, වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනි නම් ඔයගොල්ලෝ තව තියෙනවා ආයුර්වේදික මෙඩිසින් ඇන්ඩ් සර්ජරි, යුනානි මෙඩිසින් ඇන්ඩ් සර්ජරි, සිද්ධ මෙඩිසින් ඇන්ඩ් සර්ජරි කියලා තියෙනවා. ආයුර්වේදික මෙඩිසින් ඇන්ඩ් සර්ජරි වලට ඔයගොල්ලෝ මේ තුනම රජයේ රැකියා ලබාගත් වෛද්‍යවරුන් ඉන්නවා ආයුර්වේද හොස්පිටල්ස් වල, ඒගොල්ලෝ වැඩ කරනවා. ආයුර්වේද මෙඩිසින් එක තියෙන්නේ කොළඹ සහ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයේ. මේක අවුරුදු 5ක කෝස් එකක්. ඒක මාධ්‍ය වල ඉංග්‍රීසි මාධ්‍ය. යුනානි එකත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්නේ. මේ යුනානි එකේ ටිකක් අරාබි, උරුදු වගේ ලැංග්වේජස් ටිකක් මාධ්‍ය ටිකක් උගන්වනවා ඒක. ඒ වගේ දේවල් ටිකක් වැඩිපුර මෙතන තියෙන්නේ. සිද්ධ මෙඩිසින් ඇන්ඩ් සර්ජරි එකේ ඔයගොල්ලෝ දන්නවා මේක තියෙන්නේ ආපනේ විශ්වවිද්‍යාලයේ සහ ත්‍රිංකොමලය මණ්ඩපයේ. ඒ කියන්නේ ඒක නැගෙනහිර විශ්වවිද්‍යාලයට අදාළ දෙයක්. යාපනය විශ්වවිද්‍යාලය කරන පාඨමාලා මාධ්‍ය දෙමළ වුණාට ත්‍රිංකෝ මලේ ත්‍රිකුණා මලයෙන් තියෙන එක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි කරන්නේ. මේක සවුත් ඉන්දියන් මෙඩිසින් එකක්. ඒ කියන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු මෙඩිසින් එකක් තමයි මේක. ආයුර්වේද මෙඩිසින් මේකෙත් ගොඩක් ළමයි මෙතෙන්ටත් යනවා ඩොක්ටර් කෙනෙක්ම වෙන්න ඕනි කියලා. තව එකක් තමයි බයොලොජිකල් සයන්ස් ස්ට්‍රීම් එක. ස්ට්‍රීම් එක යන බයොලොජිකල් සයන්ස් ෆීල්ඩ් එක. බයොලොජිකල් සයින්ස් ෆීල්ඩ් එක තමයි ශ්‍රී ලංකාවේ වැඩිම සංඛ්‍යාවක් යනවා මෙඩිසින් එකෙන් පස්සේ. ඒක 1986ක්. ඒකට මෙතන පාඩම් ටිකක් තියෙනවා කොයි වගේ සබ්ජෙක්ට් එකක්ද ගන්න ඕනේ කියලා. මෙතන පාඨමාල මේ බයොලොජිකල් සයින්ස් එක කියන්නේ ටිකක් ඩයිවර්සිටි වැඩි පාඨමාලාවක් කෝස් එකක්. මොකද මේක එක එක යුනිවර්සිටි එකේ තියෙන පාඩම මේක පාඩම් ටික වෙනස්. දැන් සබ්ජෙක්ට් තුනක් ඔගොල්ලෝ සෙලෙක්ට් කරන්න ඕනේ. දැන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් නම් කම්පොසිෂන් 9ක් තියෙනවා. ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් කියන්නම්. ජෛව රසායන විද්‍යාව, රසායන විද්‍යාව, සත්ව විද්‍යාව. ඒ එක කම්පොසිෂන් එක. තව එකක් තියෙනවා සත්ව විද්‍යාව, රසායන විද්‍යාව, පරිගණක අධ්‍යයන. ඒ වගේ 9ක් තියෙනවා. එකෙන් එකක් සෙලෙක්ට් කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. ඒකෙන් ඉස්සරහට ගිහින් ඊට පස්සේ ඔගොල්ලන්ට කැමති නම් අවුරුදු දෙක සමහර තැන්වල වෙනස් වෙනවා. අවුරුදු දෙක නැත්නම් පළවෙනි අවුරුද්දේ සෙකන්ඩ් ඉයර් එක ඇඳලාම ඔයගොල්ලන්ට ස්පෙෂල් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ස්පෙෂල් ඩිග්‍රී එක කරන්න ඕන ඒක ඒක සුදුසුකම් ලබන්න ඕනි සෙකන්ඩ් ඉයර් එකේ රිසර්ච් එක අනුව. ඔයගොල්ලෝ ෆස්ට් ඉයර් නම් සෙකන්ඩ් ඉයර් වෙනකන් තියෙන රිසර්ච් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒක තියෙනවා පේරාදෙණිය, ජයපුර, කැලණිය, ජාපනයේ රුහුණු, නැගෙනහිර, අත්නිදික විශ්වවිද්‍යාල. මේක ටිකක් වෙනස්. මොකද බයොලොජිකල් සයින්ස් කියලා කිව්වට කොළඹ විශ්වවිද්‍යාලයේ දෙන පාඩම් තුනම වෙනස්, පේරාදෙණියට තියෙන පාඩම් වෙනස්, ජයපුරට තියෙන පාඩම් ටික වෙනස්, කැලණියට වෙනස්, ජාපනයට වෙනස්. ඔයගොල්ලෝ කැමති කම්පොසිෂන් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ජයපුර විශ්වවිද්‍යාලයේ අපේ කැම්පස් එක නම් ප්‍රොපොසිෂන් 11ක් වගේ තියෙනවා. ඒකේ මොලිකියුල බයොලොජි ඇන්ඩ් බයෝ ජෙනටික්ස් කියන ඒ කම්පොසිෂන් එකට ටිකක් ඉල්ලුම වැඩි නිසා ඒකට යුනිවර්සිටි එකට සෙලෙක්ට් වෙලා ඒකට ගියාට පස්සේ ඒගොල්ලෝ සෙට් ස්කෝර් එක අනුව ඔගොල්ලොම එක එක පන්තියට විතර දානවා. නැත්නම් සමහර විෂයන් තියෙනවා ඔගොල්ලෝ අවුරුදු දෙකෙන් පස්සේ ස්පෙෂල් ඩිග්‍රී එකක් කරගන්න පුළුවන්. ස්පෙෂල් ඩිග්‍රී එකක් කරන්න හැමෝටම බැහැ. අවුරුදු සෙකන්ඩ් ඉයර් එක ඉවර වුණාට පස්සේ තමයි ඔගොල්ලන්ට ඒකේ ඔගොල්ලන්ගේ කුසලතාවයේ GPA එක අනුව තමයි ඔගොල්ලෝ සෙලෙක්ට් කරලා ඔයි එක්කෝකෙද අපි ස්පෙෂල් ඩික් කරන්න යන්නේ. දැන් රසායන විද්‍යාව නම් කෙමිස්ට්‍රි එකේ වන් ස්පෙෂල් එකක් කරන්න යනවද, බයොලොජි එකේ, ජූලොජි එකේ ස්පෙෂල් එකක් කරනවද, ඒක ඔගොල්ලෝ පස්සේ තීරණය කරගන්න පුළුවන්. යුනිවර්සිටි ගියාට පස්සේ ඒක ඔගොල්ලන්ට තීරණය. ඇප්ලයිඩ් සයන්සස් වලින් ඔගොල්ලන්ට ඒකෙන් බයොලොජිකල් සයින්ස් එකෙන් තමයි තියෙන්නේ. ඇප්ලයිඩ් සයන්ස් එකේ දෙකක් තියෙනවා, බයොලොජිකල් සයින්සස්, ෆිසිකල් සයින්සස්. ඒක බයොලොජිකල් සයින්ස් එකේ බයොලොජි සයින්ස් තියෙන උඩ කියපු එක වගේමයි. ඒ වුණාට මේකේ ප්‍රායෝගික එක ටික ව්‍යවහාරික විද්‍යාව නිසා ප්‍රායෝගික නොලෙජ් එක මෙතන තියෙනවා වැඩි. මොකද මේක බයොලොජි එක ටික තියරි සම්බන්ධව වැඩියෙන් කියනවා. මෙතන ප්‍රායෝගික
එක කරන්නේ කොහොමද අර ප්‍රැක්ටිකල් විෂය ටිකක් වැඩියෙන් තියෙනවා. ඒක සබරගමුවේ තියෙනවා විද්‍යාවේදී ව්‍යවහාරික විද්‍යා, පාරිසරික විද්‍යා සහ සම්පත් කළමනාකරණය. ඒක අවුරුදු 3යි. ඒ වගේම ඒකේ විද්‍යාවේදී ව්‍යවහාරික පාරිසරික කළමනාකරණය ගෞරව පාඨමක්. සාමාන්‍ය අවුරුදු 3ක පාඨමාලාවක් සාමාන්‍ය ඩිග්‍රී එකක් කියනවා. අවුරුදු 4ක පාඨමාලාවක් ස්පෙෂල් ඩිග්‍රී එක ගෞරව පාඨමාලා කාලය කියලා තමයි කියන්නේ. මේ ඇප්ලයිඩ් සයන්ස් එක රජරට විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒක වසර 3කුත් තියෙනවා. ස්පෙෂල් කරුත් ඕගොල්ලන්ට අවුරුදු 4යි ගෞරව කියලා ඕගොල්ලන්ට නවත්වා ගන්න පුළුවන්. ඒක ඇප්ලයිඩ් සයන්ස් එක වවුනියාවෙත් තියෙනවා. ඒ වවුනියාවෙන් තියෙන්නේ පාරිසරික විද්‍යාව කියන නමේ. ඒක අවුරුදු 3යි. පාරිසරික විද්‍යාව ගෞරව කියන එක අවුරුදු 4යි. අනිත් එක තමයි හෙල්ත් ප්‍රොමෝෂන් කියන එක ටිකක් අලුතින් අප් කෝස් එකක්. මෙතන හෙල්ත් ප්‍රොමෝෂන් මේ කෝස් එක ගැන කියනවා නම් මේක දැන් ඔෆ්ලයින් ළමයි එච්චරම නැහැ, වැඩියෙන් නැහැ, 103යි ගන්නේ. මේගොල්ලෝ BSc හෙල්ත් ප්‍රොමෝෂන් මේ වගේ නමක් ඒගොල්ලන්ට ලබා දෙන්නේ. පාඨමාලා කාලේ මේක වසර 3යි. මේකෙනුත් ස්පෙෂල් කරනකොට වසර 4ක් යන්න පුළුවන්. මේ බයෝලොජි ස්ට්‍රීම් එකෙන් බයෝ ස්ට්‍රීම් එකක් තියෙනවා, ඇග්‍රි ෆීල්ඩ් එක තියෙනවා, ෆුඩ් ෆීල්ඩ් එක තියෙනවා. ඒ වගේම තමයි ඇලයිඩ් හෙල්ත් සයන්ස් ෆීල්ඩ් එක, ඒ වගේ සම සෞඛ්‍ය ෆීල්ඩ් එක, ඒ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බිහි කිරීම. ඒකට තමයි තියෙන්නේ හෙද, නේසින්, ෆාමසි, ඔප්ටෝමෙට්‍රි, ෆිසියෝതെරපි, රේඩියෝග්‍රෆි, ඔකියුපේෂනල් තෙරපි වගේ දේවල්. තව අලුත් කෝසස් ඇවිත් තියෙනවා. මෙඩිකල් ඉමේජින් ටෙක්නොලොජි වගේ දේවලුත් තියෙනවා. දැන් නර්සින් එක තියෙනවා. මෙතන ඔයගොල්ලෝ කියවනකොට බලන්න පුළුවන් නර්සින් එක යුනිවර්සිටි 6ක ලබා දී තියෙනවා. මේ නර්සින් එකට අපිට තව එකක් කරුණක් කියන්න ඕනේ. සමහර කෝසස් වලට අපිට සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි එක, සයන්ස් එක, මැත්ස් එක කොයි වගේද කියන එක අහනවා ඒගොල්ලෝ. සයන්ස් S එකක්, සමහර දේවල් වලට C එකක්, සමහර පාඩම් වලට C S එකක් එහෙම අහනවා. දැන් නර්සින් ඩිග්‍රී එකට දානවා නම් ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවේ ඔයගොල්ලෝ සාමාන්‍ය S එකක් තියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ උස තියන්න ඕනේ අඩි 4යි අඟල් 10ක් තියන්න ඕනේ. ඒකට වඩා වැඩියෙන් තියෙනවා තමයි ආය තමයි මෙතෙන්ට යන්න පුළුවන්. තව තියෙනවා ඒ වගේම තමයි ඖෂධ විද්‍යාව, ඒ කියන්නේ ෆාමසි. ෆාමසි විදිහට ඒක ෆාමසි කෝර්සස් එක, ඒක ක්‍රෙඩිට් 120ක්. ක්‍රෙඩිට් එක ගැන ඔයගොල්ලන්ට වැඩිම අවබෝධයක් ඕනේ නැහැ. ඒක යුනිවර්සිටිස් 4ක තියන්නේ. ෆාමසි කෝර්ස් එක කරොත් ඔයගොල්ලන්ට හොස්පිටල් ෆාමසිස්ට් විදිහට විතරක් නෙමෙයි, මේ මෙතන දාලා තිනවා මං එකඩමික්ස් විදිහට වැඩ කරන්න පුළුවන්. මේ වගේ විවිධ ශාස්ත්‍ර 14කට යන්න පුළුවන් මේ ඖෂධ විද්‍යා ඩිප්ලෝ ඩිග්‍රී එක තබාගෙන විතර. හොස්පිටල් ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, එකඩමික්ස් විදිහට වැඩ කරන්න පුළුවන්, කියන්නේ ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්, රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් විදිහට වැඩ කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඩ්‍රග් ප්‍රොඩක්ෂන්, ඖෂධ නිෂ්පාදනය, ඒ සඳහා ඒ අදාළ කැරියර්ස් පැත්වේ වලට ඕගොල්ලන්ට යන්න පුළුවන්. අනිත් එක තමයි වෛද්‍ය රසායනාගාර විද්‍යාව. මේකත් හොඳම හොඳ කෝස් එකක්, ඇලයිඩ් හෙල්ත් සයන්ස් එකෙන් තියෙන කෝස් එක. මේ කෝස් එකේ ඕගොල්ලෝ මෙඩිකල් ලැබෝරටරි ටෙක්නීෂියන් විදිහට හොස්පිටල්ස් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ තව ඩිග්‍රීස්, PhDs ඒව හදලා ෆොරින් කන්ට්‍රීස් වලට ගිහිලා රිසර්චර්ස් විදිහට, සයන්ටිස්ට් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රයිවට් හොස්පිටල්ස් වල මෙඩිකල් ලැබෝරටරි සයන්ටිස්ට් විදිහට වැඩ කරන්න, සේවය කරන්න පුළුවන්. තව දෙයක් තමයි ප්‍රයිවට් ලැබෝරටරිස් තියෙන ඕලද අර ලේ චෙක් කරන, යූරින් චෙක් කරන ලැබෝරටරිස් තියෙනවා. ඒ වගේ ප්‍රයිවට් ලැබෝරටරි වල වැඩ කරන්නේ මේ ලැබෝරටරි සයන්ටිස්ට්ලා. ඒකත් ඔයගොල්ලන්ට දාගෙන ප්‍රයිවට් විදිහට වැඩ කරගන්න පුළුවන්. මේකත් තියන්නේ යුනිවර්සිටි 4ක තියන්නේ පේරා, ජකුර, රුහුණු, යාපනය වල කැම්පස් වල තියෙනවා. මේකට ඔගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයේ සාමර්ථයක් බලනවා. ඒ නිසා ඔගොල්ලෝ ඇප්ලයි කරනකොට අර යුනිවර්සිටි සෙලෙක්ට් වුණාට පස්සේ, යුනිවර්සිටි අර කෝස් එක සෙලෙක්ට් කරාට පස්සේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එකක්, මේ වගේ කෝස් දානකොට මේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එකක් ඔගොල්ලෝ අවනලා යවන්න. අනිත් එක තමයි රේඩියෝග්‍රෆි එක. රේඩියෝග්‍රෆි එක පේරාදෙණිය විතරයි තියන්නේ. ළමයි සංඛ්‍යා 68ක් ගන්නවා මේකේ. මේක ඔගොල්ලෝ මොනවදලා
රේඩියෝ ප්‍රසාර විදිහට ලංකාව තිබෙන එම්එල්ටී ආත කියපු වගේම ලංකාවෙන් කරපු පුළුවන් ෆොරින් එකේ වැඩි කරන්න පුළුවන්. මේක එක්ස්රේ වගේ දේවල් MRI CT scan වගේ දේවල් වලින් ඒ කොහොමද කරගන්නේ වගේ දේවල් තමයි ඉගෙනගන්නේ. සාමාන්‍ය ඇලයිඩ් හෙල්ත් සයන්ස් කෝර්සස් වලට වල පළමු අවුරුද්දේ ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්රි වගේ දේවල් උගන්වනවා. ඒ පොදුවේ ඔක්කොමලාට සමානයි. ෆිසියෝതെරපි එකෙත් එහෙම උගන්වනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ නම් ඕගොල්ලෝ නේවාසික භූමිට ක්ලිනිකල්ස් වලට හොස්පිටල්ස් වලට යන්න වෙනවා. අනිත් එක තමයි ෆිසියෝതെරපි එක. ෆිසියෝതെරපි එක ඒ වගේමයි මේක ඇලයිඩ් හෙල්ත් සයන්ස් කෝර්ස් එක. ෆිසියෝതെරපිස්ට් විදිහට ඕගොල්ලෝ වැඩ කරන්න පුළුවන්. මේක ඕගොල්ලෝ මේ භෞතික විද්‍යා කටයුත්තට මේකට දාන්න පුළුවන් යාළුවන්ට කියන්න. මේක තියෙන්නේ කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණයි. අනිත් එක තමයි ඇලයිඩ් හෙල්ත් සයන්ස් කෝර්සස් ගැන කියවුවා. දැන් මම බයෝ කෙමිස්ට්‍රි ඇන්ඩ් මොලිකියුලර් බයොලොජි මේක තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විතරයි. මේක දැන් ලොකු ට්‍රෙන්ඩ් එකේන කෝර්ස් එකක්. මොකද මොලිකියුලර් බයොලොජි එක ෆේමස් වෙලා තියෙන ලංකාවෙන් රැකියා දැන් ඇති වෙමින් පවතිනවා. මොලිකියුලර් මෙඩිසින්ස් ගැන ඉගෙන ගන්නවා නම් වගේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕන, මොලිකියුලර් බයොලොජිස්ට් කෙනෙක් වෙන්න ඕන, රිසර්ච් කෙනෙක් වෙන්න ඕන මේ කෝර්ස් එක සෙලෙක්ට් කරන්න. මේකට දෙට්ටංගේ හරිම වැඩි තරඟකාරී කෝර්ස් එකක් තමයි මේක. මේ ෆිෂරීස් ඇන්ඩ් මැරයින් සයන්සස් කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ මේ කියවන්න ඔයාලට තේරෙනවා. ඒ වගේම තමයි එන්වායර්න්මන්ටල් කන්සර්වේෂන් මැනේජ්මන්ට්, ඇනිමල් සයන්සස්, ෆිෂරීස්, පරාය සම්බන්ධ සහ මත්ස්‍ය පාලනය, සත්ව පාලනය ඒ ගැන තියන්නේ. කලින්ම කිව්වා ෆුඩ් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා, ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා කියලා. ඒකත් තියෙන්නේ බයඹරේ. ඒකට කෝස් එකේ නම දෙන්නේ මෙහෙම PC හොන්සින් ෆුඩ් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ටෙක්නොලොජි මැනේජ්මන්ට් කියලා. මේ කෘෂි විද්‍යාව නම් කියලා ඉතරයි. ග්‍රීන් ටෙක්නොලොජි එකක් තියෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ. ඒකත් ඔගොල්ලන්ට දාන්න පුළුවන් කෝස් එකක් තමයි. මොකද මේකත් අර කෘෂිකාර්ම පැත්තට ටිකක් සම්බන්ධතාවය තියෙන කෝස් එක. එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඒ වගේ එකක් තමයි. ඇක්වාටික් රිසෝර්සස්, ඇක්වාටික් රිසෝර්සස් ටෙක්නොලොජි එක, තව ඇක්වාටික් රිසෝර්සස් වගේ එකක් ජයවර්ධනපුරේ තියෙනවා. ඔක්යුපේෂනල් තෙරපි එක, ෆිසියෝതെරපි එක ටිකක් සාමාන්‍ය එක වගේ. මොකද මේක අර වෘත්තීය ඔක්යුපේෂන් කියන වෘත්තියනේ. වෘත්තිය සම්බන්ධව ඔගොල්ලන් වැඩ කරන වෙලාවේ ඒක සම්බන්ධව ඔගොල්ලන්ට ආබාධයක් ඇති වුණොත් ඒගොල්ලෝ ඔක්යුපේෂනල් තෙරපිස්ට්ලාට ගාව යන්න පුළුවන්. මේක ඇලයිඩ් හෙල්ත් සයන්ස් තමා. يعني වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නැහ, හොස්පිටල් කාර්ය මණ්ඩලයේ ඔක්යුපේෂනල් තෙරපිස්ට් කෙනෙක් ඉන්නෝනේ. මේක ඔප්ටෝමෙට්‍රි අනිත් එක. ඔප්ටෝමෙට්‍රි ඩිග්‍රී එක ජයපුරෙන් විතරයි තියෙන්නේ. දැන් තුන්වෙනි බෙච් එක තරන් ඉවරයි. මං හදාන කෝස් එක මේක තමයි. පාඨමාලා කාලය ඇවිල්ලා අවුරුදු 4යි. මේකේ ඕගොල්ලන්ට ඔප්ටෝමෙට්‍රිස්ට් විදිහට වැඩ කරන්න පුළුවන්, සේවය ගන්න පුළුවන්. රජයේ රෝහල් වල පුළුවන්, ප්‍රයිවට් රෝහල් වල පුළුවන්. ඒ වගේම ඔප්ටෝමෙට්‍රි ඩිග්‍රී කාලු ඩිග්‍රී එක නිසා ඕගොල්ලන්ට ඉක්මනටම හොඳ GP එකක් අරන් PhD එකක් ඉවර කරලා ඇකඩමික්ස් විදිහට ඔප්ටෝමෙට්‍රි ඩිග්‍රී එක උගන්නන ලක්ෂ කෙනෙක් විදිහටත් ඉන්න පුළුවන්. පිට රටවලත් මේකට හොඳම ඉල්ලීමක් තියෙනවා. ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි එකත් ටික බයොලොජිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් එන අර බයොලොජි සයන්ස් කෝස් එකේ කෙමිස්ට්‍රි එක වගේමයි. මේක ඉන්ඩිජිනියස් මෙඩිසිනල් රිසෝර්සස් එක කියන්නේ දැන් අලුතෙන් ටිකක් අලුතෙන් හදපු එකක්, ගම්පහ වික්‍රමාරච්චය කියන බාදෙන් එක. මේක ජලජ ජෛව සම්පත් කියලා කෝස් එක. මේක තමයි අර්බන් බයෝ රිසෝර්සස් කියන්නේ. දැන් දැන් ජනගහනය වැඩි වෙනකොට පටි ඔක්කොම ෆ්ලැග් වලට වැඩි වෙනවා, මේ හිර වෙනවා. එතකොට ඕගොල්ලන්ට ප්ලාන්ටේෂන් එකක් කරන්න, කෘෂිකර්මයක් කරන්න ඉඩ නැහැ. ඒක ෆ්ලැට් වල ඔයගොල්ලෝ ඉන්නකොට මේ නාගරිකව කොහොමද ඔයගොල්ලන්ට තියෙන සම්පත් වලින් කොහොමද ප්ලාන්ට් එකක් හදාගන්න පුළුවන්, ඒ වගේ දේවල් තමයි මේක තියෙන්නේ. මේක ජපුර විශ්වවිද්‍යාලයෙන් තමයි හදාගන්නේ. අවුරුදු 4ක කෝස් එකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි තියෙන්නේ. අනිත් එක තමයි මෙඩිකල් ඉමේජින් ටෙක්නොලොජි. මේක ඔයගොල්ලන්ට වසර 4ක කෝස් එකක්, අලුත් කෝස් එකක්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන කෝස් එකක්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන්නේ. මේ මෙඩිකල් ඉමේජින් ටෙක්නොලොජි එක ටිකක් මේ ෆිසියෝതെරපි සෝරි රේඩියෝග්‍රෆි එකට සමාන කෝස් එකක්. මේකේ තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් නියුක්ලියර් සයන්සස් වලින් තමයි මේක හදන්නේ කරන්නේ. මේක ෆයිනල් ඉයර්ස් වලට ක්ලිනිකල්ස් වලට යන්න වෙනවා. ඒ වගේම මෙතන රේඩියෝග්‍රෆි එකට
ඒ ඩිග්‍රී එකට අමතරව මෙතන තියෙනවා ඩේටා සයන්ස්, ආටිෆිෂියල් ඉන්ටෙලිජෙන්ස් ඒ වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. මොකද මේ අලුත් අලුත් ටෙක්නොලොජි වලින් දැන් විවිධ රෝග හඳුනා ගන්නවා. කතන හා ශ්‍රවණ විද්‍යාව මේක අන්තිම ඉස්සර කාලේන මේ ලාස්ට් අවුරුද්දේ නම් ගිය අවුරුද්දේ නම් ගිය අවුරුද්ද වෙනකම් මේක හැම විෂය ධාරාවකටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වුණාට මේ අවුරුද්දේ බයෝ ස්ට්‍රීම් එකට විතරයි ඇප්ලයි කරන්න පුළුවන් ස්පීච් ඇන් හෙරින් සයන්සස් වලට. ඒක තියෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ඕගොල්ලෝ මේකෙන් කරන්න පුළුවන්. කතන හා ශ්‍රවණ විද්‍යාව නිසා මේ කතා කරන්න ටිකක් අමාරු, ශ්‍රවණ අමාරුව තියෙන ළමයිගේ ඒ කියන්නේ මිනිස් ඒ වගේ කට්ටියගේ අර ඔඩියොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පීච් තෙරපිස්ට් වෙන්න පුළුවන්. ඒවත් ඒක හෙල්ත් සයින්ස් කෝස් එකට තමයි එකතු වෙන්නේ. ඒ වගේම තමයි මේකේ රාජ්‍ය සේවාවකට යන්න පුළුවන්. ප්‍රයිවට් හොස්පිටල්ස් වල වැඩ කරන්නත් පුළුවන්. ඒක දැන් අපි බැලුවා අවුරුදු 4ක කෝස් එකක් මේකත්. ඒකත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ලබා දෙන්නේ. දැන් මේ කෝස් ටික තමයි 37 කෝස් 37ක් බයොලොජිකල් සයන්ස් ළමයි විතර දාන්න පුළුවන් කෝසස් ටික. ඒක යටින් තියෙනවා වෙන වෙන විෂය ධාරාවන් වලින් හදලා ජෛවීය විද්‍යා විෂය ධාරාවට මේ වගේ කෝස් එකට දාගන්න පුළුවන්. නීතිය, වාස්තු විද්‍යා. දැන් වෙලාව යනවා මේ වගේ කෝස් ටිකට දාන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට තේරෙනවා. ඒ පොත ඔයගොල්ලන් කියවනකොට හරියට තේරේ. තව එකක් තමයි යුනිකෝඩ් එක. මේ යුනිකෝඩ් එකේ ඕඩර් එක අනුව යුනිකෝඩ් එක කියන්නේ එක එක කෝස් වලට තියෙන නම. දැන් ජෛවීය විද්‍යාව රුකුණ විශ්වවිද්‍යාලය නම් මේ 006F කියන අංකයක් තියෙනවා. ඒක තමයි එකේ කෝඩ් එක. මේකේ වැරදි සිදු මේ කෝඩ් එකට අනුව තමයි අපි විශ්වවිද්‍යාලයට කෝස් එක ඇප්ලයි කරන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ජෛවීය විද්‍යාව රුහුණු විශ්වවිද්‍යාලයට 8 වෙනි ස්ථානයට දානවා. මේක 9 10 නා. ඔගොල්ලෝ මේකට කැමති නම් මේ ජෛවීය විද්‍යාව විශ්වවිද්‍යාව ඔගොල්ලන්ට හම්බ වෙනවා ජෛවීය විද්‍යාව රුහුණු විශ්වවිද්‍යාලය. ඒ වුණාට ඔගොල්ලන්ට මෙතෙන්ට යන්න කැමති නැත්නම් ඒ වුණාට ඔගොල්ලන්ට උඩින් තියෙන කෝස් එක අවශ්‍යයි නම් දැන් රෙජිස්ටර් වෙන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලන්ට ජෛවීය විද්‍යාව උඩින් තියෙන කෝස් ඔක්කොම කපල දානවා. ඔයගොල්ලෝ වේටින් එකේ ඔයගොල්ලන්ට මේ කෝසස් කිසිම දෙයක් උඩින් එන්නේ නැහැ. ඊට පස්සේ මේ කෝසස් තමයි එන්නේ. මේ පළවෙනියෙන් තියෙන 4ම තමයි එන්නේ. තව එකක් තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. සමහර කෝසස් මං කිව්ව නේද? ඕලෙවල් රිසර්ච් එක බලනවා. මේ වගේ කෝසස් වලට ඕලෙවල් රිසර්ච් එක බලනවා. ඒ නිසා මේ කෝසස් එකට දානවා නම් ඕලෙවල් රිසල්ට් ෂීට් එක ඔයගොල්ලෝ අමරල යවන්න ඕනේ. දැන් හද නර්සින් එකට ඉංග්‍රීසි එක S එකක් තියෙනවා කියලා බලනවා. ඒක යටින් තියෙනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙන කෝසස්. මේ වගේ පාඨමාලා වලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කියන්නේ යෝග්‍යතා පරීක්ෂණي ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මේ පරීක්ෂණේ ලිව්වොත් තමයි ඔයගොල්ලෝ ඒ කෝස් එකට තේරිපත් වෙන්න පුළුවන්. Z එක ඔයගොල්ලන්ට තිබුණාට මේ එක්සෑම් එක ලියන්න නැත්තම් ඔයගොල්ලෝ මේ කෝසස් වලට තේරිපත් වෙන්නේ නැහැ කියන එක මම කියා ගන්නම්. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න මොන හරි තියෙනවද? ප්‍රශ්න කිසි දෙයක් නැහැ කියලා හිතනවා. හරි එහෙනම් මම මේ ෆිසිකල් සයන්ස් එක දැන් නැවත ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එක ගැන කියන්න තමයි ඒ කෝසස් හදාගෙන ගැන කියන්න. ෆිසිකල් සයන්ස් පිළිබඳව ඉල්පත් කිරීමට මම කතා කරනවා අම්ජෙත් නසීම් සොහොයුරාට. මම නම් දෙන්න නැති මේ PDF එක තියෙන්නේ ඉංග්‍රීසි වලින්. ප්‍රශ්නයක් නම් වලින් මට මේ මේ මොහොතේ ඔකටම අපි දාන්න පුළුවන් වෙලා තියෙනවා. මේ මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න සිංහලෙන් මම කියන්නේ. මේ ගැන තේරෙන්නේ නැහැ. එතකොට අද මම කතා කරන්නේ ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකේ. ඔතෝ දැන් මෙතන ඉන්න ගොඩාක් මම හිතන්නේ සල් සම්බෙච්ච කට්ටියනේ. සෝරි සල් සම්බෙච්ච කට්ටිය නිසා දැන් ඔක්කොම රිසල්ට් එක ඇවිල්ලා එක්කෝ ඕගොල්ලෝ හිතපු රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා නැත්නම් ඉතුරු නැති රිසල්ට් එක ඇවිල්ලා. සාමාන්‍යයෙන් මම නම් දන්නේ ගොඩක් කට්ටිය මෙතන ඇවිල්ලා ඇත්තේ දැන් මොනාකට දාන්න කියලා ෂුවර් නැති කට්ටියනේ ගොඩක් බෞද්ධරක් ඉන්නත් ඒවම වටිනවා. එතකොට දැන් අපේ පොඩි මතයක් තියෙනවා මැක්ස් කරත් අනිවාර්ය ඉංජිනේරින් යන්න. එතකොට මැක්ස් කරලා ෆස්ට් සෙකන්ඩ් ෂයි කරලාට පස්සේ ඉංජිනේරින් යන්න බැරි කට්ටිය තමයි ඔය ඇට්‍රැක්ට් කියලා පොදු මතයක් තියෙනවා. හරිද? නැත්නම්වත් නැහැ.
ඒකද ඇත්තගෙන වැරි දැන් දැන්නම් අද කාලෙ වෙදින ඕක දැන් අඩුවීගෙනනේ දවුල් පාක්කායකරගත්ත තෝක තමයි තිබ්බ මත. එතකොට දැන් මේ ඕක ගැන කියනවා නම් ඔව් අපි දැන් ගොඩක් කට්ටිය මැත් ගන්නේ ඉන්ජිනේර් කරන්න ඕමනාකින් තමයි මැත් කරන්න ගන්න පටන් ගන්න අපි අවුරුදු ඕලෙල් ගද්දී ඊට පස්සේ රිසල්ට් එකක් දාගෙන අපි හරි කමන්නේ මැත් කරලා ඉන්ජිනේර් කරන මතේ ඉඳම එන්නේ. එතකොට දැන් අපි එහෙම දැන් පටන් ගත්තට අපිට දැන් රිසල්ට් එක අමරට පස්සේ දැන් පටන් තියෙන තමයි සර් එක මාර්ම වැදගත් වෙන තීරණයක් ඔබ නිසා ජීවිතේම ෂේප් කරන තීරණයක්. ඒක දැන් ඔබ පොඩ්ඩක් හිතන්න. අය එන්ජිනේර් කෙනෙක් වෙන එක මොකක්ද තියෙන බෙනිෆිට් මොකක්ද තියෙන ඩ්‍රෝබැක්ස් දැන් එන්ජිනේර් නැතුව වෙනවත් කරන්න පුළුවන් දේවල් තියෙනකෙ. ඔය ඇත්තම කියනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. ඔය ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එක කියන මාර්ම වාස් තේරිය එකක් මාර්ම ඩයිවර්ස් ඔයාට ගොඩාක් පැටි වලට යන්න පුළුවන්. හරි. මම දැන් සල්ව ගත්තොත් මම එන්ජිනේර් කෙනෙක් කියනවා. මාත් ජයන්තපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරි පීඨේ තමයි ඉන්නේ. දැන් ආදි වෙනවා සරින්න. එතකොට දැන් මට කියන්න පුළුවන් මම ඉංජිනේරි ප්‍රැක්ටිස් නම් කරන්නේ මොකද කියලා දේස්. ඔය දැන් අපිට දැන් ගන්න අපිට මට අදාළ කියලා. එන්ජිනේර් ගත්තොත් අපේ ලංකාවේ තියෙන සිතා හැ. පොරොත්තු තම ප්‍රධාන අපේ. ජාන් බාන් කට සම මොකද පස් තියෙන පෙරාදෙනේ පෙරාදෙනේ පස්ස අපි දුහුණු. තව යාපනයේ බල තව සවුදි ඉස්සන එකක් තියෙනවා. ඒක තමයි 6. දැන් අපි ගත්තොත් මොරොට්ටුවේ තියෙනවා ඩිපාර්ට්මන්ට් 6ක් නේ ඩිපාර්ට් 6ක් හරි 7ක් ප්‍රධානව කෙමිකල් ඉංජිනියරින් කියන එක මොරොට්ටුව විතරයි තියෙන්නේ කියන එක තියෙනවා. තව මැරයින් ඉංජිනියරින් කියන එක රුහුණු විතරයි තියෙන්නේ. පෙරාදෙනිය ඉතිරිලා නැති ප්‍රශ්න. ඒත් ඒක ඔය හයිස් පෙරාදෙනිය එතකොට මේ කෙමිකල් කියන එකනේ අනිත් දැන් අනිත් සාමාන්‍ය හැමතැනම තියෙන එක ටික තමයි සිවිල් මෙකැනිකල් කම්පියුටින් ඇන් ඉලෙක්ට්‍රික් සමහර තැන්වල ඉලෙක්ට්‍රික් ඇන් ඉලෙක්ට්‍රොනික් දෙකට කඩලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් ඉදිරියට යන මම හිතන්නේ මුල් කෝයෙන් තමයි යන්නේ ඔයදී මුල් කෝයෙන් තමයි යන්නේ ඒත් දැන් අපි ජපර ගත්තොත් ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් දෙකම එක ඩිපාර්ට්මන්ට් එකක් ඉදිරියට තමයි යන්නේ. මේ වල බෙන් දැන් ජපනයි සවුත් ඉස්සන් දෙකේම ඒ දෙක එක තියෙනවා සුහුණු තියෙනවා ඒ හතරම විද්‍යා ඩිෂන නැරයින් ඉංජිනේර් ඕක තමයි ඩිපාර්ට්මන්ට්. හරි. ඒක දැන් ඔයා ඉංජිනේරින් එනවා නම් සාමාන්‍ය හැමතැනම එක්කෝ පළවෙනි අවුරුද්දෙන් එන සෙමස්ටර් දෙකම නැත්තම් එක පළවෙනි සෙමස්ටර් එක අපර වෙන පළවෙනි සෙමස්ටර් දෙකම මොකක්ද රුහුණ වගේ තැන්වල පළවෙනි සෙමස්ටර් එක විතර කොමන් ඒකවා ඩිපාර්ට්මන්ට් හතරෙන් විෂයන් කරනවා ඒ ඩිපාර්ට්මන්ට් හතරෙන් විෂයන් කරලා ඊට පස්සේ ඔයා ඒකෙන් ඔයා සමහරට කැමැති එකක් වර තියෙනවා ඔයාට මේ ෆීල්ඩ් එක කියන්නත් තව GPA එකක් කරලා දැන් කරනවා ඔයා ඩිපාර්ට්මන්ට් එකට බෙදලා ඊට පස්සේ දෙන්නාට වගේ කියනවා නේද. ඒක මම දැන් මෙතනට ආවේ කියන්නේ දැන් එන්ජිනියර් කියලා මොකද ඔය කරන්නේ දැන් ඔයා තේරුම් ගන්න ඕනේ එන්ජිනියර් කෙනෙක් වුණාම ඉට්ස් වෙරි වාස් හරිද කම්පියුටින් එන්ජිනියර් කෙනෙක් වුණාම අද කාලේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර්ස් ගොඩක් ඉන්නවා. මොකද දැන් ෆයිබර් සෙක්ට් එකක් බැහැර තියෙන නිසා අවුරුද්දකට 2000 3000 4000 කමාර ස්ලිප් එකෙන්ම එලියට යනවා. හරි. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා ඉන්ටර්න් එකක් කරද්දි ඔයා ජොබ් එකක් කරද්දි මාර්ම කම්ප්‍රෙෂන් එකක් තියෙන ලංකාව. ඒක තමයි ඇත්ත කතාව දැන් තියෙන්නේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ කම්පියුටින් එන්ජිනියර් යස් ඉට්ස් වෙරි හොඳ පේ එකක් තියෙනවා හොඳ පේ එකක් තියෙනවා. හැබැයි ඒක හොඳම කම්පැනි එකකට විතරයි. එහෙම පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒක දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් බැලන්ස් කරලා බලන්න ඕනේ. අද ඕගොල්ලෝ පැෂන් එක තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක ඉස්ලාම් කියන්නේ. ඕනෙම දෙයකට පැෂන් එක තියෙනවා නම් ඉස්ලාම් එක. අය නෑ මොකද ඔයා විශේෂ මෙන්ෂන් වගේ දෙයකට ආවිල්ලා ඔයා කැමති නැති දෙයක් කරන්න આવොත් ඒක එපා වෙනවා. ඒක මාරම අමාරු දෙයක් නෙමෙයි. අත්තක් කන්න ඕනේ කොහොම ආවත් මේ ඒකට ඔයා ඒකට කැමති නැතුව නම් කරන්නේ ඒක හරිම අමාරුයි ඒක. අවුල් අතර ඉන්න. මේ නිසා කරනවා නම් අනිවාර්යෙන්ම කැමති දෙයක් කරන්න කැමති යන්න කරන්න එන්න බාකිය. දෙක දෙක පළවෙනි මෝනින් එක. එතකොට දැන් මම ගත්තොත් ඩිපාර්ට්මන්ට් හත මම ප්‍රධාන අස්තර විතරක් කියන්නේ. සිවිල් කියන එකට පොඩි දැන් අද කාලේ මට ඇත්තේ රස්සානයි කියලා. ඒත් දැන් ඒක මාරු වෙගෙන යනවා. යස් අවුරුදු 3කට ඉස්සර රස්සා තිබුණේ නැහැ තමයි. මොකද කොවිඩ් පස්සේ රට වැහුවා. රට පස්සේ කන්ස්ට්‍රක්ෂන් එක හරියට හිටියා. ඒත් දැන් පොඩි පොඩි කන්ස්ට්‍රක්ෂන් ඇගෙනවා. ඕගොල්ලෝ කැම්පස් ඉන්නේ ඊළඟ අවුරුද්දේ. දැන් 25. 25 26 27 28 29 වෙද්දී වෙනවා. ග්‍රැජුවේට් විසින මේ ග්‍රැජුවේට් වෙන්න කියන්නේ දැන් කෝඩි වල අවුරුදු 9ක් අනිවාර්යම ජොබ්. ඒ කියන්නේ අනිවාර්ය ජොබ්ස් කියලා කියන්නත් බෑ. ඒක ඉට්ස් වොලටයිල් මේකක් ආයි මොන හරි මොකක් එහෙම කියන්න බෑ. ඒ දැන් අද ඔයා ගන්නවන ඩිසිෂන් එකක් ඔයා සිවිල් එන්ජිනියරින් කරන්න නැහැ ජොබ්ස් නැති නිසා ඒක බොරුවක්. මොකද අනිවාර්යෙන් ජොබ් දැන් ජොබ් මාකට් එක හැදීගෙන ඉන්නේ. අන් සිවිල් කියන්නේ ලංකාවේ කෝවිඩ් එක කලින් තිබ්බ ද බෙස්ට් එක. නෑ ඒකට කිසිම මේ අයිතු ඩවුට් නැහැ. මම ද බෙස්ට් ජොබ් මාකට් තිබ්බේ සිවිල්. ඊට පස්සේ තමයි එක පොයින්ට් පස්සෙත් දැස්සා. දැන් ඒකට ඒක දෙන්න. මෙකැනිකල් කියන්නේ හරිම ඩයිවර්ස් යා. ගොඩක් පැතිව ගන්න පුළුවන්. ඒකේ ඒවා බේසික් එකක් අතසර ගොඩක් තියෙන සමානයි. ඔය සමහර ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකත් බයින්න පුළුවන්. ලිකර් ඉලෙක්ට්‍රොනික්ස් වලත් එසේම තමයි. ඉට්ස් ලයික් සේම් thing you have jobs working. ඒකේ ජොබ් මාකට් එක කියලා කිව්වොත්
ලොකු කම්පටිෂන් එකකුත් නැහැ බට් ඒක ජොබ්ස් හරි අඩුයි දැන් කම්පියුටින් පැත්තට බලලා ඉලෙක්ට්‍රිකල් පැත්ත එක හරිම ස්පෙසිෆික් නිසා සමහර විට ජොබ්ස් හොයාගන්න අමාරු ඒතකොට ඉලෙක්ට්‍රික් කට්ටියටත් පුළුවන් වෙන ඔය කම්පියුටින් ඔය හාඩ්වෙයාර් පැත්ත ගුවන් ඉලෙක්ට්‍රික් අන්තිමට ඉතුරු වෙන්නේ ඔව් දැන් ඔපන් කරා දැන් කම්පියුටින් කට් එකේ ජොබ් එකක් ඒකට ඕක තමයි දැන් දැමෙන්නේ මේ එන්ජිනියරින් ජොබ් මාකට් එක බලලා අපි ඩිග්‍රී එකක් ගන්නකොට ජොබ් එකක් ගන්න සෝ එන්ජිනියරින් කරලාදී අපුන් තියෙන උතර දැන් අපි දැන් සමහර කට් කියනවා හරි ගම් මොනා කරත් එන්ජිනියරින් නැත්තම් මාර්ම මොඩයි කියලා කියන්නේ නැහැ මේ පැවැත්තට මතයක් තමයි මම මොනා කරත් මම මොරටුව යනවා කියන්නේ ඇයි අපි අවුරුදු මගේ යාළුවෝ කියන්නේ යාළුවෝ හිටියා ඒ කියන්නේ මම කොහොමද කිව්වොත් ෆ්‍රෙෂ් අයියෙක්ගෙන් එයාට ජපුර එන්න පුළුවන් ජපුර ඇවිල්ලා එයාට සාමාන්‍ය කම්පියුටින් කියන්නේ ඇවිල්ලා පස්සේ හොඳට ඉගෙන ගත්තොත් එයාට සාමාන්‍ය කම්පියුටින් උනත් යන්න පුළුවන් දැන් ආසනම් කම්පියුටර් හරි මොනා ආසාව තියෙනවා එයාට ඇවිල්ලා උනත් කරන්න පුළුවන් පුළුවන්කම තියෙනවා හරි ඒත් එක මොරයාට මොරටුව යන්න ඕනේ කියලා එකක් තියෙනවා නැත්නම් බලපෑමක් හරි මොනා හරි එයාට මොරටුවම යන්න ඕනේ කියලා එකක් තියෙන නිසා හරි නෑ මම හරි සෙකන්ඩ් ට්‍රයි කරා ඒ සෙකන්ඩ් ට්‍රයි කරා හරි දැන් ඇයි එයාට මොරට හමු නැති සෙකන්ඩ් ට්‍රයි එකේ හරි මොරටුව හම්බුණා කියමුකෝ ඒ මොරටුව හම්බෙන්නේ මොකද්ද හරි EM එකයි TM EM TM කියලා මොරටුවෙන් දෙකක් තියෙනවා Earth Resource හරි Textile Manufacturing ඒ ඔයදී ඔයදී Earth Resource Engineering and Textile Natural Engineering ඒ ඇවිල්ලා මොරටුවෙන් දෙන ඉංජිනේරින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දෙක ඒත් ඕක ප්‍රශ්නේ තියෙන්නේ ඕකේ ජොබ් හරිම අඩු ඉලක්ක and not only in Sri Lanka ලෝකෙම ගත්තත් ඕකේ ජොබ් එක මාර අඩුයි මොකද ඒක හරිම නීෂ් සබ්ජෙක්ට් ඒකයි ඕකේ දැන් මොකද අඩු ඕකේ ජජ් ස්කෝර් එක වෙනම යනවා ඒක කට් ඔෆ් මාක් එක වෙනවා මොකද ඒකට වෙනම ගන්න ඒත් ඒක ලෙවල් එක අඩුයි මම මට බල්කින් කියන්න පුළුවන් ඔයා දැන් ජපුර ඇවිල්ලා සිවිල් කළොත් ඔයාට හොඳ පච්චි ජොබ් එකක් හම්බ වෙනවා ඩිග්‍රී වුණොත් ඔයා මොරටුව ගිහිල්ලා ටෙක්ස්ටයිල් වගේ මේ නැත්නම් ඉස්සර වගේ ඒක මම කියන්නේ මෙහෙමයි ඔයා දැන් ටෙක්ස්ටයිල් කියලා හොඳටම පර්ෆෝම් කරලා ඔයා නිකන් ෆෝන් මෙල්ලක් කරා ඉන්ටර්න් එකක් හොඳටම කරලා you have a secure job වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් හරි ඒ පන්දාන්න පොදු මතය on as an average හැමෝම ගත්තොත් ඒක හරි අමාරු හරි එතකොට දැන් ඔය මොරටුම යන්න ඕන කියන ආසාවක් තියෙනවා නම් හරි කමක් නැහැ ඒ මම නම් කියන්නේ ඒ මතෙන් විඳින්න. ඔයා කල්පනා කරලා බලන්න කරන තැන වැදගත් නැහැ. මොකද අන්තිමට ඔයාගේ සර්ටිෆිකේට් එකේ වැටින්නේ සර්ටිෆිකේට් එක වැටින්නේ නැහැ කරන තැන. ඒක නිකන් අර හැමෝම CV එක දාද්දි yes we got the මොකද කියන්නේ. අනික ලංකාවේම ගත්තොත් දැන් ලංකාවේ නම් සමහරට මිස් ගන්නවා හරි මොරොක්කෝෙන් ඩිග්‍රී ගන්න. රුහුණ නැත්නම් ජපුර වගේ තැන් වලින් ගන්න 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 අට්ටේ වෙනයි බට් එන්න එන්න අන්තිම බැලුවොත් ඩිග්‍රී එක එකයි අපි ඉගෙන ගන්න එකම දේ අපි ඔයගෙද සේම් ඩිග්‍රී බට් ඔෆ් එන්ජිනියර් ඔනර්ස් තියෙන කට ඔනර්ස් තියෙන රයිට් which brings me to the honors program මම කියන්නේ මේ honors දෙන විශ්වවිද්‍යාලයෙන් තියෙන කුමාර ජපුරෙන් කෙලින්ම වට ඔනර්ස් එක හම්බෙනවා මොරටුවක් එහෙමයි ඒරත් එහෙමයි දුහුම යාපන වගේ හැමෝටම හම්බ වෙන්නේ ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ උඩම කට්ටිය විතරයි හම්බ ඒක එහෙම කරුක් නැහැ හරි තවදයක් මම කියන්න ඕන තිබ්බේ ඔයගොල්ලෝ දැන් මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ තනියෙන් හොයලා බලන්න මේක මම පළවගේ මදි මේක ඔක්කොම කියන්න දැන් මම කරලෝ කියන්න ඔයගොල්ලෝ හොයලා බලන්න ඔයා දැන් හරි ඔයාට ෂේප් එකේ ඉසෙඩ් එකක් තියෙනවා යාපනයේ ඉංජිනේරින් යන්න ඒත් ඔයාට හොඳ සෙට් එකක් තියෙනවා කොළඹ ෆිසිකල් සයන්ස් එක ෆිසිකල් එක ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකට යන්න. හරිද? ඔතන තමයි ඇත්තටම කියන්නේ හිතන්න ඕනේ වෙලාවක් කියලා ඉන්නේ ඕකට තමයි. හරිද? මම මේ ওই විශ්වවිද්‍යාල දෙක ගත්තේ හේතුවකට. යාපනයේ ඉංජිනේරින් ගත්තොත් ඒගොල්ලන්ට ඉන්ටර්න් හම්බ ඉන්ටර්න් හොයාගන්න හරිම අමාරු. හරිද? ඩිග්‍රී කම්ප්ලීට් කරාට පස්සේ ජොබ් එකක් හොයාගන්න හරිම අමාරු. ඒ ප්‍රශ්නේ දැනට පැවැත්වෙලා තියෙන ප්‍රශ්න. උඹගේ යාළුවෝ හරි ගන්න කට්ටිය ඉන්නවා නම් කොහොමද හොයාගන්නේ ඔගෙන පොඩ්ඩක් ඔයලා බලන්න හරි ඒක තමයි ඇත්ත කතාව ඒත් දැන් වාට කලම් ෆිසිකල් සයන්ස් යන්න පුළුවන් කියන එක කියන්නේ වාට්ස් වන් ඔෆ් ද බෙස්ට් ලංකාවේ තියෙන මේ ඔය මැත්ස් පැත්තෙන් ගත්තොත් ගොඩාක් ඇප්ලයිඩ් සයන්ස් වලට හොඳම ටික තියෙන පොල් හරිද චපුර වල තියෙන ගොඩාක් ඔය කෙමිස්ට්‍රි පැත්ත බර තියෙන හොඳම ටික අපේ චපුර තියෙන ඒත් අනිත් පැත්තෙන් ෆිසිකල් සයන්ස් ගත්තොත් කලම් වල තමයි බෙස්ට් හරි මොකද ඒකේ පබ්ලිකේෂන් තියෙන ගොඩාක් සෝ ඔයා ඒ වගේ වෙලාවක ඔයා හිතලා බලන්න ඕනි ඔයාට මොකක්ද ඇත්තට ඕනි කියලා.
ඉන්ජිනරි ඩික් කරම වාර ඉජනය බක් ඉජනි කන කඩක් වෙලා වැඩක් න ජොබ න පස්සාාවක් නත් වැඩක් නෑන ඉජිනි කර කර මට ඇප්ලයි න් ති ගක්ක වාට එකන වාගේ කරිය පාත්තකවාට හරිතම ශුවර් නැත්තව අනිවාරෙන් හොලවන්ද දැකේ දැංගෝ ගොඩ කට කියන්න හරි අපලයි ජොබ්න එහෙම කියන්න පාරිද එකක් තියෙන අකඩමික් පැත්තේ යනවා දැක්සි මොස්ටි කියන්නේ ගොඩක් කට කියන එක ඒත් එහෙම නෙවෙයි ඔයා රිසර්ච් පැත්තට ගියොත් ඔයාගේ මේ පබ්ලික් එක ඔයා ඊට පස්සේ you are a proper scientist and ඔයයන් අපි ගත්තොත් දැන් අපි එක්කිනේ කරකට අපි ප්‍රොබ්ලම් සෝල්විං ඒත් දැන් ඔයා මැත්ස් වගේ දේ විෂයකට ආසයි මැත්ස් වගේ විෂයකට ආසයි නะ අනිවාර්යයෙන් ඇප්ලයි කරන්න ඕනේ මොකද ඉංජිනේරි මැත්ස් කරලා අපි මැත්ස් කරලා ඉංජිනේරින් ආවට ඉංජිනේරින් වලට ආවට පස්සේ ගොඩාක් තියෙන ෆිසික්ස් අරපො අනි ක්‍රම තියෙන ෆිසික්ස් මැත්ස් පැත්ත තියෙනවා මැත්ස් අපිට ඕනි නිසා තියෙනවා ඒත් හරි අඩුයි දැන් ඔයා මැත්ස් විෂයට වගේ දේකට ගොඩාක් යන තියෙන ඇප්ලයි කරන්න කියලා ඔයාට ඇත්තටම දැයිස් අ ෆාර්ම ෆීල්ඩ් ස්කෝප් මොකද දැන් ඔය ඩිග්‍රී එක දැන් ස්පෙෂල් එකක් වගේ ගත්ත දැන් අවුරුදු මම දන්නේ ගොඩක් ඔය ඇප්ලිකේෂන් ෆැකල්ටි වල තියෙන්නේ 2 years 2 years වලින් පස්සේ GPA එක අනුව ඔයාලට ස්පෙෂල් එකක් හම්බ වෙනවා ස්පෙෂල් එකක් කරනවා නැද්ද කියන එක චූස් වෙනවා ඒක ස්පෙෂල් එකක් කරොත් your degree is 4 years නැත්නම් 3 years 2 plus 1 නැත්නම් 2 plus 2 that's how we open කරන්නේ එහෙම ඉස්ලාම අවුරුදු දැක් කරලා ඒකේ ඔයාගේ රිසල්ට්ස් අන්ත GPA එක බලලා ලයි කන ස්පෙෂල් එක අනුව තෝර වාට හම්බෙන එක අවුරුද්දයක් ස්පෙෂල් එක සිලෙක්ට් වුණ අවුරුද්ද එතකොට බේසික් ඩික් එක හම්බ හම්බ ස්පෙෂල් ඩික් ඒක තමයි මේ ෆිසිකල් සයන්ස් තව මේ උකතා ප්‍රධානම දෙක මම කිව්වොත් ප්‍රධානම මේ ඩිසන් දෙක ගත්තොත් එන්ජිනියරින් නැත්නම් ලයිසන්ස් පැත්ත ඒත් ඒ දෙක විතරක් නෙවෙයි කියන්නේ තව ගොඩක් ඒවා තියෙනවා දැන් අලුතෙන් තියෙනවා දැන් කම්පියුටර් සයන්ස් කියලා එකක් තියෙනවා කම්පියුටින් ෆැකල්ටි කියලා එකක් තියෙනවා ඒකට ICT කෝල් ICT උනේ ඒක තියෙනවා ඉතින් චක්නා කොලම්බස් ස්කූල් ඔෆ් කම්පියුටර් කියලා එකක් තියෙනවා කීවර වන්ද තේරෙයි ඕකේ මේ තියෙනවා මොකද හම්බෙන ඩිග්‍රී එක ඒක කොහොමද කම්පියුටර් ඉන්ජිනියරින් එක වෙනස් වෙන්නේ කියන එකත් ඔය පොතේ තියෙනවා මම සරලම කිව්වොත් ඕගොල්ලන් ඔය දැන් ගොඩක් දැන් ට්‍රෙන්ඩ් එක IT පැත්ත නිසා කියන්නේ එක එක ඔය විෂයද ඔය දැන් මගේ ඉංජිනේරින් විශ්වවිද්‍යාලෙම එක එක ඒවා උගන්වන්නේ එක එක දේවල් හරිද කොහොමද කියන කෙනෙක් කිව්වොත් අපේ මසල්ලම් කිව්වොත් software engineering කියන එක තියෙනවා ඒක software engineering කියන්නේ software පැත්ත විතර හරිද දැන් ඒත් මම දන්න එක මම කියන්නේ චපුරවල තියෙන්නේ computing computer engineering කියන්නේ ඔය software පැත්ත ඉගෙන ගන්නවා yes but ඒකත් එක්කම hardware පැත්තත් ඉගෙන එතකොට ඔයා තනිකරම software එකක් විතරම hardware එකක් ගැන දන්න. ඒකට දැන් ඒකේ plus කියන pros and cons දෙකම තියෙනවා. හොඳක් තියෙනවා අරකට යනවා. ඔයා software පැත්තටම යන්න ඕන නම් ඔයාට ඇත්තම hardware එක ඉගෙන ගන්න කිසිම තේරුමක් නැහැ. ඒතර ඔයා ඒ වගේ දේවල් කරලා නැහැ. ඒත් ඔයා මේ දැන් ඔයාට ඉගෙනා නම් ආගකට තිබ්බ හොඳයි කියලා. එතකොට ඔයා ඒ වගේ software engineering එකක් කොහොමද හරි කාටද? අර රැල්ලට software engineering කරන්න දෙපා කියලා තමයි මම කියන්නේ. ඒක එකක්. දැන් මම so apply science funding kiwa me koi tiyenne eka tiyena university godak dakanda sarawada wadaranta sagara gamma bawuniya thing koi chakuna colombo aba so and thawa den oy godak oy den aluthen tikwisa dawa den industrial statistics and mathematical finance kiyala kiyanne from what I know මම දන්න තරමින් පොඩ්ඩක් ඔය statistics පැත්තට බාර දෙන data මම data science මාක් නෙවෙයි statistical analysis කියන එක ඒ statistical analysis වලට පැත්තට මේ යන්නේ ඕකද ඔය degree එක තියන්නේ ගොඩාක් ඔය stock analysis කියන උගල අහලා තියෙනවා ඔය degree එක කියන්නේ ඔය ඒ පැත්තම පොඩ්ඩක් අර කොමර්ස් පැත්තට එක්ක සම්බන්ධ නැහැ ඔය කොහොමද අපි තියෙන නම්බර්ස් ටික පාවිච්චි කරලා ප්‍රෙඩිකට් කරන්න කියන එක තමයි දැන් ඔය ඩිග්‍රී එකේ තියෙන්නේ ඔපිටම ප්‍රොජෙක්ට් එක නම් තව ඔය තියෙන ස්ටැටිස්ටික් ඔපරේෂන් රිසර්ච් එකක් මම කියන්නේ ඒ වගේම සමාන දෙයක් තව ෆිසිකල් සයන්ස් ඔය ICT කියන එකත් තියෙන්නේ ඔය අලුතෙන් පටන් ගත්ත එකක් අපේ මේ විශ්වවිද්‍යාලයේ ගිය අවුරුද්ද තමයි ෆස්ට් බැච් එක. ඒතකොට දැන් ඕගොල්ලෝ ගෙද්දි ඕගොල්ලෝ තුන්වෙනි බැච් එක වෙනවා. ඒක තමයි ඔය තියෙන කම්පියුටින් ෆැකල්ටි කියලා අලුතින් හරිච්ච එක. මේ
ඕක යන තනි කර තියෙන්නේ කම්පියුටින් පැත්තෙම. ඊට පස්සේ ආයි ඩිපාර්ට්මන්ට් තුර කරගෙන යනවා සොෆ්ට්වෙයාර්, හාඩ්වෙයාර්, ඩේටා සයන්ස්. ඒතර මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන්නේ අපේ අවුරුද්දේ අපි එළලිය කවුද පටන් ගත්ත එක 2020. දැන් ගොඩක් කට්ටිය ආසාවට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් යනවා. ඒක හොඳයි, ආසාව තියෙනවා හොඳයි. ඒත් ඔබ දැනගන්න ඕනේ දැත්තා මේක තාම ලංකාවට අලුත්. ඔය ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන ටර්ම් එකම ලංකාවට අලුත්. ඔය ඩිග්‍රී එක නෙවෙයි, ඔය දැන් ඔය හැත්තම ලංකාවට අලුත්. හරිද? එතකොට දැන් ඔයාට ඉන්ටර් අපි දැන් ගොඩක් අපි දන්න තියක් තමයි කැම්පස් එකේ ඉන්ටර්න් කියන එක මාරම වැඩ. හරිද? ඔය ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් කියන එක ඒකෙන් හම්බ වෙන එකක් එක්ස්පෝෂර් එක. අනික එක්ස්පෝෂර් විතරක් නෙවෙයි, දැන් ඔයාට තේරුම් ගන්න ඔයාට ඉන්ටර්න් නෑ කියන එක ජොබ් එකක් නෑ කියන එක. ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එක ජොබ් නෑ ලංකාවේ. හරිම 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 60ක් ගන්න හේතුවක් නිසා තමයි. දැන් නම් 50ක් අපේ අවුරුදු වලක 60ක් ගන්න 60ක් අඩු කරලා තියෙන ඔය හේතු නිසා. ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන ඉතින් කරපු ඩිග්‍රී එකක් පී කරලා දැන් නෑනේ ජොබ් නෑ. ඔබ නම් ඇත්තට අඩු කරන හේතුව මේ මොකද ඔබ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ අවුරුදු කරපුවත් නේ ඉන්ටර්න් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔබ කරනවා නම් අනිවාර්යෙන් පොඩක් හොයලා බලන්න. දැන් ඔයාට හිතන්න ඔයාට ඩිග්‍රී එක කාට පස්සේ ඔයාට රට යන්න පුළුවන්. ඔයාට තියෙනවා හරි මෙහෙම පාත් එකක් රට කියලා මේ කැම්පස් එකේ මාස්ටර්ස් එක කරලා යන්නේ එහෙම පාත් එකක් තියෙනවා නම් විතරක් ඔය වගේ රිස්ක් ගන්න. මොකද ඔය අලුත් ඩිග්‍රී වලට ගිහිල්ලා පස්සේ මේ අමාරු වෙන එක විතරයි වෙන්නේ. පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඔය දැන් ඔය තියෙන්නේ අපි සාමාන්යයෙන් ගන්න එන්ජිනියරින් ඇප්ලයි කරලා නැතුව තියෙන තව පොඩි පොඩි ඩිග්‍රී. ඔය තියෙන්නේ ලයික් ස්පෙෂලයිසේෂන්. තව තියෙන ඉලෙක්ට්‍රොනික්ස් සයන්ස්. ඕක දැන් නොබල් කියවම කොට තේරෙයි දැන්. අයින් ඩේටා සයන්ස් පැති ලාස්ට්. ඔය තියෙන්නේ ලයික් ස්පෙෂලයිසේෂන්. දැන් ඩේටා සයන්ස් කියලා කියන්නේ සම්තිං සිංගල් සිමිලර් ටු ස්ටැටිස්ටිකල් ඇනලිසිස් අයි සේ. ඔය දැන් කියන නම්බර්ස් කියන තියෙන ඩේටා එක අපි කොහොමද දෙන්නේ හරිම අනිකරම ඔය ස්ප්‍රෙඩ්ෂීට්ස් උයි සෙල්ෆ් සොෆ්ට්වෙයාර්ස් එන් පාතල පොන්ඩ එක මේ හරිම ප්ලෑන් එකෙන් හිතා ඔය දැන් මේ මේ ප්‍රොසෙස් වල මේ ඩිග්‍රී වල දෙන්න. ඒද ඔයා තේරුම් ගන්න ඕනේ අපිට ඔයලා බැලුවොත් තේරෙයි දැන් සමහර ඔය ඔය ඩිග්‍රී වල තියෙන දේවල් ඔක්කොම කියලා දුන්නේ නැති වුණාට ඕව සමහර කෝසස් විදියට ඔය කම්පියුටර් ඉන්ජිනියරින් වගේ ඩිග්‍රීස් වලත් තියෙනවා. සෝ ඔයාට ඔය දැනුම ගන්න ඕන නම් ඔයාට සමහරට ඔය දැනුම ගන්න පුළුවන් ඔය වගේ වෙන ඩිග්‍රියක් කරලා ඊට පස්සේ ඒ පැත්තෙන් ස්පෙෂලායිස් කරලා. මොකද දැන් අපි ගත්තොත් දැන් මෙකැනිකල් ඉන්ජිනියරින් වගේ පැත්තක් ගත්තොත් තියෙනවා ස්පෙෂලායිස්ඩ් මැනුෆැක්චරින් ප්‍රොසෙස්, මැටීරියල් ප්‍රොසෙස්, මැනුෆැක්චරින් ප්‍රොසෙස් වල ස්පෙෂලායිස් කරන්න පුළුවන්. මෙකට්‍රොනික්ස් තියෙනවා, ඔටෝමොබයිල් තියෙනවා. සෝ ගොඩක් පැති තියෙනවා. ඔය පොතේ ඔක්කොම තියෙනවා. ඔය පොතේ ඔය පොත හරියටම කියවලා බලන්න. එතකොට ඕන තේරෙයි. ආසත් හිතේ සමාට මොකද ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඉන්ජිනේරින් කිව්වම අපි දැන් හරි ඉන්ජිනේරින් කරා, මෙකැනිකල් සිවිල් කරා, මේක කරා, මේක එච්චර. ඉන්ජිනේරින් වලත් ගොඩක් දන්න දේවල් තියෙනවා. හරිද? and applied පැත්ත ගත්තොත් engineering ට වඩා scope එක මාරම වාස්. ඒ කියන්නේ මාරම ලොකුයි. අනිත් පුළුවන් පැති ගොඩයි. මාට ඔය දැන් ඔය හිතන්නකො ඔයාට astronaut වගේ කෙනෙක් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම engineer කෙනෙක් වඩා සමාතව applied science පැත්තෙන් කියලා aeronautical point එකනේ කලම්පු university. මම උදාහරණයක් කියන්න. aerospace or aeronautical පැත්තෙන් ගිහිල්ලා හොඳම කරොත් ඔයාලා සමහර මේ ඔය ඒ පැත්තට යනකොට SpaceX වගේ ඔය ගොඩක් ඔය AI astronomy ගැන benefit එක ගොඩක් companies දැන් ගිහිලා නැති. දැන් ඔයාලට ඒ ඒක නම් ආසාවක් තියෙනවා. ඔයාලට ඒ පැත්ත ගියාම ඒක text option එක තියෙන options ගොඩක් වැඩි දැන් අතන කියන එක මේ ප්‍රශ්නේ ඉතින් අර හිතන් දෙපා ඔයා ප්‍රශ්නයි කළා හරි ඔයාලට engineer කෙනෙක් වෙන්න ඔයාලට engineer කෙනෙක් වෙන්නම ඕනේ කියන මතේ නැත්තම් ෆර්ස්ට් හැම රිසල්ට් පොඩ්ඩක් බලන් අනිත් ඒවා දෙන අර නෑ ඉන්ජිනේර් කම්බුන දෙන කෙලිම සෙකන්ඩ් ෂයි යන්නේ නැත් යන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න. මොකද අනිත් ඩිග්‍රීස් ඒක කරන්න හේතුවක් නිසානේ. ඒකවල වටිනාකමක් තියෙන නිසා නැත්නම් නිකන් දෙන්නේ නැහැ ඩිග්‍රී. ඒ නිසා ප්ලීස් මේ පොඩ්ඩක් එක අනගෙන මේ හොයලා බලන්න. මොකද මේ ගොඩක් සමහර ඔයාගේ පැෂන් එක වට හොයාගන්න සමහර මේක පොඩ්ඩක් විස්තර හොයලා බලුවත් මතක මේ ගොඩක් ඒක ඒක කැම්පස් එක ඉස්සරහම බලන්න මම කියන්නේ මොනවද ඔයාලට කරන්න ඕන ඩිග්‍රී එක ඉස්සරහම. ඊට පස්සේ ඩිග්‍රී වල ඩිග්‍රී දෙක තුනක් හොයාගත්තට පස්සේ බලන්න මොන විශ්වවිද්‍යාලවලද ඒවා තියෙන්නේ. ඒක හොයාගත්තට පස්සේ ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලෙ ඉන්න ළමයිගෙන් පොඩ්ඩක් අහන්න කොහොමද තත්ත්වය. ලෙක්චරර්ස් මෙවයි. කොහෙන් ගියත් ලෙක්චර්ස් එපා. හරි. ඉතින් හිත හොඳ ලෙක්චර් කෙනෙක් හම්බ වෙනවා. එයා හොඳට ගන්න.
ජීවිතයට ඔව ඕනම කැම්පස් එක ගියත් කියන හැම හැම මොරට ගියත් තමයි ලෙක්චර්ස් එපා වෙනවා ඒ කියන්නේ ඔය කියන හැමදේම තේරෙන්න යන්නෙත් නෑ ගොඩක් YouTube වලින් ඉගෙන ගන්න ඒක තමයි ඇත්ත කතා ඔහේ ගියත් එහෙමයි ඔය රට ගිහින් ඉගෙන ගත්තත් එහෙම තමයි ඒත් ඔය ඒක අහන්න ඔය අහන්න ඕනි ලයික් ඩිග්‍රී කරන හැමෝටම ඉන්ටර්න් හම්බෙනවා හරි ඩිග්‍රී එක වැලියු එකක් තියෙනවා ඩිග්‍රී කරලා පස්සේ ජොබ් හම්බෙනවා හරි ලෙටර් ඔෆ් රෙකමෙන්ඩේෂන්ස් වලින් ගිහිල්ලා මාස්ටර්ස් එකක් ගන්න පුළුවන් අපේ ඔය 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 ඒ විශ්වවිද්‍යාලේ ඉන්නවද ඔය PhD ප්‍රොෆෙසර්ස් සම්පත ඒකෙන් ලෙටර්ස් ඔෆ් රෙකමෙන්ඩේෂන්ස් යූස් කරලා තමයි සමහර කට්ටිය මාස්ටර්ස් PhD කරන්නේ එතකොට ඔය වගේ ප්‍රශ්න අහන්න කට්ටියගේ කන්ටැක්ට් කරගෙන අහන්න ඒ තත්ත්වය මොකක්ද කියලා අඳුරගෙන යන්න ඔකුත් දන්නේ නැතුව යන්න එපා එතකොට ඔයාලට ගොඩාක් ඉගෙනේ පස්සේ පසුතැවෙන්න වෙයි මේක කරන්න තිබ්බනේ ඒක ඔච්චරම කියන්නේ නැහැ මොකද මට ඇවිල්ලා දැන් අද ඔයාලට ඔයගොල්ලන්ට කියන්න බෑ ඔයගොල්ලෝ මේක කරන්න මොකද ඇත්තම කියනවා මැසේජ් කරාට පස්සේ ස්කෝප් එක මාරුනේ මම හිතන්නේ මම ටච් කරලා දෙන්න දෙයක් තමයි ඔයගොල්ලෝ සබ්ජෙක්ට් කොම්බිනේෂන් කරන ඔයගොල්ලෝ තව කන්ට දැන් ඔය ආකිටෙක්චර් QS කියන්නේ මම හිතන්නේ දෙකම මොකක් වෙයි කියනවා ඒකත් හරිම ස්පෙසිෆික් හරිම මේ මාරම ස්පෙසිෆික් මේ ඩිග්‍රියක් ඒක ඔයාලට ඒ පැත්තට යන්න ආසක් තියෙනවා අනිවාර්යෙන් ආකිටෙක්චර් වගේ දෙයක් කොන්ටන් කියන්නේ ඒ පැත්තට යන්න මේ සෝ මැත්ස් කරාම ඔයාලට කරන්න පුළුවන් පොඩි දේවල් ගොඩයි සමහර ඩිග්‍රී තියෙනවා ඒගොල්ලෝ මැත්ස් එකේ සී එක මැත්ස් එක විතරයි බලන්න මැත්ස් තිබ්බොත් ඔයාලට ඩිග්‍රී කරන්න පුළුවන් ඒ නිසා මැත්ස් එකේ හොඳ තමයි ඒක I would say නිසා පොඩක් කොහෙල බලන්න බට් මම මේ ටච් කරේ මේන් විතරයි කියන්න ඕනේ ඉංජිනියරින් විතරක් නෙවෙයි මැත්ස් වලට තියෙන ගොඩක් තියෙනවා ටච් එකක් පස්සේ කරන්න පුළුවන් පැති ගොඩක් තව ඔයාට ඔයාට 100% ෂුවර් නම් ඔයාට මේක තමයි කරන්න ඕනේ ඔයාට 100% නම් ඔයාට QS කරන්න ඕනේ QS සැත්තම ඔයා වර කැරියර් පාත් එක හැදිලා තියෙන වගේ ඔළුවේ. එතකොට යන්න QS ගන්න ගිහිල්ලා හොඳට කරන්න. ඒක කිසි ප්‍රශ්නයක්. ඒත් ඔයා ෂුවර් නැත්නම් ඔයාලා මොකද කරන්න ඕනේ? මම කියන්නේ මම කරලා තියෙන දේක් වලත් කරනවා ෆ්‍රෙෂ් ആയി A එකයි B දෙකයි. And they can go to Japan engineering. So they go. Japan engineering. ඊට පස්සේ ගිහිල්ලා එතන තත් අඳුරන්න නැතුව යනවා. ඊට පස්සේ ඒක එතන ගිහිල්ලා තමයි තේරෙන්නේ. එහෙම යන්න එපා. හොයලා බලන්න ඉතින්. ඊවර හොයම කෝල් කර කර කොයින් හරි කන්ටැක්ට් හොයන්න. මොකද කියන්නේ යාපනයේ ඉංජිනේරි ෆැකල්ටි පීට ඉංජිනේරි පීට මේ අවුල් කියලා. අනිවාර්ය ඒකේ මම දන්න විදිහට ඒකේ හොඳට යනවා මේ සිවිල් පැත්ත හොඳට යනවා. ඒත් මම දන්න තරමින් කම්පියුටින් පැත්ත වල දැන් ඔමන් කියවනේ සමහර කොළඹ කැම්පස් වල කම්පියුටින් වලට ඉන්න හොයාගෙන බය තාස්සත් තියෙද්දි කොහොමද යාපනය කරන්නේ? යාපනයගේ පැත්තක කම්පියුටින් කරන එකට ඉන්න කෙනෙක් වන්ද හරිම ආවා. සෝ ඔය වගේ දේවල් ප්ලීස් පොඩ්ඩක් හිතලා බලන්න මම අර කිව්ව දේවල් බලන්න ඉස්ලාම ඕකට කරන්න ඕන ඩිග්‍රී එක ඩිග්‍රී දෙක තුනක් අපයාගෙන ඊට පස්සේ බලන්න ඒකේ මම විශ්වවිද්‍යාලයේ තියෙන ඒවත් බලලා ඊට පස්සේ බලන්න මේ ඔය විශ්වවිද්‍යාල මොකක්ද කියන්නේ හරියට උගන්නනට වඩා හරියට ඉන්නවද ඒ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවද ඉන්ටර්න් හම්බ වෙනවද පස්සා හම්බ වෙනවද ඩිපාර්ට්මන්ට් වල තියෙනවද ඒ කියන්නේ මේ ලෙක්චර්ස් තියෙනවද බලන්න ඒ කියන්නේ ප්‍රොපර්ලි තියෙනවද ප්‍රැක්ටිකල්ස් තියෙනවද ෆැසිලිටීස් තියෙනවද ඔක්කොම හරියට තියෙන තුන ඔක්කොම ප්‍රශ්න ඔක්කොම ලෝ ගොඩක් වැදගත් වෙනවා දැන් දැම්ම කරන්න කොහොමද මොකද ෆස්ට් කරොත් අනිවාර්යයෙන් ඔක් කරන්න තිබ්බ ප්‍රශ්න තමයි හරි ඉතින් මට කියන්න තියෙන තව මොනවද ප්‍රශ්න තියෙනවද අපස් නැහැ කියලා තමයි හිතන්නේ එතකොට දැන් තම ආදරය දැනත් ලාස්ට් තෝරන ගාන එයාවිලා කොහොමද ස්පෙක් එකෙන් තියෙන්නේ আসসালামু আলাইকুম রহমতুল্লাহ বরকাতু আদ মে জাপান ইউনিভার্সিটিং অর্গানাইজ করলা দিয়ে না ইউনিভার্সিটি গাইডেন্স প্রোগ্রাম একে অবসান দিয়ে একে সিঙ্গল মিডিয়াম কমার্স স্ট্রিম একট গাইড করান্নে মং আফরাল আজিম জাপান ইউনিভার্সিটি একে মা বিএসসি ইন ম্যানেজমেন্ট অনার্স এ কারেন্ট ডিগ্রি ඒ වගේම දැන් අපි දැන් කොමර්ස් ස්ට්‍රීම් එකනේ හැමෝම අරන් තියෙන්නේ. දැන් කොමර්ස් ස්ට්‍රීම් එකේ බලද්දී දැන් අපිට ගොඩක් pathways. කොමර්ස් කියන්නේ ඒ කියන්නේ ගොඩක් දෙනෙක් චූස් කරන ෆීල්ඩ් එකක් තමයි කොමර්ස් කියන්නේ. එතකොට කොමර්ස් එකේදී අපි ගවර්නමන්ට් කැම්පස් එකේදී තියෙන courses ඒව කොහොමද කියන්නේ? courses තිබ්බට හැම courses එකක්ම value වෙන්නේ නැහනේ. ඒ කියන්නේ හැම courses එකක්ම value තමයි. ඒ වගේම ඒ කියන්නේ එකිනෙකට සාපේක්ෂව මං කියන්නේ. එතකොට අපි බැලුවොත් පොඩ්ඩකින් හරි. දැන් මේ කෝසස් දැන් ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා. මේවා තියෙන්නේ මේ කෝසස් ටික
අපිටම කියලා. ඒ කියන්නේ කොමන් නැති ඒවා කොමර්ස් කරපු ළමයින්ට විතරක් චූස් කරන්න පුළුවන් කෝසස් තමයි මේ තියෙන්නේ. ඒකෙදි පළවෙනි එක කොහොමත් මැනේජ්මන්ට් එක, මැනේජ්මන්ට් පබ්ලික් ඔනර්ස් එක, ස්ටේට් මැනේජ්මන්ට් ඇන් වැලුවේෂන් එක, කොමර්ස් බීකොම් එක, මැනේජ්මන්ට් ස්ටඩීස් ටීවී ටෙලිවිෂන්, accounting information system එක, banking and insurance, business information system honors එක. දැන් management එක ගත්තොත් දැන් කවුරුත් commerce කරොත් කවුරුත් බලන්නේ කොහොම හරි management එකට පැන ගන්න. ඒ කියන්නේ management එකනොත් ජපුර management, කොළඹ ඇතුලේ තියෙන ඒවා විශේෂයෙන්ම, ඒ වගේම තව පේරාදෙණිය, ඒ වගේ campus 11කින් මේ කියන විදිහට මේ management degree එක offer කරනවා. එතකොට ඒකට ඔයා මේ කියන විදිහට එලිජිබල් නම්, ඒ කියන්නේ ඔයාගේ මෙතනදී බලන්නේ අපේ ඉසට් එක විතරයිනේ. කෙලින්ම අපේ ඉසට් එක හරිනම් මැච් නම් මේ කියන විදිහට දිස්ත්‍රික් කෝටානුව අපි මේ කියන විදිහට මේ මේ කැම්පස් වලට යන්න පුළුවන්. එතකොට ඒ වගේම මැනේජ්මන්ට් පබ්ලික් ඕනර්ස් එක, ඒක ගත්තොත් මේ කියන විදිහට දෙන්නේ ජපුර යුනිවර්සිටි එකෙන් විතරයි. ඒකෙදි 100ක් විතර තමයි ගන්නෙ. ඒ වගේම ඒ කියන්නේ පබ්ලික් ඕනර්ස් එකයි මැනේජ්මන්ට් එකයි, මැනේජ්මන්ට් පබ්ලික් ඕනර්ස්, අනිත් එක මැනේජ්මන්ට්, මේ දෙකම සමාන නැහැ. ඒ වගේම වෙනස්. අනිත් එක ස්ටේට් මැනේජ්මන්ට් ඇන් වැලුවේෂන්. දැන් වැලුවේෂන් ඩිග්‍රියක් කියලා කියන්නේ මැනේජ්මන්ට් වලට වඩා හත්පසම පොඩක් වෙනස්. ඒ කිව්වොත් වැලුවේෂන් කිව්වොත් අපි හිතමුකෝ දැන් ඔයාටම දෙයක් කියලා පටන්ගෙන අරගෙන යන්නත් පුළුවන් මේකේ වැලුවේෂන් එකේදී. ඒ කියන්නේ valuation යම් ප්‍රත්‍යාගන්නය කරනා වගේ දෙයක් ඒකෙන් මීන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉඩමක් මේ කියන විදිහට නිවසක් ඒ වගේ value කරන්න තියෙන එකට. එතකොට ඒකෙදි ඔයාටම කියලා ඔයාගෙම දෙයක් කියලා පටන් ගෙන එම යන්නත් පුළුවන්. ඒ වගේ තියෙන commerce, BCom. දැන් management, commerce දෙක ගත්තොත් ද මැනේජ්මන්ට් එකට වඩා කොමස් බීකොම් ගත්තොත් ඒක පුළුල්. ඒ කියන්නේ ඒක ස්ටඩි කරද්දී අපිට පුළුල්ව තමයි ස්ටඩි කරන්න වෙන්නේ. ඒ කියන්නේ හැම එකක්ම අපිට ඉගෙන ගන්න වෙනවා, පොඩ පොඩ කෑල්ල කෑල්ල වගේ ඒ වගේ ඉගෙන ගන්න වෙනවා. හැබැයි මැනේජ්මන්ට් එක ගත්තොත් අපි මැනේජ්මන්ට් එකේදී එක පාත් එකක් අරගෙන ඒක ඇතුළටම යනවා. හරිද? එතකොට ඒකෙදී බීකොම් එකේදී වගේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ නැහැ. එතකොට අපි මැනේජ්මන්ට් එකේදී මේ කියන විදිහට එක දෙයක් අරගෙන ඒක ඇතුළට යනවා. කොමර්ස් එකේදී හැම දෙයක්ම අරගෙන හැම එකේම ටච් කරගෙන යනවා. ඒ වගේම දැන් කොමර්ස් එක ගත්තොත් කොමර්ස් එකේදී මේ කියන විදිහට යුනිවර්සිටි 4කින් ඔෆර් කරනවා. ඒ වගේම ජපුර යුනිවර්සිටි එකේ බීකොම් එක බීකොම් කියලා විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වෙනම ඒක ඇතුළට ගියාම ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ ඩිපාර්ට්මන්ට් කැඩෙන්නේ නැහැ. හැබැයි මේ කියන විදිහට යුනිවර්සිටි කැලණියකට ගියොත් කැලණිය යුනිවර්සිටි එකේදී මේ කියන විදිහට මේ බීකොම් එක කැලි ඩිපාර්ට්මන්ට් 4කට බෙදෙනවා. ඒ කියන්නේ ස්පෙෂලායිස් වෙන්න පුළුවන් ඔයාලට 4කට. ඒ කියන්නේ බීකොම් ඔනර්ස් කියල එකක්. ඒ වගේම බීකොම් ඔනර්ස් බිස්නස් ටෙක්නොලොජි පැත්තෙන් ඔයාලට යන්න පුළුවන්, එන්ටර්ප්‍රොනියර්ෂිප් එකේ ඇතුළෙන් යන්න පුළුවන්, ඒ වගේම ෆිනෑන්ෂියල් මැනේජ්මන්ට් කියලා ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. ඒ වගේම බීකොම් එක ජැෆ්නා යුනිවර්සිටි එකෙත් තියෙනවා. ඒ වගේම සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකෙත් තියෙනවා. සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකෙත් මේ කියන විදිහට බීකොම් එක අපිට ස්ටඩි කරන්න පුළුවන්. ඒ වගේ මැනේජ්මන්ට් ස්ටඩිස් එක ට්‍රින්ක් කැම්පස් එකේ, ඊස්ටර්න් කැම්පස් එකේ, බවුනියා කැම්පස් එකේදී අපිට ගන්න පුළුවන්. හැබැයි මේකට මැනේජ්මන්ට් ස්ටඩිස් ටික. ඒ වගේම අකවුන්ටින් ඉන්ෆර්මේෂන් සිස්ටම්. දැන් අකවුන්ටින් ඉන්ෆර්මේෂන් සිස්ටම් කැවිල්ලා කියන්නේ දැන් මැනේජ්මන්ට් මැනේජ් කියන්නේ නෝමලි මැනේජ්මන්ට් කියලා කියනවා කලනා කරන. එතකොට එකටයි මේකටයි ගත්තොත් ඒ ට්‍රැඩිෂනල් කියන්නේ අපි ගත්තොත් සාම්ප්‍රදායිකව කියන්නේ එදා ඉඳන් මේ කියන විදිහට මේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක පැවතුනවා. හැබැයි මේ accounting information systems කියන්නේ මේ ළඟදී අවුරුදු දෙකක්, ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙක තුනේදී තමයි මේ කියන විදිහට දෙක තුනට කලින් තමයි මේ කියන විදිහට මේ accounting information system කියන ඩිග්‍රී එක ආවේ. එතකොට ඒ වගේම banking and insurance අනිත් එක. ඒ වගේම accounting information system එකේ කියන්න ඕනේ
මේක ඇත්තටම මේ කියන්නේ ඉස්සරහට ගොඩක් වැලියු කරන්න පුළුවන් ඩිග්‍රී එකක් තමයි Accounting Information System කියන්නේ. ඒ වගේම Business Information System Honors BIS. එතකොට BIS කියල කියන්නේ අපිට මේ කියන විදිහට ජපුර යුනිවර්සිටි එකෙන් ස්ටඩි කරන්න පුළුවන්. ජපුර යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන්නේ අපිට. එතකොට මේ BIS එකත් මේ කියන විදිහට ජපුර යුනිවර්සිටි එක විතරයි තියෙන්නේ. Accounting Information System එක මේ කියන විදිහට කැලණිය යුනිවර්සිටි එක විතරයි තියෙන්නේ. දැන් ඒ දෙකම Accounting AIS එකයි BIS එකයි දෙකම අර ICT Management දෙකම මික්ස් වෙලා යන මේ කියන විදිහට යන කෝස් එකක් තමයි එම තියෙන්නේ. එතකොට ඉස්සරහට අපි කොහොමත් IT පුරුතාවේ වැඩි ට්‍රෙන්ඩ් එක ඉන්නේ IT පැත්තටනේ කොහොමත්. එතකොට IT පැත්තට එනවට අපි කොහොමත් මේ කියන විදිහට Accounting Information System, Business Information System කියන්නේ ඒක ලොකු strength එකක් වගේ තමයි අපි ගත්තහම. Banking and Insurance ගත්තහම Banking and Insurance කවදාවත් බැංකුවේ බැංක් මැනේජර් කෙනෙක් බැංකුවක වැඩ කරන කෙනෙක් විදිහට Banking and Insurance යන පුළුවන්. ඒ නැති වුණත් අපිට management අරගෙන මේ කියන විදිහට බැංකුවක යන්නත් පුළුවන්. ඒ කියන්නේ නැහැ. ඒ වගේම දැන් මැනේජ්මන්ට් එකේ මම මෙතන අරන් තියෙන්නේ ප්‍රධාන සිටිස් ටිකක් අරගෙන මම මේ ගත්තේ. ඒකෙදි දැන් මැනේජ්මන්ට් කියලා අපි එලියට එද්දි අපි මැනේජ්මන්ට් කියලා BSc මැනේජ්මන්ට් කියලා ඩිග්‍රී එනවා. හැබැයි අපි ඒකින විදිහට මැනේජ්මන්ට් එකේදී අපි ඉගෙන ගන්න පාත්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ස්පෙෂලයිසේෂන්ස් වන සෙක්ටර්ස් ෆැකල්ටි පාත්ස් ඒකවල ජාපරේදී විදිහට කවුන්ටන්සි ෆයිනන්ස් මාර්කටිං එච්.ආර්.එම් බිස්නස් ඉකොනොමික්ස් ඔපරේෂන් මැනේජ්මන්ට් එන්ටර්ප්‍රොනිය බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ වගේ මේකේ විදිහට ඩිපාර්ට්මන්ට් අටකට අපි කැඩෙනවා. ඒ වගේම කලම්බු කලම්බු ගත්තාම accountancy finance ඒක තමයි. හැබැයි ඒක ඒ කියන්නේ international management එක තියෙනවා. ඒ වගේම hospitality and leisure management එකයි තියෙනවා. එතකොට ඒ වගේම කැලණිය යුනිවර්සිටි එක ගත්තොත් accountancy finance marketing HRM insurance banking auditing and forensic account. එතකොට මේ කියන විදිහට අපි ස්පෙෂලයිසේෂන් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් බලන්න BBA BBM කියලා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපිට කොහොමද උපාධිය ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ Bachelor of Science කියලා, Bachelor of Business Administration, Bachelor of Business Management, ඒ වගේම Bachelor of Commerce. ඒ කියන්නේ BCom එක. හරිද? ඒව තමයි මේ කාණ්ඩයට තමයි අපිට මේ කියන විදිහට ඩිග්‍රී ලැබෙන්නේ. ඒ වගේම පේරාදෙණිය යුනිවර්සිටි එකේ ගත්තාම අපිට ස්පෙෂලයිසේෂන් වෙන්න පුළුවන් ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා පහක්. account and finance, HRM, marketing, operation management, organizational management ඒ වගේ. එතකොට රුහුණ මැනේජ්මන්ට් එකේ faculty අපිට මේ කියන විදිහට ඩිපාර්ට්මන්ට් කිහිපයක් accountancy, HRM, marketing, finance, business ethics, international business management and hospitality and leisure management මේක specialization වෙන්න පුළුවන් fields තියෙනවා. එතකොට මේකේ පේරා රුහුණ ඔක්කොම ඒවල ගොඩක් universities වල අපිට BBA, BBM ඒ වගේ degrees තමයි ගන්න පුළුවන් වෙන්නේ. එහෙම තව දෙකක තමයි මේක විදිහට BSc ඩිග්‍රිය කියන ඩිග්‍රිය ඔෆර් කරන්නේ අපිට. එතකොට ජපුර මැනේජ්මන්ට් එකට ගොඩක් අය ඉල්ලන්න ප්‍රධාන හේතුවකුත් ඒකකුත් වෙනවා. ඒකත් වෙනවා. ඒ කියන්නේ ලැබෙන්නේ ජපුර කැම්පස් එකේ තමයි. ඒ වගේම දැන් මේ ටික තියෙන්නේ කොමන්ලි. ඒ කියන්නේ අපි කොමස් කරන හැමෝටම දාන්න පුළුවන් ඒක. හරිනේ. ඒ කියන්නේ කොමස් සෙක්ෂන් එකේ ඉන්න කොමස් කරපු කෙනෙක්ට ඕනම කෙනෙක්ට දාන්න පුළුවන්. හැබැයි මේ කියන විදිහට අපිට කොමන් උත් යනවා. ඒ කියන්නේ කොමස් නොකරපු අයට මේකට බැ. හැබැයි ඒ වගේම අපිට අද ඒ කියන්නේ අද කොමන් කෝසස් අපිට දාන්න පුළුවන් ඒව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මම වර්ග කරලා තියෙන්නේ ක්ලාසිෆිකේෂන් එකක් කරා කොමන් ෆැක්ටර්ස් ටිකක් අරගෙන ඒකෙදි
මේකදී අපිට ඇනලිටික්ස් සයිඩ් එක විශ්ලේෂණය කරන්න පුළුවන්, ඒ ඒ සයිඩ් එක ඒ පාත්වේ කියන්න පුළුවන් ඩිග්‍රීස් තුනක් අපිට හඳුන ගන්න පුළුවන්. මොකක්ද බිස්නස් සයන්ස්, ඒ කියන්නේ ව්‍යාපාර විද්‍ය බිස්නස් සයන්ස් ඩිග්‍රිය, ෆනන්ශල් ඉංජිනියර් ඩිග්‍රිය, ෆනන්ශල් ඉකොනමික්ස් ඩිග්‍රිය. එතකොට බිස්නස් සයන්ස් ඩිග්‍රිය කියන විදිහට මොරටෝ විශ්වවිද්‍යාලයනොත් ෆනන්ශල් ඉංජිනියර් විශ්වවිද්‍යාලනුත් ෆනන්ශල් ඉකොනොමික්ස් ඩිග්‍රිය ජප විශ්වවිද්‍යාලනුත් අපිට ගන්න පුළුවන්. ඒ වගේ මේකට ඒ කියන්නේ ඇත්තිවොත් මගේ ඔපිනියන් එක අනුවත් මේ කියන විදිහට මගේ ඔපිනියන් එක තියෙන්නේ, ඒ කියන්නේ ඉස්සරහට මේ ඩිග්‍රීස් වලට තියෙන ඉල්ලුම අර ට්‍රැඩිෂනල් මැනේජ්මන්ට් එකට වඩා ඉහළයි කියලා මට හිතෙනවා. ඒ වගේම බිස්නස් සයන්ස් ඩිග්‍රී එකේදීත් මේ කියන විදිහට ස්පෙෂලයිසේෂන්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ බිස්නස් ඇනලිටික්ස් පැත්තට යන්න පුළුවන්, ෆිනෑන්ෂල් ඇනලිටික්ස් පැත්තට යන්න පුළුවන්, ඒ වගේම බිස්නස් ප්‍රොසෙස් මැනේජ්මන්ට් පැත්තට යන්න පුළුවන්. එතකොට මේවල ගොඩක්ම මැත්ස්, ඒ වගේ ස්ටැටිස්ටික්ස් ඒ පැත්තට නැඹුරු වෙන්න තමයි මේ කියන විදිහට මේ ඩිග්‍රීස් අදලා තියෙන්නේ. එතකොට මේ ඩිග්‍රීස් ඇත්තටම කවුරු හරි කෙනෙක් එයාලට අර ක්‍රිටිකලි තින්කින්, ඒ කියන්නේ ගොඩක් හිතන්න, ඒ වගේම ගොඩක් රිසර්චින් ඒ වගේ පැත්තකට යන්න පුළුවන් කෙනෙක් නම් මේ කියන විදිහට මේවා. දැන් මේවල දැන් බිස්නස් සයන්ස් ඩිග්‍රී වල එහෙම ගත්තාම ඒක ජොබ් රෝල්ස් ගත්තොත් කොහොමද බිස්නස් ඇනලිස්ට් පැත්තට යන්න පුළුවන්, බිස්නස් ප්‍රොසෙස් මැනේජර් කෙනෙක් විදිහට, ෆිනෑන්ෂියල් ඇනලිස්ට්, පෝර්ට්ෆෝලියෝ ඇනලිස්ට්, මාකට් රිසර්ච් ඇනලිස්ට්, ERP බිස්නස් ඇනලිස්ට් ඒ වගේ පැත්තකට අපිට මේ කියන විදිහට යන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රෙඩිෂනල් මැනේජ්මන්ට් වගේ අර HR මැනේජර්, මාකටිං මැනේජර්, අකවුන්ටන්ට් ඒ වගේ නැතුව වෙනමම ෆීල්ඩ් එකක්. හරිද? එතකොට ඒ වගේම ඩිසයිනින් පැත්ත ගත්තොත් අපිට මේ කියන විදිහට, ඒ කියන්නේ නිර්මාණ වේදය යටතේ මම කෝසස් ටිකක් ඕඩර් කරා. ඒකේදී අපිට ඩිසයින් කෝස් එක, ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටුඩියෝස් ස්ටඩීස්, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලප්මන්ට්, ක්‍රියේටිව් මියුසික් ටෙක්නොලොජි ඇන්ඩ් ප්‍රොඩක්ෂන්. එතකොට මේ ඩිග්‍රීස් හතර. එතකොට මේවා සමහර ඒවලට මේ කියන විදිහට මේ ඩිග්‍රීස් අතරින් සමහර ඒවලට ඇක්ටිවිටීස් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඩිසයින් හැමෝටම ඒ ස්කිල් එක නැහැනේ. එතකොට එයාලා බලන්නේ මේ ස්කිල් එක තියෙන, ඒ කියන්නේ ස්කිල් එක තියෙන ඒ ඩිග්‍රිය ලැබුණේ නැත්තම් ඒ කෙනෙක් තව කවුරු හරි කෙනෙක්ට එයාට නිකන් අසාධාරණයක් වගේ. එතකොට ඒ වගේ කෙනෙක්ට එන්න විදියට තමයි මේ කියන විදිහට මේවල ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තාම තියෙන්නේ. සමහර වෙල මේ පාර ගොඩක් කෝසස් වල ඇප්ටිටියුඩ් ටෙස්ට් එක අයින් කරා. හැබැයි එතකොට මේ ඒවත් කරලා එතකොට මේකට එලිජිබල් වෙන්න නම් කෙනෙක් මේකෙදී ඇප්ටිටියුඩ් ටෙස්ට් එකත් මේ කියන විදිහට පාස් වෙන්න ඕනේ. ඒ වගේම එයා ඒ කියන්නේ මේකෙදී කට් ඔෆ් මාක් එකකුත් රිලීස් කරනවා, ඉසට් එකක්. ඒ ඉසට් එකටත් වඩා වැඩි වෙන්නත් ඕනේ. කවුරු හරි කෙනෙක් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ෆේල් වෙලා ඉසට් එකෙන් වැඩි වුණොත් එයා එලිජිබල් වෙන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙලා ඉසට් එක අඩු වුණොත් එයාත් එලිජිබල් වෙන්නේ නැහැ. මේකට මේ වගේ ඩිසයිනින් කෝසස්, ඒ කියන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙන කෝසස් වලට එලිජිබල් වෙන්න නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්නත් ඕනේ. මේ කියන විදිහට ඉසට් ස්කෝර් එක එයාලා ඉල්ලන මිනිමම් ඉසට් ස්කෝර් එකට වඩා වැඩියෙන් තියෙන. ඒ වගේම ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ඒ යටතේ ගත්තහම අමං වර්ග කරා කෝසස් හතර. ඉන්ෆෝමේෂන් සිස්ටම්, ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්, ඉන්ෆෝර්මේෂන් ඇන්ඩ් කමියනිකේෂන් ටෙක්නොලොජි, මැනේජ්මන්ට් ඇන්ඩ් කමියනිකේෂන් ටෙක්නොලොජි. මේ කියන ඉන්ෆෝර්මේෂන් සිස්ටම් කියන ඩිග්‍රිය ඇත්තටම ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලොජි පැත්ත, ඒ කියන්නේ IT පැත්තට, IT පැත්තට කවුරු හරි එයාට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ කියන විදිහට ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලොජි පැත්තට මේ කියන ඩිග්‍රී සතරකට එයාට ඇප්ලයි කරන්න පුළුවන්. කොමස් අයට මේ ඩිග්‍රීස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ස්පෝර්ට්ස් පැත්තේ
කවුරු හරි කෙනෙක් ස්පෝර්ට්ස් පැත්තට නැඹුරුව තියෙනවා නම් එයාගේ කැරියර් එක ඉස්සරහට ස්පෝර්ට්ස් එකත් එක්ක යන්න ඕන. මේකෙන විදිහට ස්පෝර්ට්ස් සයන්ස් ඩිග්‍රී තියෙනවා, ඒ වගේම ෆිසිකල් එඩියුකේෂන් කියලා ඩිග්‍රියකුත් තියෙනවා. එතකොට ස්පෝර්ට්ස් සයන්ස් ඩිග්‍රියේදී ස්පෝර්ට්ස් සයන්ස් ඇන් මැනේජ්මන්ට් ඩිග්‍රී මේක. මේකෙදී ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කියලා බලනවා. ඒ වගේම ඔයාලගේ කුසලතා අයිලන්ඩ් සමස්ත ලංකාවේ වගේ කුසලතා තිබ්බොත් ඒ වගේ සර්ටිෆිකේට්ස් ඒ වගේ ඒවට මේ කෙනෙදර ලකුණු ලැබෙනවා. අනිත් එක අපිට යන්න පුළුවන් ලෝ නීතියට, නීතිවේදිය හදාරන්න අපිට මේ කෙන විදියට. තව ගත්තහම ටුවරිසම් පැත්ත. දැන් ඇත්තටම මේක ලොකු ඔපචුනිටි එකක්. ඒකිවේ දැන් ලංකාව ගත්තොත් ඒක ටුවරිසම් එකක්. කොහොමත් ලංකාව ටුවරිසම් අතින් ගත්තාම ඉහලින් ඉනවා. එතකොට මේක කරාම ඒ කියන්නේ මේ වගේ ඩිග්‍රී එකක් කරලා කෙනෙක්ට ටුවරිසම් පැත්තට නැඹුරුව ඒ පැත්තට යන්නව නම් ඩෙයිලි එයාලට ගොඩක් ඒ කියන්නේ ටුවරිසම් පැත්තට නැඹුරු වෙන්න අයිඩියා එකක් කැරි එකක් ඒ පැත්තට අරන් යන්න ඕන. මේ කියන විදිහට ටුවරිසම් පැත්තෙන් තියෙන මේ කියන්නේ ෆුඩ් බිස්නස් මැනේජ්මන්ට්, හොස්පිටලිටි ටුවරිසම් ඇන් ඉවෙන්ට්ස් මැනේජ්මන්ට්, ටුවරිසම් ඇන් හොස්පිටලිටි මැනේජ්මන්ට්, හෙල්ත් ටුවරිසම් ඇන් හොස්පිටලිටි මැනේජ්මන්ට්, මේ ඩිග්‍රීස් කියන ඩිග්‍රීස් හතරකට මේ කියන විදිහට දාන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ ඉස්සරහා කැරිය පාත් එක ටුවරිසම් ඒරියා ඒ සයිඩ් එකට අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේවල ගත්තාම, ඒ කියන්නේ මේ ඩිග්‍රීස් ගත්තාම හොටෙල් සයිඩ් වලටත් මේ කියන විදිහට ඇප්ලිකබල් කරගන්න පුළුවන් අපිට. තව ඒ කියන්නේ අද කියලා දැම්මේ මං මේ කියන විදිහට ක්ලාසිෆිකේෂන් එකක් කරගන්න බැරි හින්දා ඒ කියන්නේ ෆැසිලිටීස් මැනේජ්මන්ට් පහසුකම් කළමනාකරණය. අතරම ඒකත් හොඳ ඩිග්‍රී එකක්. ෆැසිලිටීස් මැනේජ්මන්ට් වලට අදාළව මෙන්න විදියට ජොබ් රෝල්ස් ගත්තාම කම්ප්ලයන්ස් මැනේජර් ඒ පැත්තකට යන්න පුළුවන්. තව කන්සිටි යන්නේ නැති ඒ ලෙවල් වලින් කෝපරේට් වර්ල්ඩ් එකට එන්ටර් වෙන කෙනෙක් එක්ක අපි කම්පයා කරද්දි මේ කියන විදිහට අපිට ඩිග්‍රී එක තියෙනවා. ඒ වගේම ජස්ට් ඩිග්‍රී එක විතරක් තියාගෙන මදි. හැබැයි එයා කොහොමද, එයා ගාව වර්කින් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. මේ කියන විදිහට සමහර විට එයා ප්‍රයිවට්ලි මේ කියන විදිහට ඩිග්‍රියක් කරොත් ඒ ඩිග්‍රිය තියෙනවා. සමහර විට එයාට මේ කියන විදිහට ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් එකකුත් හදාarලා තියෙන්න පුළුවන්. දැන් ඇත්තම කිව්වොත් අපිට මේ කියන විදිහට ට්‍රෙඩිෂනල් මැනේජ්මන්ට් එකත් එක්ක අපි යනවා නම් මේ කියන විදිහට මේ කියන ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් එකක් අපි මස්ට් කොහොමත් අපි කරන්න වෙනවා. හැබැයි මේ කියන විදිහට මං කිව්වා අර බිස්නස් සයන්ස් ඩිග්‍රී, ෆිනෑන්ෂියල් ඉංජිනියරිං, ඒ වගේම තව අකවුන්ටිං ඉන්ෆර්මේෂන් සිස්ටම්, බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම් ඒ වගේ ඩිග්‍රීස් ගත්තාම අපිට ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් එකක් ඕන වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් අපි එතනදී ටූල්ස් එක්ක දැන් IT එක්ක අපි මේ කේන්ද්‍ර මැනේජ්මන්ට් මික්සිං කෝස් එකක් ගත්තාම ජෝල්ගරෙන්ට වුණාම අපිට ඇත්තරම වැඩ කරන්න ඒ කියන්නේ IT එකේ තියෙන අපිට ක්වාලිෆිකේෂන් එකක් ඔයාලා කරලා තියෙන්න ඕනේ කියන එක. CA එක හරි, එකා හරි, සීමා හරි, මොන හරි. එතකොට ඒ ඩිග්‍රීස් කරන කෙනෙක්ට ලැබෙන වාසියක් තමයි ඒක. හැබැයි ට්‍රැඩිෂනල් මැනේජ්මන්ට් කරන කෙනෙක්ට මස්ට් මේ කියන විදිහට ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් එකක් හදාරන්න වෙනවා. ඒ වගේම ඓකේ ඒ වගේම චාටර්ඩ් CA ඔයාලා දන්නවා, ACCA කියන එකත් ඔයාලා දන්නවා, දන්න ඇති එක, සීමා, ඒ වගේම CMA, ඒ වගේම CFA කියලා කියන්නේ චාටර්ඩ් ෆිනෑන්ෂියල් ඇනලිස්ට්. ඒ කියන්නේ ෆිනෑන්ස් පැත්තට නැඹුරු වෙලා ඒ කියන්නේ ඇනලිස්ට් විශ්ලේෂකෙක් ඒ වගේ පැත්තකට යන්න පුළුවන් CFA කියන ගොඩක් ලොකු ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් එකක් තමයි. ඒ වගේම අපි ගත්තහම මේ කියන විදිහට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තේ දැන් අර මං කිව්ව ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තෙන් අපිට යන්න පුළුවන් ජොබ් මේ කියන විදිහට වෙබ් ඩෙවලොපර්, සයන්ටිස්ට්, ඩිසයිනර්, ග්‍රැෆික් ඩිසයිනර්, UI UX ඩිසයිනර්, සෝෂල් මීඩියා කන්ටෙන්ට් ඩෙවලොපර් ඒ වගේ කැරිය පාත් එකට අපිට මේ කියන විදිහට එන්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම ඩිසයිනින් පැත්ත තව තියෙනවා, ඩිසයිනින් පැත්ත
ඒවල ගත්තාම ජොබ් රෝල්ස් මීඩිය සයිඩ් තව ස්ටටජික් මැනේජ තව ඩිරෙක්ටර් ලෝගෝ ඩිසයින පැකේජින් ඩිසයින එකන ඩිග්‍රීස් පිළිවෙල තෝරගද්දි ඇත්තරම ඔයාලා එකන්නේ කෙනෙක් හිතමුකෝ මෙයා දැම්මා මැනේජ්මට් මාධදාන මැනේජ්මට් ඒ වගේ නෙවේ ඔයාලා රිසර්ච් කරන ඩිග්‍රීස් ගෙන ඩිග්‍රීස් මොනාද ඩිග්‍රීස් මේවල මොනාද තියෙන්නේ කෝස් මොඩියුල් එක බලන්න ඒ ඇතුළ තියෙන සබ්ජෙක්ස් ටික බලන්න ක්‍රෙඩිට්ස් ගාන බලන්න ක්‍රෙඩිට්ස් ගාන අනුව තමයි මේ කියන විදිහට ඒ ඩිග්‍රීකේ වටිනාකම තැන්දෙන්නේ එතකොට තව ඒවල බලන්න කන්ටෙන්ට්ස් එක තව ඔයාලට කෝස් මොඩියුල් එක ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම එනවා තව ඒ කියන විදිහට ප්‍රොස්පෙක්ටස් එකක් එයාලා ඉෂූ කරනවා මේක විදිහට ඒකත් අරගෙන බලන්න පුළුවන් ඒකෙදි හැම ඩීටේල් එකක්ම තියෙනවා හැම ඩිග්‍රී එකට අනුව ඒක යුනිවර්සිටීස් වලින්ම ඒ ඒ යුනිවර්සිටීස් වලින් ඒ ඒ ඩිපාර්ට්මන්ට් වලින් මේ කියන විදිහට රිලිස් කරනවා තව ඔයාලා ප්‍රිෆරන්ස් ලිස්ට් එක ඇත්තටම ඔයාලා කෝස් ඕඩර් එක දාද්දි යුනිකෝඩ් එක මස් තියෙන්න ඕනේ ඒක තමයි එකත් එක තමයි යන්නේ යුනිකෝඩ් එකයි කැම්පස් එකයි එතකොට එහෙමදී ඔයාලා ප්‍රිෆරන්ස් ලිස්ට් එක හදන්න ඕනේ ඔයාලට ඕන විදිහට වෙන කෙනෙක් මෙහෙම දාන්න ඒක හොඳයි මේක හොඳයි කිව්වට ඔයාට ඒක සෙට් වෙන්නේ නැතුව ඇති ඒ හින්දා එහෙම කරන්න නැතුව ඔයාලා ඔයාලට කොහොමද ඉස්සරහට යන්න කැමති ඉස්සරහ කොහොමද ඔයාලා හිතන්නේ මේක මට ලේසි වෙයි ඒ කියන්නේ මේක හොඳයි මට මේ කරොත් මට කරන්න පුළුවන් මේකෙදි මට පීක් එකට යන්න පුළුවන් දෙයක් කරද්දි ඒ දේ හිතමුකෝ දැන් මැනේජ්මන්ට් බීකොම් කියලා දැන් මැනේජ්මන්ට් කරන කෙනෙක් මැනේජ්මන්ට් ඩිග්‍රිය සමාජය වශයෙන් ගත්තත් ඉකොනොමික් ෆිනෑන්ෂියල් ගත්තත් මේකෙන විදියට බීකොම් ඩිග්‍රීස් වලට වඩා උඩින් ඉන්නවා එතකොට මේ කියන විදිහට කෙනෙක් බීකොම් ඩිග්‍රී එක අරගෙන ඒකෙත් පීක් එකට ගියොත් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරන කෙනෙක් ඒ පීක් එකට නොගියොත් ඒ කොමත් බීකොම් කරලා ඒ කෙනා පීක් එකට යන එක තමයි ඒ කියන්නේ ඒකේ වටිනේ ඒ කියන්නේ කෙනෙක් ඒ ෆීල්ඩ් එක ගත්තොත් ඒ ෆීල්ඩ් එකේ ඉස්සරහටම යන්න ඕන ඒ කියන්නේ උඩටම යන්න ඕන නැත්තම් ඒ දේ කරන එකේ තේරුමක් නැහැ ඒ වගේම තව කැම්පස් එකට ඇප්ලයි කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ කොමන් ජෙනරල් ටෙස්ට් එකට ලක්වන්න ඕනේ නැත්නම් ඔයාලා කැම්පස් අමාරු වෙනවා ඒ කියන්නේ ඔයාලා ආයෙමත් කරලා දෙන්න වෙයි ඒ වගේම ඔයාලා ඩිග්‍රී එකක් තෝරගද්දි ඒ කියන්නේ දැන් තියෙන ජොබ් මාකට් එක නෙවෙයි ඉස්සරහට කොහොමද ජොබ් මාකට් එක හැදෙන්නේ කොහොම මොන වගේ වෙයිද ඒක ගැන හිතලා ඔයා මේ කියන විදිහට ඩිසිෂන්ස් ගන්න ඩිග්‍රීස් තෝරන්න ඒ වගේම මැනේජ්මන්ට් එකේදී ගත්තාම මැනේජ්මන්ට් එකේදී කවුරු හරි අකවුන්ටන්සි ඒ වගේ යනවා නම් මේකෙන් ජපුර යුනිවර්සිටි එකේ ඒ වගේම කැලණි යුනිවර්සිටි එකේ අකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එකට අවුරුදු දෙකක් මේකෙන් ඉන්ටර්න්ෂිප් එක දෙනවා එයාලා චාටර්ඩ් ඒ වගේ ඉඳා අනිත් එක ෆයිනෑන්ස් ගත්තොත් එයාලට 1 year දෙනවා යුනිවර්සිටිස් වල ඒ වගේම ගත්තහම අනිත් ඩිග්‍රීස් මැනේජ්මන්ට් වල ගත්තත් මැනේජ්මන්ට් වල ඒ කියන්නේ අවුරුදු දෙකක් අවුරුද්දක් දෙන ඉන්ටර්න්ෂිප් දෙන්නේ ඒ ස්පෙෂලයිසේෂන් වල විතරයි. ඒ කියන්නේ අකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එකටයි ෆයිනන්ස් ඩිපාර්ට්මන්ට් එකට විතරයි. අනිත් ඩිපාර්ට්මන්ට්ස් වලට අනිත් අර කියන්නේ BIS, AIS, ෆයිනෑන්ෂියල් ඉන්ජිනියරින්, ෆයිනෑන්ෂියල් ඉකොනොමික්ස් ඒ වගේ ඩිග්‍රීස් වලට හැම එකට මාකටිං, HRM ඒ ඔක්කොන්ටම මේ කියන විදිහට 6 months නැත්තම් වැඩි මුණොත් මේ කියන විදිහට 1 year වගේ 1 year ඒ කෙනා අනුව තමයි ඒ කියන්නේ 6 months කොහොම හරි ඉන්ටර්න් ඒ කෝස් මොඩියුල් එකම ඒ කියන්නේ කොහොමත් එයාලා දෙනවා ඒ වගේම ඩිග්‍රීස් කොහොමත් දැන් ගත්තොත් ඒ වගේම දැන් සමහර ඩිග්‍රීස් වලට ඔයාලට එලිජිබල් නැත්තම් ඔයාලගේ ඉසට් එක අඩුයි නම් හැබැයි ඔයාලා ඒක නොදා ඉන්නත් එපා ඒ දේ කැමති නම් ඔයාලා උඩින් දාන්න ඒ දේට ඒ කියන්නේ දැන් සමහර පුරප්පාඩු මේ කෙන විදිහට අහුවෙද්දී සමහර වෙලට ඔයාලා අහුවෙන්න චාන්ස් තියෙනවා ඒ හින්දා ඔයාලා ඩිරෙක්ට් දෙන ඩිරෙක්ට් මේක තමයි මට ලැබෙන්නේ කියලා මේක දාන්න නැතුව මේ කෙන විදිහට ඔයාලා කැමති ඕඩර් එක ඔයාලට මේ ඩිග්‍රීස් වලට තමයි මම යන්න ඉදී ඒ කියන්නේ මේ කෙන විදිහට මේ ඩිග්‍රීස් වල තමයි මට යන්න ඉදී හැබැයි මේ ඩිග්‍රීස් රට යන්න බැරි වුණා ඊට අඩු ඩිග්‍රී එක තමයි මට යන්න ඕනේ හැබැයි ඒක අර අඩු ඩිග්‍රී එක උඩ දාන්න එපා ඔයා ආස කරන ඩිග්‍රීස් පිළිවෙලට තමයි ඔයා කරන්න ඒක බලද්දි ඔයාට ලැබෙයි ඒ ඩිග්‍රී එක නැත්තම් මේ කෙන විදිහට බෝට් ටු චාන්ස් වලින් මේ කෙන විදිහට ඔයාලට එන්රෝල් වෙන්න පුළුවන් වෙයි
ඒ වගේම කැම්පස් ගත්තහම ඇත්තටම දුෂ්කර කැම්පස්, ඒ කියන්නේ දුෂ්කර කියන්නේ ගෙෆ්නා, ඒ වගේම ඊස්ටර්න්, සවුත් ඊස්ටර්න්, පේරාදෙණිය වගේ ගත්තත් මේකින විදිහට එයාලට ඉන්ටර්න්, ඒ කියන්නේ ඉන්ටර්න් පොඩ්ඩක් එයාලට අමාරු ඇත්තටම. ඒ කියන්නේ දැන් කොළඹ යුනිවර්සිටි, කොළඹ ඇතුලේ තියෙන යුනිවර්සිටිස් වලට ඇත්තටම ඒක ඇතුලේ ඉන්න අයට ඇත්තටම වාසියක් තියෙන්නේ ඉන්ටර්න් එක. එයාලට ඉක්මනටම ඉන්ටර්න් ගන්න පුළුවන්. ඒ වගේම අර දුෂ්කර පැත්තවල, ඒ කියන්නේ ගොඩක් දුරින් ඉන්න ඒ පැතිවල අර කෝපරේට් සෙක්ටර්, කෝපරේට් වලට, ඒ කියන්නේ ග්ලෝබලයිසේෂන් එකක් නැහැ ලොකු. එතකොට ගොඩක් අමාරුයි එයාලට මේ කියන විදියට ඉන්ටර්න් හොයාගන්න. ඒ වගේම පොඩි කට්ටකුත් තියෙනවා. හැබැයි මේක ගත්තාම දැන් කොලම්බෝ ඇතුලේ යුනිවර්සිටිස් වලට ගත්තාම මේකෙන්ද එයාලට ගොඩක් ලේසි, ඒ වගේම චාන්සස් තියෙනවා. එතකොට ඒක එයාලට ලොකු ස්ට්‍රෙන්ත් එකකුත් වෙනවා. සරයි ඔකේ, මොනාරි වලට ප්‍රොබ්ලම් මොනාරි ආන්න තියෙනවද? ඩවුට්ස් මොනාරි? මම හිතන්නේ ඩවුට්ස් මොකුත් නැතුව ඇති කියලා. එහෙනම් ඊළඟට ආර්ට් සබ්ජෙක්ට් එක කරන්න, ආර්ට්ස් ස්ට්‍රීම් එක ගැන පැහැදිලි කරයි කට්ටිට. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුස්ලිම් මජ්ලිසය මගින් සංවිධානය කරනු ලබන විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා වන මාර්ගෝපදේශන වැඩසටහනේ කලාංශයේ සිංහල මාධ්‍ය වැඩසටහන ආරම්භ කරන මුලින්ම උසස් පෙළ හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබපු සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ සුබපැතුම් එක් කරනවා. විශ්වවිද්‍යාලයකට කියන්නේ අප්ලයි කරද්දී විශ්වවිද්‍යාල ප්‍රවේශයක් සඳහා ආයදුම් කරන්න ඔගොල්ලොන්ගේ සුදුසුකම් කියන්නේ අවම සුදුසුකම් දෙකක් බලනවා. පළවෙනි එක තමයි ඔගොල්ලො හදාරණ විෂයන් තුනෙන් ඒ තුනටම අවම වශයෙන් S3ක්වත් තියෙන්න ඕනේ. වගේම පොදු පරීක්ෂණය සඳහා ලකුණු 30ට වඩා තියෙන්න ඕනේ. ඔගොල්ලොන් එක සබ්ජෙක්ට් ඔය එක විෂයක් හරි අසමත් වුණොත් හරි එහෙම නැත්නම් පොදු පරීක්ෂණයට ලකුණු 30ට වඩා අඩු නම් හරි ඔගොල්ලෝ විශ්වවිද්‍යාල ප්‍රවේශයකට අයදුම් කරන්න සුදුසුකම් ලබන්නේ නැහැ. මෙතනදී විශ්වවිද්‍යාලයක පාඨමාලා සඳහා අයදුම් කරනකොට ඔගොල්ලෝ සලකලා බලන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔගොල්ලන්ගේ අරමුණ, කියන්නේ ආර්ට්ස් කරාම يعني ටීචින් විතරක් තමයි කරන්න පුළුවන් කියලා එක මතයක් වෙන. එහෙම නෙමෙයි, ඔයගොල්ලන්ට يعني විවිධ පාර්ට්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ගැළපෙන එක ඔයගොල්ලෝ කැමති පැත්ත බලලා يعني ඔයගොල්ලන් කැමති ෆීල්ඩ් එකක් ඇති يعني කෙනෙක් බ්ලොග් කරන්න කැමති වෙන්න පුළුවන්, තව කෙනෙක් IT සයිඩ් එකෙන් ඉස්සරහට යන්න කැමති වෙන්න පුළුවන්, තව කෙනෙක් ඉකෝන් වගේ සබ්ජෙක්ට් එකක් එක්ක ඉස්සරහට යන්න කැමති වෙන්න පුළුවන්. ඒ ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව සහ يعني හොඳ يعني අනාගතයට වටින පාත්ස් කෙනෙක් සාමාන්‍යයෙන් අර හැමෝම කරන එහෙම නැතුව තමන්ට හොඳින් කරගන්න පුළුවන් සහ ඩිමාන්ඩ් එකක් කියන පැතිවලට යොමු වෙනවා නම් වඩා හොඳයි. පාඨමාලා ගත්තම ගොලන්ට තියෙනවා කලා විෂය ධාරාවට පමණක්ම වෙන් වෙච්ච පාඨමාලා සහ පොදු විෂය ධාරාව යටතේ පොදු පාඨමාලා යටතේ තියෙන පාඨමාලා. ඒකෙදි සමහර පාඨමාලා විශ්වවිද්‍යාල කිහිපයකින්ම ලබා දෙනවා. හැබැයි කියන්නේ ඒ විශ්වවිද්‍යාල අනුවේ පාඨමාලාවලට තියෙන ඒ වටිනාකම අඩු වැඩි වෙන්න පුළුවන්. يعني එක විශ්වවිද්‍යාලයක يعني කලා පාඨමාලාව يعني හොඳ ඉසෙඩ් එකක් ගන්න හොඳ කෝස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තව විශ්වවිද්‍යාලයක ඒ කලා පාඨමාලාවට වඩා වටින වෙන පාඨමාලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ apply කරද්දී පාඨමාලා ගැන සැලකිලිමත් වෙලා ඒව ගැන ටිකක් හොයලා බලලා ඔයගොල්ලෝ يعني ඒ පාඨමාලාවල අන්තර්ගතය කොහොමද, ඒවයින් ජොබ් ෆීල්ඩ්ස් මොනවාද, ඔයාලගේ ඉන්ට්‍රස්ට් ඔයගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එකට අනුව තියෙනවද, ඒ වගේ දේවල් හොයලා බලලා apply කරන්න. ඊළඟට යුනිවර්සිටිස් ගත්තොත් යුනිවර්සිටි ගැන බලද්දී ඔයගොල්ලෝ සිංහල මීඩියම් නම් ඩිග්‍රී එක කරන්නේ ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හැම විශ්වවිද්‍යාලයකින්ම සිංහල මාධ්‍යයෙන් හැම උපාධියක්ම දෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි හැම උපාධියක්ම දෙන්නේ සහ සමහර උපාධි සිංහල මාධ්‍යනුත් ලබා දෙනවා. ඔගොල්ලෝ සිංහල මාධ්‍යයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අදාළ විශ්වවිද්‍යාලයේ ඒ මාධ්‍ය තියෙනවද, ඒ පාඨමාලාව අදාළ මාධ්‍යයෙන් කරනවද වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට යුනිකෝඩ් එක, මේක තමයි වැදගත්ම කොටස. ඔගොල්ලෝ විශ්වවිද්‍යාලයකට අයදුම් කරද්දි ඔගොල්ලන්ට යුනිකෝඩ් එක කියලා අර කෝඩ් එකක් දෙනවා. ඒක හැදෙන්නේ කෝස් එකේ, කියන්නේ ඔයගොල්ලන්ගේ අදාළ පාඨමාලාවට අදාළව අංකයක් තියෙනවා. ඒ අංකය සහ විශ්වවිද්‍යාලයට අදාළ ඉංග්‍රීසි අක්ෂරයක් තියෙනවා. දෙක එකතු වෙලා තමයි ඒ යුනිකෝඩ් එක හැදෙන්නේ. ඒ යුනිකෝඩ් ඔයගොල්ලෝ දාන පිළිවෙලට අනුව තමයි ඔයගොල්ලන්ට මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සලකා බලන්නේ. කියන්නේ ඔයාලා උඩින්ම දාලා තියෙන පාඨමාලාවේ ඉඳන් තමයි ක්‍රමයෙන් ඔයගොල්ලන්ගේ කියන්නේ කැමැත්ත අනුව පෙළගස්වන්න ඕනේ යුනිකෝඩ්. ඔයාලා වැඩියෙන්ම කැමති පාඨමාලාව උඩින් දාලා ඊට පස්සේ කැමති එක ඊළඟට දාලා ඊට පස්සේ කැමති එක ඊළඟට ඒ විදිහට පෙළගස්වන්න ඕනේ. සමහර අය කියන්නේ මේ කලා කරාම කලා ටික ඔක්කොම දානවා. කියන්නේ කලා හැම කැම්පස් එකෙම දාලා ඊට පස්සේ තව කෝස් එකක් අරගෙන ඒ කෝස් එක තියෙන හැම කැම්පස් එකෙම දාලා එහෙම කරන්නේ නැතුව ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව සහ කෝසස් වල කන්ටෙන්ට් එක අනුව සහ කෝසස් වලට තියෙන වටිනාකම් අනුව ඇප්ලයි කරන්න. සහ සමහර අය එක යුනිවර්සිටි එකක් තෝරගෙන ඒ යුනිවර්සිටි එකටම ඒම් කරනවා. යුනිවර්සිටි එකකට ඒම් කරනවට වඩා කෝස් එක ගැන බලන්න කියලා තමයි කියන්නේ. එතකොට යුනිකෝඩ් එක තමයි ඔයගොල්ලන්ට වැදගත්ම වෙන්නේ. මේ යුනිකෝඩ් ඔයගොල්ලෝ දැම්මට පස්සේ කියන්නේ දැන් ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් දැන් අද ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒ දිනේ අවසන් වුණාට පස්සේ ටික කාලයක් ලබාගෙන ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඒ පිළිවෙල වෙනස් කරන්න. හැබැයි ඔයගොල්ලෝ මුලින්ම හොඳට හිතලා බලලා ඒ පිළිවෙල තීරණය කරන්න. මේ තියෙන කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරපු ළමයින්ට අයදුම් කරන්න පුළුවන් පාඨමාලා. මේක ගත්තොත් කලා කියන එක තමයි කලා විෂය ධාරාව කරපු බහුතරයක් ළමයි අයදුම් කරන පාඨමාලාවක්. මේක විශ්වවිද්‍යාල ගණනාවකම තියෙනවා. සහ මේක يعني හැම විශ්වවිද්‍යාලයකම එකම විෂයන් නෙමෙයි උගන්වන්නේ, විෂයන් වෙනස්. ඒ නිසා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන විෂය يعني අදාළ කැම්පස් එකේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අදාළ විෂයන් ගැන අවබෝධයක් තියාගෙන يعني ඒක ගැන ටිකක් හොයලා බලලා ඇප්ලයි කරන්න. උදාහරණයක් දැන් කොළඹ ගත්තොත් BEd يعني Bachelor of Education degree එකක් තියෙනවා. ඊළඟට IR වගේ subjects තියෙනවා. ඒවා වෙන universities වල නැහැ. ඊළඟ ජයපුර ගත්තොත් criminology subject එකක් විදිහට තියෙනවා. ඊට පස්සේ IT BSc IT කියලා subject එකක් තියෙනවා. ඒවා වෙන universities වල නැහැ. ඔයාලා languages වගේ කරන්න බලාපොරොත්තු වෙන නම් කැලණිය වගේ එකක් තෝරගන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට කලා SP, මේක ශ්‍රී පාලි මණ්ඩපයෙන් ලබා දෙන පාඨමාලාවක්. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව තමයි ශ්‍රී පාලි මණ්ඩපයේ තියෙන්නේ. මේකේ උපාධි පාඨමාලා දෙකක් තියෙනවා, ප්‍රසංග කලා සහ ජනමාධ්‍ය කියලා. එතකොට මේකේ අර මේ පාඨමාලාව සඳහා ඔයගොල්ලන්ට ඕ ලෙවල් ඉංග්‍රීසි වලට එස් සාමර්ථයක් ඉල්ලනවා. ඒ වගේම ඒ අදාළ ඉසෙඩ් අගේ සපුරලා තියෙන්න ඕනේ. ඊළඟට සබරගමුව විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන කලා පාඨමාලාව, මේක ස්පෙෂල් සහ ජෙනරල්, කියන්නේ ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කෙනෙකුගේ ගෞරව උපාධියක් සඳහා සදසුකම් ලැබුවා නම් ඔයගොල්ලන්ට ඒ ගෞරව උපාධිය සඳහා ඇතුම් කරන්න පුළුවන්. ඊළඟට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ මගින් පවත්වන පාඨමාලාව සන්නිවේදන අධ්‍යයනය ගැන. ඒකත් ශාස්ත්‍රවේදී සන්නිවේදන අධ්‍යයන සහ ශාස්ත්‍රවේදී භාෂා කියලා පාඨමාලා දෙකක් තියෙනවා. කියන්නේ ඔයගොල්ලෝ ඒ ලෙවල් වලට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි එක විෂයක් විදිහට තෝරගෙන ඒවයින් කියන්නේ ඒ සබ්ජෙක්ට් එකට අවම සී සාමර්ථ්‍යයක් වත් අරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඕ ලෙවල් ඉංග්‍රීසි වල සී සාමර්ථ්‍යයක් ලබලා තියෙන්න ඕනේ. ඊළඟට කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා සාමය සහ ගැටුම් निराකරණය. මේක ගත්තොත් කැලණිය විශ්වවිද්‍යාලයේ විතරක් තියෙන පාඨමාලාවක්. ඒ නිසා සීමිත පිරිසයි ගන්නෙ. ජොබ්ස් ඔයගොල්ලන්ට කියන පහසුවෙන් හොයාගන්න පුළුවන් පාඨමාලාවක්. මොකද ලංකාවෙම ඒ අවුරුද්ද එක අවුරුද්දකට සීමිත පිරිසයි ඒ යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්නේ. ඒ කියන්නේ ඒ අදාළ මේ ඩිග්‍රී එක කරලා. හැබැයි මේ ඩිග්‍රී එක තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඊළඟට ඉස්ලාම් අධ්‍යයන, අරාබි භාෂා අධ්‍යයන මේ දෙකම තියෙන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ. ඉස්ලාම් අධ්‍යයන
ඇවෙල්ලා ඒ පාඨමාලා දෙක ගැන ඉස්ලාමාදේනේ තියෙන ඉංග්‍රීසි මාදේන් අරාබි භාෂාවත් ඔගලන්ට පාඨමාලාවක් විදියට තෝරගන්න පුළුවන්. හැබැයි මේක ඔගලන්ට අරාබි ඒලල් වලට කරලා තියෙනුනේ. يعني අරාබි භාෂාව විෂයක් විදියට කරලා තියෙනව නම් විතරයි මේ පාඨමාලාව සඳහා ඔගලන්ට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම TESOL කියන කෝස් එක. මේක ගත්තොත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය කියන මේ සඳහා ආයතන කරන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි භාෂාව, يعني 0.73 කියන ඒ අංකය සබ්ජෙක්ට් සබ්ජෙක්ට් නම්බර් එක, ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරචර් කියන එක සබ්ජෙක්ට් එකක් විදිහට ඒ ලෙවල් වලට කරලා ඒකෙන් අවම S එකක් තිබේ තියෙන අයට විතරයි. කියන්නේ ජෙනරල් ඉංග්‍රීෂ් නෙමෙයි, ඉංග්‍රීස් ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරචර් කියන අනිවාර්ය මේ අනිවාර්ය සබ්ජෙක්ට් එකක් නෙමෙයි, ඔයගොල්ලෝ තෝරගන්න තියෙන ප්‍රධාන විෂයන් ඉන්න එකක් විදිහට ඔයගොල්ලෝ ඉංග්‍රීසි තෝරගත්ත නම් මේකට අප්ලයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටීචින් පැත්තට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔය ෆොරින් කන්ට්‍රීස් වල එහෙම ටිකක් වැලියු එකක් තියෙන ඩිග්‍රී එකක්. ඊළඟ සමාජ වෘත්තවේදය සෝෂල් වර්ක් ඔයගොල්ලෝ ඔය සමා ඒ කියන්නේ එක සමාජ සුභ සාධනය සඳහා කටයුතු කරන සංවිධාන වගේ ඒවායි වැඩ කරන්න තියෙනවා නම් කැමති නම් එහෙම නැත්නම් ඔය පරිපාලන පැත්තෙන් ඒ පැත්තෙන් යන්න කැමති නම් ඒ වගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේකට අප්ලයි කරන්න පුළුවන්. මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි තියෙන්නේ. ඊළඟට කලාතුරතුරු තාක්ෂණය, මේකත් හොඳ ඩිග්‍රී එකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන්නේ. ඒක ටිකක් හරි ඉසෙඩ් අගේ කියන්නේ 1.7ක් 8ක් වගේ ඒගොල්ලො ඉල්ලනවා. ඕ ලෙවල් මැත්ස් වලට සී සාමාර්ථයක්වත් තවම වශයෙන් තියෙන්න ඕනේ. සහ මේක හොඳ පාඨමාලාවක්. ඒ කියන්නේ IT ඔගොල්ලෝ ඒ ලෙවල් වලට කරලා තිබ්බත් නැති වුණත් ඔගොල්ලන්ට ආයතන කරන්න පුළුවන්. ඒ වගේම හුඟක් IT කෝසස් වලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. හැබැයි මේක ඔගොල්ලන්ට ඇප්ටිටියුඩ් ටෙස්ට් මොකුත් නැහැ. කෙලින්ම ඒ පාඨමාලාව සඳහා ආයතන කරන්න පුළුවන්. ඔගොල්ලෝ අදාළ ඉසෙඩ් අගේ ලැබලා තියෙනවා නම් ඒ අදාළ කියන්නේ අදාළ කොන්දේසි සපුරලා තියෙනවා නම් ඔගොල්ලන්ට ඒ පාඨමාලාව සඳහා තේරීපත් වෙන්න පුළුවන්. ඊළඟට මේ පාඨමාලා ටික සංගීතය, නර්තනය, නාට්‍ය හා රංග කලා, දෘශ්‍ය කලා, දෘශ්‍ය හා තාක්ෂණික කලා, චිත්‍ර හා නිර්මාණ. මේව තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තියෙනවා මේ කලා, ඒ කියන්නේ ප්‍රාසංගික කලා සෞන්දර්ය පැත්තෙන් තියෙන ඩිග්‍රීස් ප්‍රධාන වශයෙන් දෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය සහ ඒ වගේම මේකේ අන්තව පාඨමාලා ලබා දෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල වලින්. අපේ ඔයගොල්ලන්ට මේන්ලි මේ වගේ සබ්ජෙක්ට්ස් කරන්න ඕන නම් මේ යාල සෞන්දර්ය හරි විපුලානන්ද අධ්‍යයන ආයතනයට හරි අප්ලයි කරන්න පුළුවන්. මේ සඳහා ඔයගොල්ලෝ අදාළ විෂය ඒ ලෙවල් වලට කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අදාළ විෂයට සී සාමාර්ථයක්වත් අවමාෂයෙන් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ යෝග්‍යතා පරීක්ෂණයක් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඒක කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඒකත් සමත් වුණාට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ සඳහා සුදුසුකම් ලබන්නේ. ඊළඟට පොදු පාඨමාලා තියෙනවා. ඒක ගැන ආයිෂා කියයි ඔයගොල්ලන්ට. මම දැන් කතා කරන්නේ මේ පොදු පාඨ පොදු ශිදාරංග. මේක කොටස් කීපයකට බෙදලා විද්‍යාව, විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය, භූමි නිර්මාණ වේදය, නිර්මාණ වේදය. මෙන්න මේ හතරම ඇප්ලිට් ටෙස් තියෙන ඒවා. ඒ වගේම මේවට ඕල රිසල්ට්ස් සුත් බලනවා UGC කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලාගේ දැන් ඕල රිසල්ට් කියලා කිව්වොත් ඕලවලට ප්‍රධාන විෂයන් ටික බලනවා. ඒ කියන්නේ සයන්ස්, මැත්ස්, ඉංග්‍රීසි, ඒ වගේම සිංහල, තමිල්. අන්න මේ විෂයන් පහතාල මූලික බලන්නේ ඒ කියනවා. එතකොට මේ හතරටම ඕරල් දුර් මං විදිහට මේ ටෙස්ට් උත් තියෙනවා. ඕරල් රිසල්ට් බලනවා. මේකෙදි දැන් කියන්න ඕනේ දැන් මේවා ඇබ්ලිටිස් තියෙන බලන්න. එතකොට මේකේ ස්කෝර් වෙනස් වෙනවා. ඒ නිසා මේ එකටම ඕලා ඇප්ලයි කරොත් හොඳයි කියලා මං හිතනවා. අයි ස්ලයිඩ් එක දාන්න සර. ඔව්. එතකොට අනිත් එක තමයි මෙන්න මේ ශාරීරික අධ්‍යාපනයයි ක්‍රීඩා විද්‍යාවයි ක්‍රීඩා විද්‍යාව කළමනාකරණයයි මම හිතනවා ඇහෙනවද කියලා.
තොර අනිතක තමයි සිනමා හා රූපවාහිනී අධ්‍යාපනය. එතකොට මේ තුනම ඇවිල්ලා මේ ශාරීරික අධ්‍යාපනයයි ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණයයි සිනමා හා රූපවාහිනී අධ්‍යාපනය මේ තුනටම අපියු ටෙස්ට් කියන්නේ මේක ප්‍රැක්ටිකල් ටෙස්ට්. එතකොට මේවට ඔයාලගේ දක්ෂතා බලන්නේ. දැන් ශාරීරික අධ්‍යාපනය ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය මේ දෙකටම එයාලා බලන්නේ ඔයාලා දක්ෂතා. ඒ වගේ මේ සිනමාව හා රූපවාහිනී අධ්‍යාපනය කියන එකට බලනවා ඔයාලගේ දක්ෂතා සිනමා ශාස්ත්‍රය පැත්තේ යන්න ඕන. ඔයාලට මේ ඒ පැත්තේ ඔයාලා දක්ෂතාවය බලනවා. එතකොට ඔයාලගේ වාචිකව හෝ ලිඛිතව හෝ ප්‍රායෝගිකව එයාලා ටෙස්ට් එහෙම තියෙනවා. හරි, එතකොට මේ නීතියයි හරි සාරා. එතකොට මේ නීතිය තියෙනවා, නීතියත් සමග මේ කාර්මික තොරතුරු තාක්ෂණයයි තොරතුරු තාක්ෂණය හා තොරතුරු පද්ධති පරිවර්තන අධ්‍යයනය තොරතුරු හා සංවේද තාක්ෂණය. එතකොට මෙන්න මේ හයම තම බලන්නේ ඔයාලගේ ඕරල් රිසල්ට්ස් ඉක්වල් රිසල්ට්ස් විතරයි. එහෙම කිව්වට දැන් ඕරල් රිසල්ට් වලට ප්‍රායෝගික වශයෙන් ඔයාලට තේරෙනවා මේක සාමාන්‍ය මේක ස්කෝර් UGC එකේ නේ ඔයාලගේ අර කට් ඔෆ් මාක් එකක් තියෙනවා. නමුත් අපි කියනවානේ මේක බලන්නේ ඔයාගේ රිසල්ට් ෂීට් රිසල්ට් එක විතරයි. ඒතර සාමාන්‍යයෙන් ඔයාලා සයන්ස්, මැත්ස්, ඉංග්‍රීසි මෙන්න මේ පහෙන් දෙකකට තුනකට ආලා සීන අර්ධ වගේ අරන් තියෙන්න ඕනේ. මේකෙදි කියන්න ඕනේ මේ මේ පරිවර්තනය අධ්‍යයනය කියලා එකක් තියෙනවා. ඒකේ ඇවිල්ලා හැම ගිය අවුරුදු වල ඒකට ටෙස්ට් තිබ්බා. කියන්නේ අපියු ටෙස්ට් තිබ්බා. මේ අවුරුදු වල දැන් ටෙස්ට් එක අයින් කළා දෙන්නේ. ඒතර මේක ගොඩක් දුරට ගැලපෙන්නේ ආටට තමයි. ආටට ඉංග්‍රීසි හෝ තමිල් බී තියෙන එහෙම නැති වෙනොත් ඒවල ජෙනරල් ඉංග්‍රීසි වලට ආට ටෙස්ට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ආට මේ පරිවර්තන අධ්‍යයනය කරන්න පුළුවන්. මේ මේ තාක්ෂණයේ පැත්තෙන් තියෙන මේ හතරටම ඔයාලට ICT කළ ICT වලට සී එකක් තියෙන්න ඕනේ. හරි හරි මේ අවුරුදු වලට වඩා කියන්නේ අවුරුදුට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේවා හරි ඇහෙනවා කියලා හිතනවා. අන් ස්ලයිඩ් එක දාන්න පුළුවන්ද? මේ මූල්‍ය ඉංජිනේරු කරණයයි ඉංග්‍රීසි භාෂාව හා ව්‍යවහාරික වාග් විද්‍යාව තියෙන එක. ඔව් ඒකයි කියන්න ඕනේ. මේකෙත් ඕරල් රිසල්ට් එක තමයි ඕන වෙන්නේ. අනිත් එක කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය තියෙනවා. ඒ වගේම මේ ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාරික වාග් විද්‍යාව වෙනකන් ඔයාලගේ අහන්නේ ඕරල් රිසල්ට් එක විතරයි. එතකොට අනිත් එක තමයි මේ ඕරල් රිසල්ට් සීට් එක ඕරල් රිසල්ට් එක නෙමෙයි අපේ ටෙස්ට් එකත් නැති. ඒ දෙකම නැති ඒවා තමයි මම දැන් කියන්න යන්නේ. එතකොට ඒවට අදාළ වෙන්නේ මේ කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය සංචාරක හා ගන්තරයි භූගෝලීය තොරතුරු විද්‍යාව කියන තියෙන සම්පත් සාධනයේ යෝග හරම විද්‍යාව සම්බන්ධයෙන් තියෙන වගේ මූල්‍ය විද්‍යාව
නිර්මාණාත්මක සංගීත තාක්ෂණය හා නිෂ්පාදනය පාසල් කල මේ කෙරී තියෙනවා භූගෝලික තොරතුරු විද්‍යාව මම කියෝ වගේ භූගෝලික තොරතුරු විද්‍යාවට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම ඔයාලා භූගෝලික කරලා තියෙන්න ඕනේ අනිත් එක තමයි අනිත් ස්ලයිඩ් එකේ තියෙනවා මූල්‍ය ආර්ථික විද්‍යාව කියන එක මූල්‍ය ආර්ථික විද්‍යාවට ඔයාලා ඒ ලෙවල්වලට අනිවාර්යයෙන්ම කියන්නේ කොච්චර හොඳ රිසල්ට් එකක් ගත්තත් වැඩක් නැහැ ඉක්කොනට බී නැත්තම් මොකද මේ මූල්‍ය ආර්ථික විද්‍යාව කියන්නේ ෆයිනෑන්ෂියල් ඉකොනොමික්ස් ඒතකොට ඒගොල්ලෝ ඒ පැත්තෙන් තමයි ස්පෙෂලායිස් වෙන්නේ ඒ සඳහා ඉක්කොනට බී එකක් තියෙනවානේ මේ අන්තිමට තියෙනවා නිර්මාණාත්මක සංගීත තාක්ෂණය හා නිෂ්පාදනය කියන එක. ඒකනේ මේක මේක සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් මෙන්න මේ කෝස් එක විතරයි ඔයාලට සිංහල මාධ්‍යයෙන් කරන්න පුළුවන් ඉසෙඩ් ස්කෝර් එකක් බලනවා. ගියේ පාර මට මතක විදියට 6.8 තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේ. ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මම මෙතනදී විස්තර කරේ පොදු පාඨමාලා වලින් ආර්ට් එකට විතරක් කරන්න පුළුවන් පාඨමාලා ටික විතරයි. හරිද? එතකොට අනිත් ස්ලයිඩ්ස් වල තියෙනවා පොදු ඇප්ලයි කරන්න පුළුවන් ඒවල් ආර්ට්ස් කරන සාරට තවදුරටත් හරි එතකොට මෙතන තියෙන්නේ අර ඕ ලෙවල් වල රිසල්ට් ෂීට් ඉල්ල නේවා ඒවා අර කෝස් එක ගැන සඳහන් කරද්දී ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති සහ මේකේ තියෙන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කරලා සුදුසුකම් ලබන්න ඕනේ පාඨමාලා ඊළඟට ඔයගොල්ලෝ යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී ඔයගලන්ට يعني ෆෝන් නම්බර් එකක් තියෙන්න ඕනේ වැඩ කරන මොකද ඒකට තමයි SMS එකක් එන්නේ ඔයගොල්ලෝ ඒ අදාළ විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලැබුවයි කියලා සහ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඔයගොල්ලන්ගේ නමට තියෙන්න ඕනේ එහෙම එකක් නැත්නම් දැන් හදා ගන්න ඒ වගේම UGC account එකට ඔයගොල්ලන් password එකක් දෙන්න ඒ password එක දිගටම ඕන වෙන ඒ නිසා ඒ password ඒවා يعني කොහේ හරි ලියලා හරි කොහොම හරි ඒවා يعني තියාගන්න දිගටම ඔයගොල්ලන්ට ඕන වෙන නිසා ඊළඟට අතිරේක ප්‍රවේශය සහ ප්‍රමෝෂන් ඩික්ලරේෂන් එක ගැන තමයි මම කියන්නේ. අතිරේක ප්‍රවේශයක් ගත්තොත් ඔගලොන් දැන් ආයදුම් කරාම මුලින්ම ඔගලොන්ට එනවා මේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා කියලා එක සාමාන්‍ය ප්‍රවේශය කියන්නේ ජෙනරල් ඉන්ටේක් එක. මේක යටතේ ඔගලොන් කියන්නේ සමහර පාඨමාලාවන් සඳහා සුදුසුකම් ලැබෙනවා. අතිරේක ප්‍රවේශය කියන්නේ මේක ඇඩිෂනල් ඉන්ටේක් එක සමහර විෂයන් සඳහා විතරයි කියන එක ආර්ට් ස්ට්‍රීම් එකට තියෙන එකක් ඇඩිෂනල් ඉන්ටේක් කියන එක ආර්ට් ස්ට්‍රීම් එකෙත් ඔයගොල්ලෝ සමහර විෂයන් කියන්නේ ළමයි අඩුවෙන් කරන විෂයන් කළා තියෙනවා නම් ඔයගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවා අඩු ඉසෙඩ් අගේ කිමුණත් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන උදාහරණ විදිහට භාෂා විෂයන් ආගම් සහ ශිෂ්ටාචාර සෞන්දර්ය අධ්‍යයන මේ කාණ්ඩවල තියෙන විෂයන් ඔයගොල්ලෝ කරලා තියෙනවා නම් ඒ ලෙවල් වලට සහ ඒ විෂයන් වලට සී එකක් තියෙන්න ඕනේ අවම හැබැයි ඉංග්‍රීසි භාෂාව ඔගොල්ලෝ විශ්වවිද්‍යාල විදියට හදාලා තිනවන අවම SMR්‍යක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදි ඔගොල්ලෝ සමහර විට يعني කැම්පස් එකක් නොලැබුණ කෙනෙක් තිබුණා වුණත් කැම්පස් එකක් ලැබෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. ඔගොල්ලන්ගේ ඉසෙඩ් ස්කෝ එක يعني 0. ගණන් වල ඉසෙඩ් ස්කෝ තිබ්බත් ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල සඳහා ආයතන කර يعني විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වෙන අවස්ථාවක් ලැබෙනවා මේ අතිරේක ප්‍රවේශය හරහා. මේක හැබැයි අර ජෙනරල් ඉන්ටේක් එක සාමාන්‍ය ප්‍රවේශය සිද්ධ වෙලා ටික කාලයකට පස්සේ තමයි මේකට ඇතුළත් කරගන්න ළමයි. ඊළඟට ප්‍රමෝෂන් ඩික්ලරේෂන් එක මේක ඔයගොල්ලන්ට අදාළ වෙන්නේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඔයගොල්ලෝ يعني හිසියම් යුනිවර්සිටි එකකට සිලෙක්ට් වුණා කියලා මෙසේජ් එකක් ආවට පස්සේ. ඔයගොල්ලෝ දැන් හිතමුකෝ 3 වෙනියට දාපු පාඨමාලාව තමයි ඔයගොල්ලෝ සුදුසුකම් ලැබලා තියෙන්නේ. එතකොට උඩින් තව පාඨමාලා දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති බෝට්ටු අවස්ථාවවලදී ඔයගොල්ලන්ට ඒ උඩින් තාල තියෙන පාඨමාලා ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඔයගොල්ලෝ එහෙම ලැබෙන්න يعني ලැබෙන එහෙම නැතුව ඔයගොල්ලෝ මේ ලැබිලා තියෙන පාඨමාලාව ගැන සැටිස් නම් ඒක ඔයගොල්ලන්ට දිගටම කරගෙන යන්න ඕනේ නම්
ඔගලොන්ට ඒ පාඨමාලාවෙම දිගටම ඉන්න ඕනෙ නම් උඩ තියෙන පාඨමාලා අයින් කරන්න පුළුවන්. එතකොට ඒක තමයි ප්‍රමෝෂන් ඩික්ලරේෂන් එක කියන්නේ. يعني පාඨමාලා ඔක්කොම අයින් කරන්න ඕනේ. ඔයගලන්ට අවශ්‍ය ටික අයින් කරන්න පුළුවන්. ඔයගලන්ට ඔක්කොම අයින් කරන්න ඕන නම් ඔක්කොම ටික අයින් කරන්නත් පුළුවන්. එතකොට ඒ ටික තමයි ඔයගලන්ට මේකෙදි පැහැදිලි කරන්න ඕනේ. කෝසස් ගැන ඔයගලන්ට වැඩිතුර දැනගන්න ඕන නම් පොත, يعني ගයිඩ් මේ UGC එකේ පොත රිෆර් කරාම ඔයගලන්ට يعني අදාළ පාඨමාලා පවත්වන මාධ්‍යයන් මොනවාද ඒවට ඕන ඕ ලෙවල් සර්ටිෆිකේට්ස් ඕනේ මොනාටද ඒ වගේ දේවල් ඔයගලන්ට දැනගන්න පුළුවන්. එතකොට මේ ටික තමයි ඔගොල්ලෝ දැනගන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයතන කරද්දි. මීට අමතරව ඔයගලන්ට මොනා හරි දැනගන්න තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි, එහෙනම් ඔයාලට ප්‍රශ්න මොකුත් නැත්නම් ඊළඟට බයෝ සිස්ටම් ටෙක්නොලොජි විෂය ගැන තියෙන වැඩසටහන පවත්වනවා අල්ෆියා අක්බර් අලි, බැචලර් ඔෆ් බයෝසිස්ටම් ටෙක්නොලොජි. එයාට අවස්ථාව ලබා දෙනවා ඉදිරි වැඩසටහන කරගෙන යන්න. හරි, මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 4 වන වසරේ කියන්නේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. එතකොට අද අපි උසස් පෙළට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයක් විදියට හදාරපු කෙනෙක්ට කොහොමද විශ්වවිද්‍යාල අයදුම් කරද්දී තියෙන පාඨමාලා මොනවද, ඒවට අයදුම් කරද්දී සැලකිලි මත යුතු කරුණු මොනවද කියලා තමයි බලන්න හදන්නේ. එතකොට ඕනම කෙනෙක්ට විශ්වවිද්‍යාලයට අයදුම් කරන්න තියෙන එකේ අවම රික්වයර්මන්ට් එක අඩුම ගානේ සබ්ජෙක්ට්ස් තුනම ස්පාස් එකක් තියෙන ඕනේ. ඊළඟට ජෙනරල් නොලෙජ් එකට අඩුම ගානේ 30ක ස්කෝ එකක් තියෙන්න ඕන. එතකොට මම මේක මෙතනදී කියන්න හේතුව තමයි අපි තීරණය කරනවට වඩා හොඳයි මට හම්බ වෙයිද අප්ලයි කරාම හම්බ වෙන්නේ නැද්ද කියලා තීරණය කරනවට වඩා මේ අවම සුදුසුකම තියෙන හැමෝම අප්ලයි කරන එක තමයි හොඳම දේ. එතකොට උසස් පෙළට ජෛව පද්ධති තාක්ෂණවේදය තාක්ෂණවේදය සඳහා විද්‍යාව, ඒ වගේම විශ්වවිද්‍යාල අත්පොතේ සඳහන් වෙලා තියෙන 3 වන විෂයන් 10ක් තියෙනවා. ඒ අතුරින් එකක් කරලා මේ ඒ අවම සුදුසුකම තියෙන හැමෝටම දාන්න පුළුවන් කෝස් එක තමයි බැචලර් ඔෆ් බයෝ සිස්ටම්ස් ටෙක්නොලොජි ඔනර්ස් ගෞරව උපාධිය. එතකොට මේ කෝස් එක වෙලා අවුරුදු 4ක කෝස් එකක් ගෞරව උපාධියක් හින්දා ක්‍රෙඩිට් 120ක් තියෙන කෝස් එකක්. එතකොට සාමාන්‍යයෙන් උසස් පෙළේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව කරන ඕනම දරුවෙක්ගේ ෆස්ට් චොයිස් එක තමයි මේ කෝස් එක. මොකද මේක වටින කෝස් එකක්. මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් ඒකේ ජොබ් ඔපචුනිටීස්, ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය, ඒක හයර් එඩියුකේෂන් කරනවා නම් ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා, ඒ වගේම පිළිගැනීමක් තියෙනවා. එතකොට එන වසරේ මේ ඔයාලගේ ඉන්ටේක් එකේදී එයාලා අපේක්ෂා කරනවා ළමයි 1123ක ප්‍රමාණයක් පමණ, ඒක හැම විශ්වවිද්‍යාලයකම එකතුවක් විදිහට මේ කෝස් එකට පමණක් ඇතුළත් කරගන්න. හරි, එතකොට මේ කෝස් එක ඇවිල්ලා පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මේ හැම යුනිවර්සිටි එකක් ඇතුළෙම. දැන් ඔයාලට දෙන්නේ මේ ජෛව පද්ධති තාක්ෂණවේදි ගෞරව උපාධිය උනාට ඒක ඇතුළේ ඒ විශ්වවිද්‍යාලයේ තියෙන පහසුකම් අනුව එයාලා ඒ කෝස් එකේ පොඩි පොඩි වෙනස්කම් කරනවා. දැන් අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළත මේ අවුරුදු 4ක පාඨමාලාවේදී දෙවන වසරේදී ફોකස් ඒරියා 3කට බෙදෙනවා. ඒකේ එකක් තමයි ඉන්ඩස්ට්‍රියල් බයෝ සිස්ටම්ස් ටෙක්නොලොජි, ඊට පස්සේ ෆුඩ් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි, ඇග්‍රිකල්චර් ඇන් එන්වයරන්මන්ටල් ටෙක්නොලොජි කියලා. එතකොට මේ ඒකේ මෙතන ફોකස් ඒරියා විදිහට බෙදුවට හැමෝටම හම්බ වෙන එකම උපාධිය තමයි. හැබැයි එයාලා ඉගෙන ගන්න දේවල් වලින් පොඩි පොඩි වෙනස්කම් වෙනවා ඒ ફોකස් ඒරියා වලට අදාළව. එතකොට ඒ වගේම සමහර යුනිවර්සිටීස් වල අනිත් යුනිවර්සිටීස් ගත්තාම ඒවයි අප්ලයි කරනකොටම මේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔයාලා අප්ලයි කරන්නෙම එන්වයරන්මන්ටල් හා සම්බන්ධ, පරිසරය හා සම්බන්ධ ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධියකට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෘෂි විද්‍යාව හා සම්බන්ධ ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධියකට වෙන්න පුළුවන්. එතකොට ඒක බලලා තමයි ඔයාලගේ ප්‍රිෆරෙන්ස් එක මොකක්ද, ඔයාලා යන්න කැමති මොන වටද. පළවෙනිම දේ තමයි විශ්වවිද්‍යාලයට තියෙන ඉල්ලුමක් තියෙන එක, සෙට් ස්කෝර් එක අනුව ඒක. ඊට පස්සේ ඔයාලා කරන්න කැමති මොනවද, ඒ අනුව තමයි ඔයාලා අප්ලයි කරනකොට ඔයාලා මුල් තැන දීලා අප්ලයි කරන්න ඕනේ යුනිවර්සිටි එක සහ එකම කෝස් එක උනාට. ඒක හින්දා යුනිවර්සිටි එක වැදගත් වෙනවා ඔයාලා කොතනටද අප්ලයි කරන්නේ. ඒක මේ ඇත්තටම ඔයාලගේ කැමැත්ත මත තීරණය වෙන දෙයක්.
ඊළඟට මේ ඇවිල්ල මේ පහුගිය වසර සෙට් ස්කෝර් එක මේ ජෛව පද්ධති තාක්ෂණවේදී එකේ ලබා දෙන යුනිවර්සිටිස් 10ක් තියෙනවා. ඒ 10ම සෙට් ස්කෝර්ස් ටික එක එක දිස්ත්‍රික් අනුව. එතකොට ඒකේ වලට දකින් හම්බ වෙන එකේ සමහරවට වැඩි සමහරවට අඩුයි. ඒක තීරණය වෙන්නේ ඉල්ලුම මත, බොහෝ දුරට ඉල්ලුම මත. ඒකේ ළමයි ඉල්ලන ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අප්ලයි කරනකොට ඕනම කෙනෙක් මුලින් දාන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට, ඊළඟට කොළඹ. අන්න ඒ විදිහට තමයි ඕඩ එක දාන්නේ. ඒකෙන් ඒකත් තමන්ගේ කැමැත්ත මත තමයි ඇත්තටම තීරණය වෙන්නේ. එතකොට ඔයාලා මේකත් බලලා තමයි ඔයාලා මේ කෝස් එක කෝසස් ටික පිළිවෙලට දානකොට දාන්න ඕන. ඊට පස්සේ මේ ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය හදාරපු කෙනෙක්ට කොහොමද ජොබ් ඔපර්චුනිටිස් කියලා බැලුවහම, ජොබ් ඔපර්චුනිටිස් කියවම ඔයාලා යන්න පුළුවන් ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක අර හරිම පටු නෙමෙයි, පුළුල් විෂයපතයක්. එතකොට බොහෝ දුරට රිසර්ච් අසිස්ටන්ට් විදියට රජයේ විශ්වවිද්‍යාලවල වගේම පෞද්ගලික ආයතනවලත් බඳවා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ බයෝසිස්ටම්ස් ඉංජිනියර්. මෙතනදී ඇත්තටම අලුත් ප්‍රඩක්ට්ස් නිෂ්පාදනය කරන්න, අන්න ඒ වගේ වට. ඊට පස්සේ මටීරියල් ඩිවලප්, ප්‍රඩක්ට් ඩිවලප්, මේ හැබැයි ක්වලිටි කන්ට්‍රෝල්, ක්වලිටි ඇෂුරන්ස්, ඒ වගේම ඇනලයිසිස් කරන්න. ඊට පස්සේ ඇකඩමික්ස්. ඔයාලට පුළුවන් එකේ ඇකඩමික්ස් ඇතුළට එන ලෙක්චර් කෙනෙක් විදිහට හෝ ටීචින් කරන්න හෝ අන්න ඒ ක්ෂේත්‍රයට පිවිසෙන. ඒ වගේම ඔයාලට මේ ඕනම ප්‍රඩක්ෂන් ස්ට්‍රීම් එකක් ඇතුළත බයෝසිස්ටම්ස් ඉන්ජිනියර්ස්ලට හොඳ වේකන්සිස් තියෙනවා. ඒකේ ඕනම ඕනම ප්‍රඩක්ෂන් එකක් බයෝසිස්ටම් රිලේටඩ්. ඔයාලා බැලුවොත් ඇත්තටම වැක්සීන්ස්, ඊට පස්සේ ගොඩක් ෆාර්මසූටිකල්ස් කරන ෆුඩ් ප්‍රඩක්ෂන්, ඇග්‍රිකල්චරල් ප්‍රඩක්ෂන්ස්, පෙස්ටිසයිඩ්ස් ද අන්න ඒ හැම තැනටම පුළුල් පරාසයක් ඇතුළත ගොඩක් වේකන්සිස් තියෙනවා. අවසාන වශයෙන් ඔයාලට ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට ඔයාලගේම නිෂ්පාදනයක් හදාගෙන ඔයාලගේම ව්‍යාපාරයක් පටන් ගන්නත් පුළුවන්. මේ මෙතන දීලා තියෙන ජොබ් ඔපචුනිටිස් බලොත් හරිම සීමිත ප්‍රමාණයක් තමයි මම එකට ඇතුළත් කරලා තියෙන්නේ. මීට වඩා ලොකු ප්‍රමාණයක ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඊට පස්සේ ඒක උසස් පෙළට ජෛව පද්ධති තාක්ෂණවේදී කරලා ඔයාලට ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධියට අමතරව මොනවටද දාන්න පුළුවන් කියලා බැලුවොත් ඔයාලට තියෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන උපාධිය. ඒකත් ගෞරව උපාධියක්. එතකොට මේ ගැන වැඩි විස්තර ඔයාලට ඊළඟ සෙෂන් එකේදී ඉංජිනේරු තාක්ෂණවේදියත් එක්ක වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තියෙන මේ බයෝමෙඩිකල් ටෙක්නොලොජි සහ ඉන්ඩිජිනියස් ෆාර්මසූටිකල් ටෙක්නොලොජි කියන මේ ඩිග්‍රීස් දෙක ඔයාලට මේ පිරිනමන ගම්පහ වික්‍රමාරච්චි කියන යුනිවර්සිටි එකෙන්. එතකොට මේ දෙකත් ඇවිල්ලා මේ සුවිශේෂීව තාක්ෂණවේදිය ඉංජිනේරු හෝ ජෛව පද්ධති තාක්ෂණවේදිය හදාරපු දරුවන්ට පිරිනමන කෝසස් දෙකක් තමයි මේක. එතකොට ඊට අමතරව තියෙනවා මේ කොමන් කෝසස් වලින් තෝරාගත් ප්‍රමාණයක් තියෙනවා තාක්ෂණවේදී හදාරපු දරුවන්ට අප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒකෙන් කිහිපයක් තමයි මම මෙතනට ඇතුළත් කරලා තියෙන්නේ. ඔයාලට අප්ලයි කරන්න පුළුවන් හැම කෝස් එකක්ම විශ්වවිද්‍යාල අත්පොතේ සඳහන් කරලා තියෙනවා. හරි, එතකොට මට දෙන්න තියෙන උපදෙස් තමයි මෙතනදී ඇත්තටම විශ්වවිද්‍යාලයේ අත්පොත තමයි ඔයාලා හොඳටම පරිහරණය කරන්න ඕන. සම්පූර්ණයෙන්ම කිහිප වතාවක් පරිහරණය කරන එක තමයි හොඳ ඔයාලා ඉදිරි වැඩ කටයුතු කරන්න කලින්. එතකොට මම සුදු පතන ඔයාලා හැමෝටම මෙතනින් මගේ කොටස අවසන් වෙනවා. මම ඊළඟට ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා අතික් සහෝදරයට ආරාධනා කරනවා. හරි, එහෙනම් මම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මම කවුද කියලා, මම මොහමඩ් අතීක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔටෝමොබයිල් ටෙක්නොලොජි කියන විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙක්. මුලින්ම ඊට පස්සේ අපි විශ්වවිද්‍යාල කවුන්ට් එක ගැන කතා කරොත්, දැන් සාමාන්‍යයෙන් තාක්ෂණවේදය ගත්තොත් ළමයි 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් තාක්ෂණවේදය හදාරනවා. කියන්නේ ළමයි 20,000කට වැඩි ප්‍රමාණයක්. ඒකෙන් විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සිදු කරන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයන් ළමයි 1335. කියන්නේ මුළු රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමාණයෙන් ඔක්කොටම, කියන්නේ ළමයි 1335 ප්‍රමාණයක් තමයි ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා තෝරා ගැනීම සිදු කරන්න ලබන්නේ. ඊට පස්සේ ICT, Informational Communication Technology,
අනේ ඒ විෂය ශ්‍රේෂ්ඨය සඳහා ළමයි 920ක ප්‍රමාණයක් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බදවා ගැනීම සිදු කරනු ලබනවා. ඊළඟට ගොඩක් හැමෝටම කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලට තව A-level ස්ටුඩන්ට්ලට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ GPA එක කියලා කියන්නේ. GPA එක කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් GPA එක ගත්තොත් මුලින්ම අපිට කියන්න පුළුවන් ඉසෙට් ස්කෝර් එක. ඔව් ඉසෙට් ස්කෝර් එක කියනකොට හැම උසස් පෙළ ළමයෙක්ටම වගේ දන්නවා මොකද්ද මේ ඉසෙට් ස්කෝර් එක කියන්නේ කියලා. ඉසෙට් ස්කෝර් එකක් කියන්නේ මොකද්ද? උසස් පෙළ ලිව්වට පස්සේ අපේ අර රිසල්ට්ස් එක අනුව අපිට යම්කිසි අගයක් ඒ කියන්නේ ඉසෙට් අගය කියලා ඉසෙට් ස්කෝර් එකක් එනවා අගයක්. අනේ ඒ අගය මත තමයි අපේ සිලෙක්ට් වෙන යුනිවර්සිටි එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේම දෙයක් තමයි මේ GPA වැලියු එක කියන්නේ. මෙන්න මේ GPA වැලියු එක මත තමයි අපි ගන්න ක්ලාස් එක. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකක්ද, සෙකන්ඩ් අප එකක්ද, සෙකන්ඩ් ලෝ එකක්ද, අන්න ඒ වගේ දේවල් රඳාපවතින. දැන් අපේ යුනිවර්සිටි වගේ ගත්තොත් ෆෝකස් ඒරියාස් කියලා වර්ගයක් තියෙනවා. මම ඒ කියන්නේ මොකද්ද කියලා දෙන්නම්. ඒ අදාළ ෆෝකස් ඒරියා වලට යන්නත් මෙන්න මේ GPA වැලියු එක බලපානවා ගොඩක්. හරි. ඊළඟට මේ සෙමෙස්ටර් එකක්. සෙමෙස්ටර් එකක් කියන්නේ මොකද්ද? සෙමෙස්ටර් එකක් කියන්නේ මෙහෙම දෙයක්. දැන් මම අපේ විශ්වවිද්‍යාලය අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන කියලම උදාහරණයකට ගන්නම්. දැන් මම ඉගෙන ගන්න විශේෂශ්‍රේෂ්ඨය සමයෙන් අවුරුදු 4ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුළත අවුරුදු 4ක් යනකොට සෙමෙස්ටර් 8ක් සංයුක්ත වෙනවා. ඉතින් මේ අවුරුදු 4ක් කියලා ගත්තොත් දැන් මම 2023 දී මේ ඩිග්‍රී එක පටන් ගත්තොත් 27 දී මෙවර වෙනවා කියලා කතාවක් නැහැ. ඒක පහු වෙන්නත් පුළුවන්, 28 29 වෙන්නත් පුළුවන්, ඊට කලින් මෙවර වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සෙමෙස්ටර් එකක්. දැන් සෙමෙස්ටර් එක ගත්තත් හරියටම දැන් අවුරුද්දකට සෙමෙස්ටර්ස් දෙකක් නම් ඔයගොල්ලන් හිතාවේ මාස 6න් 6ට සෙමෙස්ටර්ස් මාරු වෙනවා කියලා. එහෙම කතාවක් නැහැ. දැන් මේක මාස 6ට වැඩි වෙන්නත් පුළුවන්, ඒක අඩු වෙන්නත් පුළුවන්. ඒක රටේ තත්ත්වයයි අනම් ඒ කියන්නේ එක එක හේතුන් නිසා යම්කිසි යම් හේතුන් නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් මාස 3හමාරක් 4ක් වගේ තමයි අපේ සෙමෙස්ටර් එකක් අඩංගු වෙන්නේ. හරි. මම හිතනවා ඒක ගැන ඔයගොල්ලන්ට අයිඩියාක් ලැබුණායි කියලා. ඊළඟට අපි ඉංජිනේර තාක්ෂණවේදී උපාධිය පිරිනමන යුනිවර්සිටිස් ටික බලමු. දැන් ඔතන ඔයගොල්ලන්ට පේනවා ඇති යුනිවර්සිටිස් 9ක් තියෙනවා ස්ක්‍රීන් එකේ. ඉතින් ජයවර්ධන විශ්වවිද්‍යාලය, කොළඹ, කැලණියන් හොම දෙනවා යුනිවර්සිටිස් ටිකක්. මම මුලින් IT වලට සෝරි ඉංජිනේර තාක්ෂණවේදීලට අදාළ කෝසස් ටිකයි යුනිවර්සිටිස් ගැනයි මුලින් පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. ඊළඟ ස්ලයිඩ් එකෙන් අපිට පේනවා ඉසෙට් ස්කෝ ලිස්ට් එක. දැන් ඒ කියන්නේ ඉංජිනේර තාක්ෂණවේදී හදාරපු සිස්ටම් සඳහා යුනිවර්සිටිස් ඒ කියන්නේ ඔයගලන්ට එක යුනිවර්සිටිස් සිලෙක්ට් කරපු මේ ඉසෙට් ස්කෝ ලිස්ට් එක ඔයගලන්ට පේනවා. ඔන්න ඔය ඉසෙට් අගය මත තමයි ඔයගලන් යන යුනිවර්සිටි. දැන් ඔයගලන් ගත්තනේ යම් කිසි ඉසෙට් අගයක් ඉසෙට් ස්කෝ එකක්. අන්නේ ඉසෙට් ස්කෝ එක අනුව තමයි ඒකයි මේ යුනිවර්සිටිස් මගින් බලාපොරොත්තු වෙන මේ ඉසෙට් ස්කෝ අනුව තමයි ඔයගලන් ඒ අදාළ යුනිවර්සිටිස් වලට සිලෙක්ට් වීම සිදු කරන ලබන්නේ. ඊළඟට ICT. ICT එක ගත්තත් ඒත් ඒ වගේම තමයි කතා ඒ වගේ කතාවක්ම තමයි තියෙන්නේ. ඒ ඔයගොල්ලන් ගත්ත ඉසෙට් ස්කෝ එක අනුව ඔයගොල්ලන් දාපු යුනිවර්සිටි එක ඔයගොල්ලන් ප්‍රෙෆරන්ස් එකයි ඔයගොල්ලන්ගේ ගත්ත ඉසෙට් ස්කෝ එක අනුව තමයි මේ යුනිවර්සිටිස් වලට තෝරා ගැනීම සිදු කරන ලබන්නේ. හරි. අපි ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැන කතා කරමු. මම මුලින්ම කියන්න ඕනේ මේ තාක්ෂණ වේද ගත්තොත් හැමෝටම තියෙන එකක් තමයි ජපුර. ජපුර යන්න ඕනේ, ජපුර යන්න ඕනේ. දැන් ජපුර එහෙම කියලා කතාවක් නැහැ. ජපුර තමයි වැඩි මිසෙස් ස්කෝර් එකට තියෙන ජපුර. අන්න එහෙම කියලා කතාවක් නැහැ. දැන් ඒ කියන්නේ විශ්වවිද්‍යාල නමයක් තියෙනවා ඉංජිනේර තාක්ෂණ වේද උපාධිය පිරිනමන. ඉතින් මේ විශ්වවිද්‍යාල නමෙන්ම එකිනෙකට වෙනස් කෝසස් ඩිග්‍රීස් ඩිග්‍රී මේ පිරිනැමීම සිදු කරන ලබනවා. ඉතින් ඕගලන්ට කැමති දැන් ඕගලන්ට කැමති ඩිග්‍රී එකක් මේ ජපුර නැත්තම් ඒකට හොඳ ඒ තුනක් තියෙනවා, හොඳ රිසල්ට්ස් එකක් තියෙනවා. හැබැයි ඔයාලට කැමති ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේ ජපුර නැහැ. ඉතින් ඕගලන්ගේ ජපුරට එන්න උත්සාහ කරන්නත් එපා. ඔයගලන්ට කැමති දෙයක් තියෙනවා නම් අන්නේ කැමති ප්‍රෝග්‍රෑම් තියෙන කැලණියේද වයඹේද තියෙන්නේ ඒකට යන්න. ඒ එහෙම නිකන් මේක තමයි හොඳම අරක නරක එහෙම කියලා දෙයක් නැහැ. දැන් මේ උපාධි ඔක්කොම ප්‍රමිතිගතයි. ඒ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ ඉතින් මේවල. ඒක මම මුලින්ම මතක් කරනවා. හරි. මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන අපේ යුනිවර්සිටි එක. ඉතින් මේකට ළමයි 185ක් ප්‍රමාණයක් ඉංජිනේර තාක්ෂණ වේදේ සඳහා තෝරා ගැනීම සිදු කරන තියෙනවා. ඒ වගේම ICT විෂය සඳහා ළමයි 154ක ශිසු පිරිසක් බඳවා ගැනීම සිදු කරනු තියෙනවා. ඉතින් මං කලින්ුත් ફોકસ ඒරියා කියලා දෙයක් ගැන කිව්වා. මොකද්ද මේ ફોકસ ඒරියා එකක් කියන්නේ? අපේ විශ්වවිද්‍යාලය කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නම් අවුරුදු 4ක උපාධි පාතමාලාවක් තමයි අපි හදාරන්නේ.
ඒකෙන් මුල් අවුරුද්ද එක මුල් සෙමස්ටර්ස් දෙක කොමන් කියන්නේ පොදු වර්ෂයක් විදිහට තමයි යන්නේ. ඒකෙදි ඒ තියෙන ළමයි 185ටම ICT ගත්ත ළමයි 154ටම පොදු විෂය කොටස් ටික තමයි අපිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. කියන්නේ මැත්ස් ෆිසික්ස් එහෙම තියෙනවා. ඔයගලන්ට යුනිවර්සිටි આવොත් ඉගෙන ගන්න පුළුවන් ඒ මොකද්ද කියලා. ඉතින් මේ හැමෝටම ළමයි අර ET වලින් 185ටද ඒගොල්ලන්ට මේ පොදු විෂය ටිකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ අර ගන්න මුල් සෙමස්ටර්ස් දෙකෙන් ඒගොල්ලන් ස්කෝ කරන එක්සෑම් දෙයක් තියෙනවා. ඒ එක්සෑම් වලින් ස්කෝ කරන GPA වැලියු එකයි අපේ කැමැත්ත අනුව මෙන්න මේ ફોકસ ඒරියා කියන්නේ මෙන්න මේ විෂන් 6ක් මන් දාලා තියෙනව නේද? මේ කියන්නේ මේ ස්ට්‍රීම් 6ක්. අන්නේ 6ට තමයි බෙදීම් සිදු කරන්න ලබන්නේ අපේ කැමැත්තයි GPA එක අනුව. ඉතින් ඒව ගත්තොත් මේව සෙකන්ඩ් ඉයර් එක ඉඳන් ෆෝත් ඉයර් වෙනකන්, ඒ කියන්නේ අපේ ඉයර්ස් අවසන් වෙනකන් අපිට මේක හදාරන්න පුළුවන් ඊට පස්සේ. මුලින්ම මෙකට්‍රොනික්ස් ටෙක්නොලොජි. මේ මෙකට්‍රොනික්ස් ටෙක්නොලොජි කියලා ගත්තොත් මේකෙන් අපිට කෝඩ් ජෙන්, ඉන්සි සිමෙන්ට් වගේ කම්පැනිස් වලට යන්න පුළුවන්. ওই කම්පැනිස් විතරක් නෙමෙයි මම මේ ඔයගලන්ට දාලා අවබෝධයක් ගන්න මේ කම්පැනිස් වල නම් ලියලා තියෙන්නේ. අපන්ට කෝකටත් හොඳයි කියන නිසා ඔයට අමතර යුනිලීවර් අන්න ඒ වගේ ගොඩක් කම්පැනිස් වලට යන්න අවස්ථාව තියෙනවා. දැන් එනර්ජි ඇන් එන්වයරන්මන්ටල් ටෙක්නොලොජි එකෙන් මාස් හෝල්ඩින්ග්ස්, පුත්තලම් සෝලර් පවර් ස්ටේෂන්ස්, ඔටෝමොබයිල් ටෙක්නොලොජි එකෙන් ටොයෝටා, ඩීමටාටා. ඔය ඉතින් අහලා තියෙදි ටොයෝටා ලංකා කියනකොට අහලා නැති කෙනෙක් නැහැ ගොඩක් දුරට. ඩීමටාටා ඔය ඉතින් පාරවල් නිතර දකින්න ඒවානේ. ඊපස්සේ පොලිමර් ටෙක්නොලොජි. පොලිමර් කියනකොට රබර් හා සම්බන්ධ මේකක් තමයි තියෙන්නේ. රබර් විතරක් නෙවෙයි එහා සම්බන්ධ ලේටෙක්ස් කියනකොට දන්නවා. DSI ලොง ස්ටාර් වලට වගේ යන්න පුළුවන්. සිවිල් වලින් මාග කියනකොට දන්නවා මේ විශ්වවිද්‍යාල ගොඩක් වල කන්ස්ට්‍රක්ෂන් මේව ගන්නෙ මාග එකෙන්. දැන් ජපුර වුණත් ගොඩක් දේවල් ගොඩක් කන්ස්ට්‍රක්ෂන් බාර ගන්නෙ මාග එකෙන්. NSBM ගත්තත් අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ ඉස්සරහම තමයි NSBM එක තියෙන්නේ. ඒක කන්ස්ට්‍රක්ෂන් සිද්ධ වෙනවා. ඒ වලටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වල සුපර්වයිසින් ඒ වලට උඩ පෝස්ටිං වලට අපිට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ජියෝ ටෙක්නොලොජි වලත් මිලිටරි රිසර්ච්, GPS මැපින් වගේ අන්න ඒ වගේ පෝස්ටිං වලට යන්නට අවස්ථාව තියෙනවා. අපි ඊළඟට යුනිවර්සිටි ඔෆ් කොළඹ, කොළඹ විශ්වවිද්‍යාලය ගැන කතා කරමු. මේ කොළඹ විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් ඒ විශ්වවිද්‍යාලය සඳහා ඉංජිනේරු තාක්ෂණවේදයෙන් ළමයි 109ක ප්‍රමාණයක් බඳවාගෙන තියෙනවා. ඒ වගේම ICT විෂයෙන් ළමයි 69ක ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. ඉතින් මං ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැන කතා කරනකොට කිව්ව ෆස්ට් ඉයර් එක කොමන්, ඉතුරු ඉයර්ස් තුන ඒ ફોકસ ඒරියාස් වලට බෙදලා එහෙම යන්නේ කියලා. හැබැයි මේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ හදන ශිෂ්‍යයන් සඳහා එහෙම කිසිම බෙදීමක් සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ මුල් අවුරුද්ද ඉඳන්ම එක ફોકસ ඒරිය එකයි තියන්නේ. එන්නේ ફોકસ ඒරිය එක මුල් අවුරුද්ද ඉඳන් අවුරුදු 4ම මෙන්න මේ ඔටෝමේෂන් ටෙක්නොලොජි ගැන ફોકસ ඒරිය එක ඉගෙන ගන්න තියෙන්නේ. ඒකෙන් උත් ඔය කෝඩ් ජෙන් වේග ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ ගොඩක් කම්පැනිස් වලට යන්නට අවස්ථාව තියෙනවා. අපි ඊළඟට කැලිෆෝනියා යුනිවර්සිටි එක ගැන කතා කරමු. මේ කැලිෆෝනියා යුනිවර්සිටි එක ගත්තොත් ඉංජිනේරු තාක්ෂණවේදීන් ළමයි 100ක්, ඒ වගේම ICT විශේෂයෙන් ළමයි 91ක ප්‍රමාණයක් බදවා ගැනීම සිදු කරලා තියෙනවා. මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාල ගැන ගත්තොත් මේ බිල්ඩින් එක, ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල ටෙක්නොලොජි වලට අදාළ මේ බිල්ඩින් ටික නූතන, ඒ කියන්නේ අලුතෙන් තමයි මේ බිල්ඩින් සෙට්, ඒ කියන්නේ ප්‍රමාණය ගොඩනැගීම සිදු කරලා තියෙන්නේ අලුත්ම බිල්ඩින් ටිකක්. ඒ වගේම මේ කැලණියේ IT කෙනකොට ගොඩක් කට්ටිය ඒ කියන්නේ මේ පැත්තට යන්න ප්‍රවණතාවය ගොඩක් තියෙන පැත්තක්. ඒ කියන්නේ ගේමින් එහෙම ඒ පැත්ත ගොඩක් ප්‍රචලිතයි ඉතින් කට්ටිය අතර. ඉතින් ඕකෙත් තියෙන IT වලට අදාළ ඔටෝමේෂන් ඇන් රොබොටික්ස් කියන පැත්ත, සස්ටේනබල් මැටීරියල්ස් වගේ යන්නේ පැති තියෙනවා. ඊළඟට යුනිවර්සිටි ඔෆ් පයඹ. මේ යුනිවර්සිටි ඔෆ් පයඹ ඒ කැම්පස් එකේ දැන් හැම කැම්පස් එකෙන් ඕගොල්ලෝ හිතන්න එපා IT තියෙනවා, IT තියෙනවා, BST තුනම තියෙනවා කියලා නෑ. දැන් මේ වයඹ කැම්පස් එකේ ET වලට අදාළ උපාධි පාඨමාලාවක් විතරයි තියෙන්නේ. ඒ ET වලට අදාළව ළමයි 241 ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. ඒ වගේම නැනෝ ටෙක්නොලොජි ගැන විශේෂශ්‍රේෂ්ඨයෙන් යන්න කැමති කට්ටියට මුල් අවුරුදු ඉඳන් අවුරුදු 4ම ඒ විශේෂශ්‍රේෂ්ඨය හදාරන්න අවස්ථාව තියෙනවා. හැබැයි සිවිල්, ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි, මෙකැනිකල් ටෙක්නොලොජි වගේ යන්න කැමති එක්කෙනෙක් ඉන්නවා නම් ෆස්ට් ඉයර් එකේ ඒගොල්ලන්ට අර අපේ විශ්වවිද්‍යාලයේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉයර් එක කොමන් වෙනවා. ඉතුරු ඉයර්ස් තුන ඔන්නෝයි තමන්ගේ GPA එක ප්‍රෙෆරන්ස් එක අනුව ඔන්නෝයි කෝසස් තුනට යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට යුනිවර්සිටි ඔෆ් රුහුණ විශ්වවිද්‍යාලය ගත්තත් ඕකේ තියෙනවා ET වගේම ICT තියෙනවා. ළමයි 165ක ප්‍රමාණයක් ඒ අවුරුද්දේ, ඒ කියන්නේ ඒ අදාළ අවුරුද්දේ ළමයි 165ක ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. ICT වලට ළමයි 86ක ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. ඒකේ තියෙන එක ફોકસ ඒරියා එකයි ඔන්න ඔය කෝස් එක විතරයි දෙන්නේ. ඒ කියන්නේ ආයෙත් අර අපේ වෙනුවේ කොළඹ විශ්වවිද්‍යාලය වගේ අවුරුදු 4ම
ඒ ගෞරව උපාධිය කෙලින්ම ඒ කියන්නේ දිගටම අදාරන්න තියෙන්නේ ඔන්න ඔය ඉලෙක්ට්‍රොමැකනිකල් කියන පැත්තෙන්. ඊළඟට යුනිවර්සිටි ඔෆ් ජෙෆ්නා. ජෙෆ්නා යුනිවර්සිටි එක ගත්තොත් ඒකෙත් හදාරන්නේ ඉංජිනේරි තාක්ෂණ විද්‍යාවට අදාළ උපාධි පාඩමාලාවක් විතරයි ඕකේ හදාරන්නේ. ඒ කියන්නේ පිරිනමන්නේ ළමයි 175ක ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරන ලබනවා. ඕකට අදාළ ඒ යුනිවර්සිටි එකට අදාළ ෆෝකස් ඒරියාස් තුන තමයි තියෙන්නේ. කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි, ඔටෝමොබයිල් ටෙක්නොලොජි, ඒ වගේම ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි. ඕකේ ඉතුරු කෝසස් කියන මම කිසිම මේ කියන්නේ අවතක්සේරවට ලක් කරන්නේ. ඔටෝමොබයිල් ටෙක්නොලොජි කියනකොට ඔන්න ඕකට යන්නත් කට්ටිය මේ පෙළඹීමක් තියෙනවා. කියන්නේ ළමයි අතර පෙළඹීමක් තියෙනවා. ඒක කිව්වොත් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඇත්තටම හොඳයි මේ වල තියෙන ඒවා. ඊළඟට යුනිවර්සිටි ඔෆ් රජරට. රජරට විශ්වවිද්‍යාලයේ ළමයි 125ක ප්‍රමාණයක් ඉංජිනේරි තාක්ෂණ වේදය සඳහා බදවා ගැනීම සිදු කරලා තියෙනවා. ඒ වගේම ළමයි 125ක ප්‍රමාණයක් ICT විෂය සඳහා බදවා ගැනීම සිදු කරලා තියෙනවා. ඒකට අදාළ ET වලට අදාළ ફોકસ ඒරියාස් ටික තමයි construction technology, automobile technology, electro technology කියන්නේ. ඉතින් උගලන්ට එක පේනවා. ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරමු අපි University of Uwellas. Uwellas විශ්වවිද්‍යාලය ගත්තොත් ඒකෙත් ICT ET ඒ දෙකටම අදාළ උපාධි පාඨමාලා වලට අදාළ උපාධි පිරිනැමීම සිදු කරනවා. ඉතින් ළමයි 121ක ප්‍රමාණයක් ET විෂය ධාරාව සඳහා බඳවාගෙන තියෙනවා. ඒ වගේම ළමයි 100ක ප්‍රමාණයක් ICT සඳහා බඳවාගෙන තියෙනවා. ET වලට අදාළව තියෙන එක ફોકસ ඒරියා එක, ඒක මෙකැනිකල් ටෙක්නොලොජි ගැන පැත්ත. ඉතින් ඒ ફોકસ ඒරියා එකට අදාළ අවුරුදු 4 අපිට ඒ අදාළ අවුරුදු 4 අපිට සම්පූර්ණ කිරීමට අවස්ථාව තියෙනවා. ඊළඟට සබරගම විශ්වවිද්‍යාලය. සබරගමු විශ්වවිද්‍යාලය ගත්තොත් ඉංජිනේරි තාක්ෂණ වේදයෙන් උපාධි පාඨමාලාවක් විතරයි පිරිනමන්නේ. ඔය විශ්වවිද්‍යාල ගත්තොත් සාමාන්‍යයෙන් වෙනස් දෙයක් තමයි තියෙන්නේ. උතන පේනවා ඇති ඒ අවුරුදු සෝරි ඒකේ මුලින්ම ළමයි 114ක ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක ෆෝර්ත් ඉයර් එක නැත්නම් අවසාන වර්ෂයේදී ෆස්ට් සෙමස්ටර් එකෙන් ඒ කියන්නේ අපි බේස්ඩ් කරන GPA කාරී මේ අනුව කම්පියුටර් ඉන්ටග්‍රේටඩ් මැනුෆැක්චරින් MT නැත්නම් බිල්ඩින් සර්විස් කියන අන්න ඔය පැති වලට යන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් සෙමස්ටර් එකෙන් අපිට ඕන නම් මෙන්න මේ ඔයගලන්ට පේන මේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඉන්ස්ටලේෂන් ඒ කියන පැති වලට යන්නට අවස්ථාව තියෙනවා. දැන් අනිත් කැම්පස් වල තිබ්බේ ෆස්ට් ඉයර් එකෙන්ම කොමන් ගිහින් ඊට පස්සේ GPA එක බේස් ඒ GPA එක අනුව සෙකන්ඩ් ඉයර් බෙදීම සිදු කර සෙකන්ඩ් ඉයර් වල ફોકસ ඒරියා බෙදීම සිදු කරන්නේ. හැබැයි මේ ફોર્થ මේ යුනිවර්සිටි එක ටිකක් ඒ ප්‍රොසීඩියර් එක වෙනස්. හරි. අපි ඊළඟට සවුත් ඉස්ටර්න් යුනිවර්සිටි එක ගැන කතා කරමු. සවුත් ඉස්ටර්න් යුනිවර්සිටි එක ගත්තොත් දැන් කලින් කතා කරපු යුනිවර්සිටි හැම එකෙම වගේ ET ඩිග්‍රී එක පිරිනැමුවා. හැබැයි මෙන්න මේ යුනිවර්සිටි එකේ වෙනසක් තියෙනවා. ET ඩිග්‍රී එකක් පිරිනමන්නේ කිලිම ICT ටෙක්නොලොජිකල් යන කට්ටියට ICT ඩිග්‍රී එකක් විතරයි මේ යුනිවර්සිටි එකෙන් පිරිනමන්නේ. ළමයි 120ක ප්‍රමාණයක් ඒ අදාළ අවුරුද්දේ කියන්නේ ළමයි 2023 24 අවුරුද්දට අදාළව ළමයි 120ක ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. යුනිවර්සිටි ඔෆ් වවුනියා විශ්වවිද්‍යාලයේ ළමයි 175ක ප්‍රමාණයක් ICT උපාධි පාඨමාලාව සඳහාද බදවාගෙන තියෙනවා. ඊට පස්සේ ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය. මේක ඇත්තරම ඖෂධවේදී ඒවට ඖෂධ හා සම්බන්ධ ඒ රිලේටඩ් උපාධි පාඨමාලා තමයි පිරිනමන ලබන්නේ. එතන මම කෝසස් තුනක් දැන්න දාලා තියෙනවා. යෝග ඊට පස්සේ හෙල්ත් ටුවරිසම් ඉන්ඩිජිනියස් මෙඩිකල් යන ඒ වගේ කෝසස් තුනක් දාලා තියෙනවා. ඔය තුන විතරක් නෙවෙයි ටෙක්නොලොජිකල් යන කට්ටිය විතරක් නෙවෙයි ඕක ඇතුළට යන්නේ. හැම විශේෂශ්‍රේෂ්ඨයක්ම කරලා යන කට්ටියට ඕකට යන්න පුළුවන් අනිත් විශ්වවිද්‍යාල වගේම. ඉතින් ටෙක්නොලොජිකල් ගියපු කට්ටියටම වෙනම ඒගොල්ලන්ට කියන්නේ වෙනම කෝසස් තුනක් තියෙනවා වෙන් කරලා. ඊට අමතරව අනිත් කෝසස් උත් අපිට කරන්න අවස්ථාව තියෙනවා. හරි. දැන් කට්ටිය බලයි දැන් යුනිවර්සිටි හැමෝටම යුනිවර්සිටිස් යන්න අවස්ථාව ලැබෙන්නේ නැහනේ. දැන් ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? හැල්ල යාවේද? ඒ කියන්නේ අපිට වීල් එකක් හරි නැත්නම් මොබයිල් ෂොප් එකකට ගිහින් මොකක් මොබයිල් රිපෙයරින් වගේ දෙයක්ද අපිට කරන්න වෙන්නේ? එහෙම දෙයක් නැහැ. මේ තාක්ෂණ වේදී ඉගෙන ගත්තොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට මේ යුනිටෙක් නැත්නම් ජර්මන් ටෙක් ඕපන් යුනිවර්සිටි ඔය තියෙන්නේ තුනයි උතන. ඔයට අමතර ගොඩක් මේ වෘත්ති ආයතන ඒ කියන්නේ ගොඩක් ආයතන තියෙනවා. අපි ඒවලට ගිහිල්ලත් අපි ස්කිල්ස් ඩෙවලොප් කරගෙන අපිට මේ හොඳ රැකියාව වලට යන්න අවස්ථාව තියෙනවා. අනිත් එක දැන් ඉස්සර වගේ අපේ මේ পেපර් බේස් මේ ස්කිල්ස් නේ බලන්නේ. ඒක කිව්වොත් මේ උපාධියක් තිබ්බ පළියටම අපිට ඉක්මනට දැන් ජොබ් එකක් දෙන්නේ නැහැ. අපිට ස්කිල්ස් කොච්චර පුළුවන්ද? ඉතින් අන්න ඒගොල්ලන්ට තමයි රැකියාව දෙන්නට ප්‍රමුඛත්වය දෙන්නේ. හරි. අපි ඊළඟට ICT විෂය ධාරාවට අදාළව ජොබ් ඔපෝචුනිටිස් ගැන කතා කරමු.
ඔයි ඔගලන්ට පේන ස්ක්‍රීන් එක ස්වල්පයක් තමයි ඔබට අමතර ගොඩාක් තියෙනවා කියන්න අපි දන්නති ගොඩක් ජොබ්ස් තියෙනවා මේ යිසිටවට අදාල එකින් සල්පතම ති නෙට්වක් ඉජිනිය සිටම මිස්ටේට යෝගෙ දෙවල් දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලගන කතාකරොත් ඒක තියෙනවා පෝකසිරියස් තුන දැන්ේ ඊටවට අදාල පෝකසිරියස් හයක් තිබගේ තුනක් තියෙනවා නෙට්වක් ටෙක්නෝජි මල්ටිමඩිය ටෙක්නෝජි වගේම සොෆ්ටය ටෙක්නෝජි කියල ඉතින් ඒ වගේ අන්න වගේ ට සමරවල එක තියන පුල සමරවල ගොඩ පිට අඩිය තින්න පුළුවන් ඩික් ප්‍රගම් තියන ගොඩක් ියසිරිස්ල සොට අද සොට ටෙක්නෝජිකන ඩික්ට ප්‍රෝග්‍රමික දෙනවා ඉතින් ඔවල හොඳ ජොබ්ස් එකන්නේ අපිට හිතාගන්න බැරි ගැන්න අප ස්කල්ස කරනුව හොඳ ජොබ්ස් පිරිනැමම් එක කම්පැනිස්සල පිරිනැමි සිදු කරනු ලබනවා මං හිතනවා ඉතිං මං කියන දේවල් කියපු දේවල් ඔගලන්ට ගොඩක් ඉෆෙක්ටව වෙන්න ඇති කියලා ඒකත් එක්කම මේ අපි අපගේ සැසිය අවසාන භාගයට ඇවිල්ලා තියෙනවා අපහ සම්බන්ධ වූ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුස්ලිම් මජ්ලිසේ වන අප ස්තුතිවන්ත වන අතර මෙම සැසිවාරය මගින් ඔබ නොදැනුවත් බොහෝ කරුණු පිළිබඳව දැනුවත් වූ අය ලෙස අපි බලාපොරොත්තු වෙනවා අප විසින් තවදුරටත් විවිධ වෙබිනාස් අභිප්‍රේරණ සැසි ද ඉදිරියට සංවිධානය කිරීමට බලාපොරොත්තු වන අතර ඔබට මගහරුණු කොටස් හෝ සැසි ඇත්නම් අපගේ YouTube චැනලේ වෙත පිවිස ඒවා නැවත තාවර්ජනය හෝ ආවරණය කරගන්නා ලෙස මතක් කර සිටිමු. අපගේ මෙම සැසිවාර සම්බන්ධ කමෙන්ට් සජෂන් ඇත්නම් අපහා සම්බන්ධ වෙන ලෙසද රැඳී සිටින ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම නැවත නැවත වාරයක් ඔබට ස්තුතිවන්ත කිරීමට මේ අවස්ථාවක් කරගනිමින් අප ඔබගෙන් සමුගන්න අතර දීප්තිමත් අනාගතයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුස්ලිම් මජ්ලිස් වන අප ඔබට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කර සිටිමු. ස්තුතියි.